සුබ දවසක් ඔබ සමට අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ BL6 කළමනාකාරීත්ව ජනකාධිකරණය නැත්නම් මැනේජ්මන්ට් ඇකවුන්ටින් සඳහා පැවති මොක් එක්සැමිනේෂන් එකේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න අපි සූදානම් වෙන්නේ. මේ සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමේ පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම සඳහා මම ස්ක්‍රීන් එකේ ප්‍රශ්නය සහ උත්තරය යන දෙකම පෙන්වනවා. නමුත් මෙතන උත්තරය කියලා කිව්වට එතන තියෙන්නේ උත්තරය ඒ ප්‍රශ්නය සඳහා උත්තරය ලබා ගැනීමට අවශ්‍ය කරන අවම වර්කින්ග්ස් ටික විතරයි ඒ උත්තරේ තියෙන්නේ. ඒ හින්දා ආරම්භයේ සිට අවසානය දක්වා පිළියෙල කරපු මොඩල් ආන්සර් එකක් නෙමෙයි ඒක, අවශ්‍ය කරන වර්කින්ග්ස් ටික විතරක් තියෙන ආන්සර් එකක්. ඒ හින්දා ඒක යම් කිසි අවශ්‍යතාවයක් සඳහා උත්තරයක් ඉදිරිපත් කිරීමේදී මොඩල් ආන්සර් එකක් විදිහට ඒක සලකන්න එපා. ඒක වර්කින් එකක් විතරයි. හොඳයි, එහෙමනම් ඔබ සම දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා. 50ම MCQ නැත්තම් බහුවරණ ප්‍රශ්න. එතකොට ඒ ප්‍රශ්නවලට අවශ්‍ය කරන නිවැරදි උත්තරය ඔබ විසින් ලකුණු කළ යුතුයි. හොඳයි, එහෙමනම් අපි බලමු ප්‍රශ්න අංක එකෙන් පටන් අරගෙන කොහොමද මේ ප්‍රශ්නවලට උත්තර ලියන්නේ කොහොමද. එතකොට ඔබ විසින් දැනටමත් මේ මොක් එක්සැමිනේෂන් පේපර් එක කරලා තියෙන්නේ, සමහර විට ප්‍රතිඵලත් දන්නවා ඇති. එතකොට ඒ අනුව බලන්න කොහෙද ඔයගොල්ලන්ට වැරදිලා තියෙන්නේ ප්‍රශ්නවල, උත්තර වැරදුනේ ඇයි, එහෙමනම් ඒ උත්තරය දැන් නිවැරදිව ලබා ගැනීමේ ක්‍රමය දන්නවද. එහෙමත් නැත්නම් මේ ප්‍රශ්නයට යම් කිසි ප්‍රශ්නයකට උත්තර නිවැරදි උත්තරය ලබා ගන්න බැරි වුණේ ඔබේ දැනුමේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් තියරි වල අඩුපාඩුවක්, එහෙමනම් ඒ අදාළ ඒරියා එක ඔබ විසින් අධ්‍යයනය කරලා නැවත ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද කියන එක බැලිය යුතුයි. එහෙමනම් අපි පළවෙනි ප්‍රශ්නයට ගියොතින් ප්‍රශ්න අංක එක සිසුවෙකු විසින් පහත දැක්වෙන ප්‍රකාශයන් කර තිබේ. අපෙන් අහන්නේ මේවයින් නිවැරදි වන්නේ කුමන ප්‍රකාශයද කියන එක. පළවෙනි එක සියලුම ඍජු පිරිවැයන් විචල්්‍ය වේ. එතකොට ඒක නිවැරදිද? දෙක, විචල්්‍ය පිරිවැයන් පාලනය කර හැකි අතර ස්ථාවර පිරිවැයන් එසේ කළ නොහැකි වේ. තුන, තීරණ ගැනීමේදී ගිලුණු පිරිවැයන් අදාළ නොවේ. දැන් පළවෙනි එක අපි අරගත්තොත් සියලුම ඍජු පිරිවැයන් විචල්්‍ය වේ. එතකොට මේ කියලා තියෙන ප්‍රකාශය හැම විටම නිවැරදි වෙන්නේ නැහැ. මොකද හේතුව අපි හිතමු උදාහරණයක් හැටියට ෆැක්ටරියකේ නැත්තම් කම්හලේ යන්ත්‍ර නඩත්තු කිරීමේ පිරිවැය, අපි හිතමු නිෂ්පාදන ආයතනයක යන්ත්‍ර නඩත්තු කිරීමේ පිරිවැය ඍජු පිරිවැය. නමුත් ඒක විචල්්‍ය පිරිවැයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආකාරයේ ගොඩක් ඍජු පිරිවැයන් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන කම්හල් පොදු කාර්ය පිරිවැය කියන ගණයට තමයි ඒක අයිති වෙන්නේ. සමහර වෙලාවට අපි එච්චර දුර යන්න අවශ්‍ය නැහැ. අපි අරගත්තොතින් මේ කාලේ ගොඩක් ආයතනවල ශ්‍රම පිරිවැය. අපි දන්නවා ගොඩක් ආයතනවල අපි හිතමු අපේ ෆැක්ටරි එකේ ඉන්න සේවකයන් ගොඩක් වෙලාවට ස්ථිර සේවකයන්. ඒගොල්ලන්ට මාසෙ අන්තිමට පඩියක් ගෙවිය යුතුයි. ඒගොල්ලෝ ඒ කියන්නේ නිෂ්පාදනය කුමක්කවත් බොහෝ විට අපි ඒගොල්ලන්ගේ ඒ ස්ථිර වැටුප මාසෙ අන්තිමට ගෙවන්න ඕනේ. ඒතොර අද කාලය ගත්තොත්
ගොඩක් වෙලාවට ශ්‍රම පිරිවැය සමහර ආයතනවල විචල්්‍ය පිරිවැයක් නෙමෙයි. ඒක ස්ථාවර පිරිවැය. නමුත් ඒක ඍජු පිරිවැයක්. නිෂ්පාදනය සම්බන්ධයෙන් වෙන ඍජු පිරිවැය. එතකොට ඒක විචල්්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ විචල්්‍ය නොවන ඍජු පිරිවැයන් ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට පළවෙනි ප්‍රකාශය සෑම විටම සත්‍ය වෙන නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. දෙවෙනි එක විචල්්‍ය පිරිවැයන් පාලනය කළ හැකි අතර ස්ථාවර පිරිවැයන් එසේ කළ නොහැකි වේ. ඒකත් හැම විටම සත්‍ය වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවැයන් පාලනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු යන්ත්‍ර නඩත්තු කිරීමේ පිරිවැය. යන්ත්‍ර නඩත්තු කිරීමේ පිරිවැය අපිට යම් යම් ආකාරවලට පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට යන්ත්‍ර නඩත්තුව සුමානයකට සැරයක් කරනවද, එහෙම නැත්නම් සුමාන දෙකකට සැරයක් කරනවද, ඒකට යොදා ගන්න ද්‍රව්‍ය මොනවද, තෙල් වර්ගය මොකක්ද, ඒ අනුව ඒව පාලනය කරන්න පුළුවන්. එතකොට දෙවෙනි එකත් හැම විටම නිවැරදි වෙන ප්‍රකාශයක් නෙමෙයි. තුන්වෙනි එක තීරණ ගැනීමේදී ගිලුණු පිරිවැය නැත්නම් sunk costs කියන එක අදාළ නොවේ. අපි දන්නවා තීරණ ගැනීමේදී ඒ තීරණය ගන්න අවස්ථාවේදී සංකෂ්ට එකක් තියෙනවා නම්, ඒ කියන්නේ ඒ වෙලාව වෙනකොට ඒ පිරිවැය ඔල්රෙඩි ඉන්ක කරලා ඉවරයි. ඒ වෙනකොටත් දරලා අවසන්. ඒතොර ඒ වගේ පිරිවැයන් අපි අර තීරණයට අදාළ වෙන්නේ නැහැ. ඒ අනුව තුන්වෙනි එක නිවැරදි. එහෙමනම් අපෙන් අහන්න අපිට කියන්නේ නිවැරදි පිළිතුර තෝරන්න 1 සහ 3 පමණි, 2 සහ 3 පමණි, 3 පමණි, 1 2 සහ 3 අතරින් කිසිවක් නොවේ. එහෙමනම් අපි දන්නවා 3 විතරයි, 3 වෙනි එක විතරයි නිවැරදි වෙන්නේ. එහෙමනම් උත්තරය C. හොඳයි. අපි දෙවෙනි ප්‍රශ්නෙට තව ටිකකින් එමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගණනය කිරීමේ ප්‍රශ්නයක්. මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ ප්‍රශ්න තුනම තියරි ප්‍රශ්න. අපි තුන්වෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා බලලා ඊට පස්සේ දෙවෙනි එකට එමු. තුන්වෙනි එක ප්‍රමත පිරිවැය කරන සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත ප්‍රකාශන අතුරින් කුමක්ද? අදිතාත්වික කාර්යඵල ideal performance මත ප්‍රමත පදනම් විය යුතුය. එතකොට ideal performance කියලා කියන්නේ අපි හිතුවටින් අපි ගාව යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රයේ නිෂ්පාදකයා කියනවා මේ යන්ත්‍රයෙන් පැයකට අයිතමයන් 100ක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. අපි හොඳම උදාහරණයක් ගමු. අපේ ඔෆිස් වල තියෙන ෆොටෝකෝපි මැෂින්. නැත්තම් printers. ඔය printers නැත්තම් ෆොටෝකෝපි මැෂින් අරගත්තොත් ඒකේ නිෂ්පාදකය කියනවා හරි මේ යන්ත්‍රයෙන් මේ මේ printer එකෙන් තත්පරයකට එක ගානේ. එහෙම නැත්තම් විනාඩියකට print outs 20ක් ගන්න පුළුවන්. තත්පර 3යි එකකට යන්න. ඒ වගේ යම් යම් ප්‍රකාශන දෙනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ printer එක ඔක්කොම setup කරලා අපේ computer එකෙන් command එක දීලා ඒ සේරම කරාට පස්සේ ඒ printer එකේ commands ටික ඔක්කොම printer එකට communicate වුණාට පස්සේ පළවෙනි print out එක එන්න පටන් ගත්ත වෙලාව ඉඳලා විනාඩියක් ඇතුළත 20ක් ගන්න පුළුවන් වෙයි. නමුත් අපි දන්නවා අපි print out එකක් ගන්නකොට ඒක setup කරන්න ඕනේ, ඒකේ communications යන්න ඕනේ. එතකොට ඒවත් එක්ක අරගත්තම ඔය කියන විනාඩියට print out 20 කියන එක වළංගු නොවෙන්න පුළුවන්. එතකොට මෙතන මේ ideal performance කියලා කියන්නේ අර විනාඩියට 20යි කියලා manufacturer කියනවනේ මෙච්චරක් මේකෙන් කරන්න පුළුවන් කියලා. අන්න ඒක. නමුත් ඒක පදනම් කරගෙන අපි ප්‍රමිතියක් සකස් කරොතින් ඒ ප්‍රමිතිය ගොඩාක් වෙලාවට අපිට සක්සස්ෆුල් වෙන්නේ නැහැ. අපිට ඒ ප්‍රමිතියට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද වෙනත් වෙනත් බාහිර කරුණු තියෙන නිසා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ප්‍රමිතියන් පදනම් කරගන්නේ නැහැ ideal performance මත. ඒ නිසා A කියන එක නිවැරදි පිළිතුරක් නෙමෙයි.
ප්‍රමත පිහිටුවීමේදී සාමාන්‍ය අලාභයන් සහ අපතයන් නොසලකා හැරේ. නෑ අපි සාමාන්‍ය අලාභයන් අරගන්නවා. දැන් අපි දැන් ඉස්සෙල්ලා ගත්ත උදාහරණයේදී අපිට මේ printer එක setup කරන්න යන කාලය අපි සැලකිය යුතුයි. ඒක අවශ්‍යතාවයක්. ඒ නිසා ඒවා නොසලකා හරින්න බෑ. එනම් B කියන එකත් නිවැරදි පිළිතුරක් නෙමෙයි. C ප්‍රමත පිරිවැයකරණය සඵල ලෙස ක්‍රියාත්මක කරවීම සඳහා හොඳින් නිර්වචනය ඒ කියන්නේ well defined අයවැය පාලන පද්ධතියක් ක්‍රියාත්මකව පැවතීම අවශ්‍ය කෙරේ. ඒ අපි දන්නවා ප්‍රමත පිරිවැයකරණය හරියට implement කරන්න නම් අපි හරියට define කරලා තියෙන්න ඕනේ අපි මේ කාල පරිච්ඡේදයේදී කොච්චර ඒකක සංඛ්‍යාවක් අපි නිෂ්පාදනය කරනවද, ඒකෙන් සාමාන්‍ය අපතය කොච්චර අලාභය කොච්චරක් වෙයිද, ඒ ආකාරයට අපේ මුළු නිෂ්පාදනය කොච්චරද, ඊළඟට ඒ සම්බන්ධයෙන් අපි කොච්චර රෝ මටීරියල් අරගන්නවද, ඒක අරගන්න ප්‍රයිස් එක මොකද්ද, ඒ විදිහට හොඳට ඉතාම හොඳින් සකස් කරපු වෙල් ඩිෆයින් බජට් කියලා අපි කියනවා. ඒ ආකාරයේ අයවැය පාලන පද්ධතියක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ප්‍රමත පිරිවැයකරණය පද්ධතියක් සක්සස්ෆුල් වෙන්නේ නැහැ. එතකොට C කියන උත්තරේ නිවැරදි බව පේනවා. අපි හතරවෙනි එකත් බැලුවොත් ඇස්තමේන්තු සකස් කරන ක්‍රමයකට වඩා වැඩි යමක් ප්‍රමත පිරිවැයකරණය නොමැත. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපි දන්නවා ප්‍රමත පිරිවැයකරණේ වාසි අවාසි ඒවයේ අරමුණු ගොඩාක් තියෙනවා. මේක ඒ සියල්ල සාකච්ඡා කරන්න සුදුසු අවස්ථාවක් නෙමෙයි. නමුත් මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා නිවැරදි ප්‍රකාශයක් හැටියට මෙතන තියෙන්නේ C කියන එක. එතකොට ඒක තමයි නිවැරදි උත්තරය. අපි ඊළඟට බලුවොත් ප්‍රශ්න අංක 5 සිල්ලර ගබඩාවක රිටේල් ස්ටෝර් කුලී වියදම සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශයන් සලකා බලන්න. අපි දන්නවා සිල්ලර ගබඩාවක් රිටේල් ස්ටෝර් එකක් කියලා කියන්නේ අපි අරගෙන ඔය කීල්ස් කාගිල්ස් ඒ වගේ වෙනත් කෙනෙකුගෙන් කුලියට ගත්තු ගොඩනැගිල්ලක අපි සිල්ලර වෙළඳසලක් පවත්වාගෙන යනවා. පළවෙනි එක මොකද්ද කියන්නේ? එය සාමාන්‍යයෙන් කාලච්ඡේද පිරවැය period cost ලෙස සැලකේ. සාමාන්‍යයෙන් අපි දන්නවා කුලී වියදම අපේ විකුණුම් ගැනුම් වලට සම්බන්ධ අපේ තොගයට සම්බන්ධ වියදමක් නෙමෙයි බොහෝ වෙලාවට. ඒක කාල පරිච්ඡේදය හා සම්බන්ධ වියදමක්. ඒ කියන්නේ මාසයකට එහෙම නැත්නම් කාර්තුවකට අවුරුද්දකට ගෙවන පිරවැය. ඒ නිසා පළවෙනි එක නිවැරදි ප්‍රකාශය. ගබඩාවේ ලාභදායීත්වය අගවීමේදී ඒ ඍජු පිරිවැයක් ලෙස සැලකේ. එතකොට අපි ගබඩාවේ ලාභදායීත්වය ගබඩාවේ ලාභය මොකක්ද කියන එක ගණනය කරන අවස්ථාවකදී මේක පිරිවැයක් ඍජු පිරිවැයක් ලෙස අපි සලකනවා. එතකොට දෙවෙනි එකත් නිවැරදි. තුන්වෙනි එක ගබඩාව නව ස්ථානයකට ගෙන යෑමේ විකල්පයක් අගවීමේදී එය අදාළ වේ. අපි තීරණය කරනවා මේ ගබඩාව දැනට තියෙන තැනින් වෙනත් තැනකට ගෙනියන්න. එතකොට දැනට අපි ගෙවන කුලිය සහ අලුත්ෙන් යන තැන ගෙවන කුලිය අපිට සංසන්දනය කරන්න වෙනවා. එතකොට ඒක relevant අදාළ පිරිවැයක් වෙනවා. relevant cost එකක් වෙනවා. එහෙනම් තුන්වෙනි එකත් හරි. එතකොට හතරවෙනි එක ගත්තොත් නිෂ්පාදිත පරාසයක් ඒ කියන්නේ product range එකකදී අපි හිතමු යම් කිසි නිෂ්පාදනය පරාසයකදී අපි හිතමු 1 ඉඳන් 10000ක් වෙනකම් ආයතන නිෂ්පාදන පරාසයක් අනේ මෙතන නිෂ්පාදිත පරාසයක් කියන්නේ product range එකක් නවතා දැමීමේදී ඒ කියන්නේ යම් කිසි අපේ ගාව තියෙන product line එකක්. එතකොට ඒ product line එක නවතා දැමීමේදී ඒ සඳහා වෙන විකල්පයක් ඇගීමේදී එය අදාළ නොවේ. ඒ කියන්නේ මොකක් හරි අපි නිෂ්පාදනය කරන නිෂ්පාදිතයක් නවතා දැමීමේ තීරණයක් ඇගීමේදී මේ කුලිය අදාළ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒක නිවැරදිද වැරදිද
අපි දන්නවා නිෂ්පාදිතයක් නවතා දැමීමේදී අපි එක නිෂ්පාදිතයක් නවතලා දැම්ම කියලා අපිට අර කුලිය වෙනසක් කරන්න බෑ, කුලිය අඩු කරන්න බෑ. එහෙමනම් ඒක අදාළ වෙන්නේ නෑ ඒ තීරණය ගැනීමට. එතකොට එහෙමනම් හතරවෙනි එකත් ඒක කියන්නේ අදාළ නොවේ කියලා. ඒ නිසා ඒකත් නිවැරදි. එහෙමනම් 1 2 3 සහ 4 යන සියල්ලම නිවැරදි වෙනවා. උත්තරය D. එහෙමනම් ඊළඟට යනවා අපි අර අත්හැරපු ප්‍රශ්න දෙකට. ප්‍රශ්න අංක 2 සහ ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 2 බැලුවොත් ආයතනයක් සතුව කර්මාන්ත ශාලා දෙකක් තිබේ. X කර්මාන්ත ශාලාව සතුව සේවකයන් 10 දෙනෙකු සිටින අතර Y කර්මාන්ත ශාලාව සතුව සේවකයන් 20 දෙනෙකු සිටී. ඔවුන්ගේ දෛනික නිපැයුම් X හා Y පිළිවෙලින් පෙන්වුම් කෙරේ. සිග්මා X වර්ගය 2950යි, සිග්මා Y වර්ගය 5000යි. දෛනික නිපැයුම් මධ්‍යන්‍ය X හි 18යි සහ Y හි 15යි. කර්මාන්ත ශාලා දෙකෙහිම සේවකයන්ගේ සමස්ත ජනගහනය, අතර මේක සංගහණය වෙන්න ඕනේ, whole population එක්ක සලකා බලන්නේ නම් සේවකයෙකුගේ දෛනික නිමැවුමේ මධ්‍යන්‍ය සහ සම්මත අපගමනය පිළිවෙලින් වනුයේ කුමක්ද කියලා යහන්නේ. හොඳයි, අපි දන්නවා මෙතනදී නියදි දෙකක් තියෙනවා X හා Y කියලා. එකක 10 දෙනෙක් ඉන්නවා, අනිත් එකේ 20 දෙනෙක් ඉන්නවා. එතකොට මේ දෙක එකහු කරලා එක සංගහනයක් ගත්තොතින් අපි දන්නවා ඒ සංගහනේ එමනම් 30 දෙනෙක් ඉන්නවා. X ගේ 10යි Y ගේ 20යි. එතකොට අපිට කියලා තියෙනවා X ගේ මධ්‍යන්‍ය, X කියන නියදියේ මධ්‍යන්‍ය 18යි කියලා. එහෙමනම් ඒකේ 10 දෙනෙක් ඉන්නවා. එහෙමනම් ඒ 10 දෙනාගේ අගයන්ගේ සම්පූර්ණ එකතුව සිග්මා X වෙන්නේ 18 වැඩි කිරීම 10. ඊළඟට Y කියන නියදිය ගත්තොත් ඒකේ 20 දෙනෙක් ඉන්නවා, මධ්‍යන්‍ය 15යි. එහෙමනම් සිග්මා Y වෙන්නේ 15 වැඩි කිරීම 20. එහෙමනම් මේ මුළු සංගහනේ ඉන්නවා X ගේ 10යි Y ගේ 20යි 30යි. එහෙමනම් මේ මුළු සංගහනය අරගත්තම ඒකේ මධ්‍යන්‍ය ඉසෙට් බා කියලා අපි අරගත්තොත් ඒක වෙන්නේ 18 වැඩි කිරීම 10, 15 වැඩි කිරීම 20. මේ දෙක එකතු කරලා 30න් බෙදෙනවා, උත්තරය 16යි. ඊළඟට අපිට කියනවා සම්මත අපගමනය හොයන්න කියලා. ඒතර සම්මත අපගමනය කියලා කියන්නේ සංගහනයක සිග්මා ඉසෙට් වර්ගය බෙදීම, ඒකේ තියෙන අයිතන සංඛ්‍යාව n ඉසෙට් අඩු කිරීම ඒ සංගානේ මධ්‍යන්නේ වර්ගය. ඒතර මේ සූත්‍රය ඕගලන්ට දීලා තියෙන ගණිත සූත්‍ර අර වගු පොතේ තියෙන සූත්‍රයක්. එතකොට මේ සූත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට කියනවා සිග්මා x වර්ගය 2950යි, සිග් ඒ කියන්නේ x කියන නියදියේ මුළු අයිතමයන්ගේ වර්ගයන්ගේ එකතුව, y කියන නියදියේ මුළු අගයන්ගේ වර්ගයන්ගේ එකතුව 5000යි. එහෙමනම් මේ දෙක එකතු කරාම එන සංගහනේ වර්ගයන්ගේ එකතුව 2950 ධන 5000. ඒක තමයි සිග්මා z වර්ගය කියලා කියන්නේ. එතකොට ඒක n වලින් බෙදනවා සංගහනය. එතකොට අයිතමයන් 30යි. ඊට පස්සේ ඒ උත්තරෙන් අඩු කරන්න ඕනේ අපිට ආපු මධ්‍යන්නේ වර්ගය, ඒ කියන්නේ 16 වර්ගය. මේ ටික සුළු කරාම, සුළු කරලා වර්ගමූලය ගණනය කරාම අපිට උත්තරය ලැබෙනවා 3යි කියලා. එහෙමනම් අපේ උත්තරය වෙන්නේ මධ්‍යන්නේ 16යි, සම්මත අපගමනය 3යි. අපි ප්‍රශ්න අංක 4ට ගියොත් අපිට කියනවා පාසලක සිටින සිසුන් 300කගෙන් 100ක් ගිණුම් කරණය හදාරන අතරයි 80ක් සංයුක්ත ගණිතය හදාරනු ලැබේ. සිසුන් 30ක් මෙම විෂයන් දෙකම හදාරනු ලැබේ. මෙම සිසුන්ගෙන් කෙනෙකු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසපත් කරනු ලැබුවොත් එම සිසුවා මෙම විෂයන් දෙකෙන් එකක් පමණක් හදාරන සිසුවෙකු වීමේ සම්භාවිතාවය ගණනය කරමි. තොර මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. නමුත් අපිට උත්තරය දීලා තියෙන්නේ සූත්‍රයක් හැටියට, අවසාන උත්තරයක් හැටියට නෙමෙයි. එතකොට ඕගොල්ලන්ට
මේ සම්භාවිතාවය ගණනය කරන සූත්‍ර මතක නම් මං හිතන්නේ ඒක පැහැදිලි කිරීම ලේසි වෙන් රූප සටහනක් ආශ්‍රයෙන් අපිට කියනවා මෙතන අපි වෙන් රූප සටහනක් ඇන්දොත් මේ වෙන් රූප සටහනේ අපිට කියනවා සිසුන් 30ක් විෂයන් දෙකම හදාරනවලු. එහෙමනම් අපි දන්නවා මෙතනට එන්නේ 30යි. එතකොට ගිණුම්කරණය හදාරන 100ක් ඉන්නවා නම් මෙතනට 70ක් වෙනවා. ඒ වගේම සංයුක්ත ගණිතය හදාරන 80ක් ඉන්නවා නම් මේ 30 අඩු වුණාම මෙතනට 50ක් වෙනවා. එතකොට මේ ඔක්කොම ටික 150යි. එහෙම නැත්තම් එහෙමනම් ඔක්කොම ළමයි 300ක් ඉන්නවා නම් මේ සියල්ලටම පිටින් 150ක් සිටිය යුතුයි. හොඳයි. එතකොට අපිට මේකෙන් පේනවා අපෙන් අහන්නේ එම මේ අදාළ ශිෂ්‍යයා මෙම විෂයන් දෙකෙන් එකක් පමණක් හදාරන සිසුවෙකු වීමේ. එහෙමනම් මේ විෂයන් දෙකෙන් එකක් පමණක් හදාරන සිසුන් ඉන්නේ මේ 70යි මේ 50යි 120යි. එහෙමනම් අවසාන උත්තරය වෙන්න ඕනේ 300n 120යි. එතකොට ඒ උත්තරය ගත්තට පස්සේ ඒ ආකාරයට අපිට ඕන නම් පුළුවන් මේ උත්තර තුන දිහා ඉතාම ඉක්මනින් බලලා ලබා ගන්න අන්තිම උත්තරය 300n 150ක් එන්නේ කොහේද කියලා. Sorry 300n 120ක් එන්නේ කොහේද කියලා. එතකොට අපිට පේනවා මෙතන අරගත්තොත් හරය 300 නිසා අපිට ලවයන් විතරයි එකතු අඩු කරන්න අවශ්‍ය වෙන්නේ. CI 80යි 180යි ඒක 120ට වඩා වැඩි. CI 80යි 180යි ඒකත් 120ට වඩා වැඩි. අඩු කරාම 30ක් 150යි. එහෙමනම් ඒක නෙමෙයි උත්තරය. CI 80යි 120යි ඒකෙන් 60ක් අඩු කර CI 80යි 180යි ඒකෙන් 60ක් අඩු කරාම 120යි. එහෙමනම් ඒක වෙන්න පුළුවන් හරි උත්තරය. මෙතන තියෙන වැඩි කිරීමක් 100 වැඩි කිරීම 80 බෙදීම 30 එතනින් අපිට අවශ්‍ය කරන උත්තරය එන්නේ නැති බව පේනවා. එහෙමනම් C තමයි නිවැරදි උත්තරය A ක්‍රමයට ගත්තොත්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට සූත්‍රය මතක නම් අපි දන්නවා මෙතන මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධීන් දෙකක් තියෙන්නේ. ඒ වගේ සිද්ධීන් දෙකදී ඒ වගේ සිද්ධීන් දෙකදී ඒ සිද්ධීන් දෙකෙන් එක සිද්ධියක් පමණක් සිදුවීමේ සම්භාවිතාවය වෙන්නේ ඒ සිද්ධීන් දෙක AB කියලා අරගත්තොත් එහෙම නැත්නම් අපි AM කියලා ගත්තොත් ඒ කියන්නේ accounting M කියන්නේ maths සූත්‍රය වෙන්නේ PA ධන PM ඍණ දෙවරක් PA ඡේදනේ M. ඒකට හේතුව තමයි අපි PA කියලා ගත්තම මේ 30 එකවරයක් කවුන්ට් වෙනවා. PM අරගත්තම ආපහු ඒ 30 කවුන්ට් වෙනවා. එතකොට ඒ කවුන්ට් වෙන දෙකම අපි අයින් කරන්න ඕනේ මේ 70යි 50යි විතරක් අරගෙන. ඒකයි අපි දෙවරය දෙකෙන් වැඩි කරලා ඒක අඩු කරන්නේ. එවනම් PA ධන PM ඍණ 2යි PA ඡේදනය M. PA කියන්නේ 300න් 100යි. PM කියන්නේ 300න් 80යි. ඒක අඩු කිරීම PA ඡේදනය M කියන්නේ 300න් 30යි. ඒක දෙකෙන් වැඩි කරනවා. එතකොට 300න් 60යි. එතකොට ඒක තමයි මෙතන තියෙන උත්තරය. එතකොට ඒ අනුව අපිට C කියන උත්තරය තෝරා ගන්න පුළුවන්. මේ වැරදි උත්තරය හැටියට. හොඳයි. එහෙනම් අපි ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා සාකච්ඡා කරා. අපි එහෙනම් යනවා ප්‍රශ්න අංක 6ට. ප්‍රශ්න අංක 6 11 බැගින් එකතු කළ අගය මත බදු ඒ කියන්නේ VAT value added tax සඳහා බදු බැඳියාවක් ඇති වෙළෙන්දෙකු විසින් 25%ක ලාභාන්තිකයක් සහිතව සියල්ල ඇතුළත් all inclusive රුපියල් 72,150කට රූපවාහිනී යන්ත්‍රයක් විකුණනු ලබයි. මෙම යන්ත්‍රයෙන් ලැබෙන ඔහුගේ ලාභය වන්නේ කුමක්ද කියලා යහන්නේ. එතකොට මෙයාගේ all inclusive price එක ගණනය කරන්නේ සාමාන්‍ය
විකුණු මගය මත 11%ක් බදු එකතු කරලා. එහෙමනම් මෙයාගේ රිටේල් ප්‍රයිස් එක, එහෙම නැත්නම් සෙලින් ප්‍රයිස් එක අපි කියනවා ලකුණු කළ මිල කියලා. රැක් ප්‍රයිස් එක. ඒක රුපියල් 100ක් නම් එයාගේ ඕල් ඉන්ක්ලූසිව් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 111යි. මොකද වැට් එක එකතු කරන රුපියල් 11ක් විකුණන අවස්ථාවේදී එහෙමනම් මුළු විකුණුම් මිල වෙන්නේ විකුණුම් වටිනාකම වෙන්නේ 111යි එකතු කළාගේ මත බදු සහිතව. අනිත් පැත්තෙන් අපිට කියනවා මෙයා මේක 100කට විකුණනකොට 125ක ලාභාන්තිකයක් සහිතව විකුණන්න කියලා. ලාභ ආන්තිකයක් සහිතව. ඒ කියන්නේ profit margin. ඒ කියන්නේ එහෙනම් මේ 100න් 25ක් profit margin එක. එහෙමනම් 25ක් අඩු වුනාම 75ක් එයාගේ පිරිවැය. ඊළඟට අපිට කියනවා මෙයාගේ මේ all inclusive price එක රුපියල් 72,150ක් කියලා. එහෙමනම් මේ 111 සමානුපාතික වෙනවා 72,150කට. ඊළඟට අපිට කියනවා අපෙන් අහන්නේ මේ රූපවාහිනී යන්ත්‍රයෙන් ඔහුට ලැබෙන ලාභය කොච්චරද කියලා. එතකොට ලාභය කියලා කියන්නේ මෙන්න මේ 25. එතකොට මේ ගණනය කිරීම සම්පූර්ණයෙන් අරගත්තම මේක 111යි. 111ක ඕල් ඉන්ක්ලූසිව් ප්‍රයිස් එකකට විකුණන අයිතමයක එයාගේ මාජින් එක වෙන්නේ 25යි. ලාභය වෙන්නේ 25යි. එහෙමනම් මේක 72,150කට සමානුපාතික නම් 72,150 111න් බෙදුවා. එහෙමනම් 25ේ සමානුපාතිකය ගණනය කරන්න 25න් වැඩි කරනවා. එතකොට උත්තරය අපිට ලැබෙනවා 16,250යි. එහෙනම් නිවැරදි උත්තරය වෙන්නේ ඒ කියන උත්තරය. හරි. ප්‍රශ්න අංක 10 ගත්තොත් සමාගමක් සේවා කැබලී පැය ගණන මත පදනම්ව ගෙවීම් සිදු කිරීමට සේවකයින් බලවා ගනී. සේවා කැබලී පැයකට ගෙවන අනුපාතය රුපියල් 250යි. සතියකදී දිනකට පැය 8 බැගින් වූ දින 6ක් සේවයේ නිරත වීම සඳහා සේවකයින්ට ඉඩ දී ඇත. එක්තරා සතියකදී සේවකයෙකු විසින් පහත නිමවම නිපදවන ලදී. X නිෂ්පාදිතයෙන් ඒකක 4යි. ඉඩ දී ඇති සේවා කැබලි කාලය ඒකකයකට පැය 3යි. Y නිෂ්පාදිතයෙන් 4යි. පැය 7 බැගින් මෙම සේවකයාට මෙම සතිය සඳහා ගෙවිය යුතු ප්‍රමත ගෙවීම වනුයේ කීයද කියලායි අහන්නේ. එහෙමනම් අපි දන්නවා X නිෂ්පාදිතයේ ඒකක 4ට එක ඒකකයකට පැය 3 ගානේ එයාට 4 වරක් 3 12ක් පැය දීලා තියෙනවා සම්මත පැය ගණන. Y නිෂ්පාදිතයේ ඒකක 4කට ඒකකයකට පැය 7 බැගින් 4 වරක් 7 පැය 28ක් සම්මත කාලය. ඒතර ඒ දෙකම එකතු කරාම 12යි 28යි 40යි. 40 250න් වැඩි කරාම අපිට කියනවා සේවා කැබලි පැයකට ගෙවන අනුපාතය රුපියල් 250යි කියලා. ඒක 250න් වැඩි කරාම රුපියල් 10,000යි. එහෙනම් නිවැරදි පිළිතුර B. හොඳයි, අපි මෙතනදී ප්‍රශ්න අංක 7 8 9 කියන තුන අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලනවා. මොකද මේ තුනම තියරි ප්‍රශ්න. හොඳයි, අපි ප්‍රශ්න අංක 7 දැන් බලමු. තින් ආර්ථික ඇනුම් ප්‍රමාණ ආකෘතිය EOQ model, අපි දන්නවා EOQ model 2DCO divided by CC the square root of all that කියන්නේ 2යි CD CO බෙදීම CC වල වර්ගමූලය. පහත සඳහන් ඒ සම්බන්ධයෙන් පහත සඳහන් උපකල්පන ඔබට ලබා දී ඇත. අපි දන්නවා මේ EOQ model එකේ උපකල්පන රාශියක් තියෙනවා. උපකල්පන කීපයක් තියෙනවා. එතකොට පළවෙනි එක ඉල්ලුම කාලය අනුව වෙනස් නොවේ. ඒ කියන්නේ ඉල්ලුම constant. ඒ කියන්නේ අපි කිව්වොතින්
ඉල්ලුම මාසයකට මෙච්චරයි කියලා ඒ මාසයකට ඒකක x කිව්වොතින් ඒක වෙනස් වෙන්නේ නැහැ හැම මාසෙම ඒක එකක x. ඒත් අපි දන්නවා EOQ මොඩල් එක හදලා තියෙන්නේ ඒ ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ ඉල්ලුම දීර්ඝ කාලයක් පුරාවට නොවෙනස්ව පවතිනවා කියන උපකල්පනය අරගෙන. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මතක ඇති EOQ මොඩල් එක සම්බන්ධ ප්‍රස්තාරය ඒ ප්‍රස්තාරයේ අර තොග මට්ටම සරල රේඛාවකින් තමයි තොග මට්ටම පල්ලෙහාට එන්නේ. එතකොට ඒ සරල රේඛාවකින් පල්ලෙහාට එන්න නම් අනිවාර්යයෙන්ම එතන ඉල්ලුම කොන්ස්ටන්ට් වෙන්න ඕනේ. නැත්නම් ඒක සරල රේඛාවක් වෙන්නේ නැහැ. ඊළඟට කාලච්ඡේදය පූර්ණ තොග වක්‍ර ගණනකින් සමන්විත වේ. ඒ කියන්නේ අපි කාලච්ඡේදය අවුරුද්දක් කියලා අරගත්තොතින් අපි දන්නවා තොග වක්‍රය කියලා කියන්නේ තොග ලැබෙන අවස්ථාවේ ඉඳලා එහෙම නැත්නම් අපි අනිත් තොග ලැබෙන අවස්ථාවටත් වඩා අපේ තොගය යලි ඇනවුම් තොගය බිඳුව වෙන අවස්ථාවේ ඉඳලා ඊට පස්සේ තොගය ලැබිලා ඒ තොගය නැවත පාවිච්චි කරලා ඒ කියන්නේ විකුණලා හෝ නිෂ්පාදනය සඳහා පාවිච්චි කරලා ඒ තොගය අවසාන වෙන අවස්ථාව දක්වා ඒ කියන්නේ නැවත බිඳුවට පැමිණීම දක්වා අතර කාල පරාසය තමයි තොග වක්‍රයක් කියලා කියන්නේ. එතකොට මෙතන අපිට කියන්නේ කාලච්ඡේදය පූර්ණ තොග වක්‍ර ගණනකින් සමන්විත වේ කියලා. නමුත් අපි දන්නවා EOQ ආකෘතිය අනුව මේක පූර්ණ තොග වක්‍ර ගණනකින් සමන්විත විය යුතු නැහැ. ඒක එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. උදාහරණයක් හැටියට අපි හිතමු පූර්ණ තොග වක්‍රයක් මාස 5යි කියලා. එතකොට එතනදී පළවෙනි මාස 5 තියෙනවා. අපි හිතමු ජනවාරි ඉඳලා ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මේ. දෙවෙනි වක්‍රය ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්. තුන්වෙනි වක්‍රය නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු. ඒතර ඒකේ ප්‍රශ්නයක් නැහැ. තොග වක්‍ර දෙසැම්බර් වෙනකොට හරියට මෙච්චරක් ඉවර වෙන්න ඕන කියලා නැහැ. ඒකයි අපි ඒක ඇවරේජ් කරලා ගණනය කිරීමේදී අපි කියනවා අවුරුද්දකට තොග වක්‍ර 5යි 5යි 10යි ඉතුරු එක 5න් 2යි. ඒ කියන්නේ දශම 4යි. අපි කියනවා තොග වක්‍ර 2.4යි අවුරුද්දකට තියෙන්නේ. ඒක අපි ගණනය කිරීම වලදී භාවිතා කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මෙතනදී සලකන්නේ ඉතා දීර්ඝ කාල පරිච්ඡේදය. අපි දන්නවා මෙතන උදාහරණයක් හැටියට අවුරුදු 5ක් ගත්තොතින් අවුරුදු 5ේදී සම්පූර්ණ තොග වක්‍ර සංඛ්‍යාවක් අපිට ඒ අවුරුදු 5 ඇතුළත ලැබෙනවා. එතකොට ඒ නිසා මේ අපි දීර්ඝ කාල පරිච්ඡේදයක් සලකා බලන නිසා එක අවුරුද්දකදී ඒ තොග වක්‍ර ගාන පූර්ණ වක්‍ර ගානකින් සමන්විත යුතු නැහැ. ඊළඟට තුන්වෙනි එක පොරොත්තු කාලය ශුන්‍ය වේ. ඒ කියන්නේ ලීඩ් ටයිම් එක. ලීඩ් ටයිම් එක බිඳුවයිලු. ඒ කියන්නේ දැන් ඕඩර් කරෝතින් දැම්මම ලැබෙනවා. එහෙම අවශ්‍යතාවයක්වත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ EOQ මොඩල් එකේ. EOQ මොඩල් එකේ අවශ්‍ය වෙන්නේ හරියට වෙලාවට හරියට යලි යනවම් මට්ටමේදී ඕඩර් එක ප්ලේස් කරලා අපි බලාපොරොත්තු වෙන වෙලාවේදී ඒ කියන්නේ හරියටම තොග මට්ටම බිඳුව වෙන වෙලාවේදී ඊළඟ තොගය අපිට ලැබෙන්න ඕනේ. නමුත් ඒක ඒ වෙලාවෙම ඕඩර් කරන්න ඕනේ කියන අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තුන්වෙනි එකත් වැරදි. ඒක උපකල්පනයක් නෙමෙයි. හතරවෙනි එක ආර්ථික ඇනවම් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් තිබේ. තොර මෙතනදී අපි හිතමු අපේ EOQ එක අපිට ලැබෙනවා ඒකක 5000යි කියලා. නමුත් අපිට පේනවා අපි ඒකක 5000ක තොගයක් ඇනෝම් කළාට ඒ ඇනෝම ලැබුණම අපිට ගබඩා පහසුකම් නැහැ ඒකක 5000කට. එහෙමනම් අපිට අර EOQ එක ඕඩර් කරන්න බෑ. ගණනය කරන්න විතරයි පුළුවන්.
එහෙමනම් EOQ මොඩල් එකේදී අපි උපකල්පනය කරනවා අපිට එන EOQ value එක ඒ ප්‍රමාණය අපිට ඇනෝම් කරලා ලබා ගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් සම්පත් තියෙනවා කියලා. නැත්තම් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. එහෙමනම් හතරවෙනි උපකල්පනය හරි. ආර්ථික ඇනෝම් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් ගබඩා පහසුකම් තියෙන්න ඕනේ, මුදල් තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රවාහන පහසුකම් අදාළ වෙනවා නම් ඒක තියෙන්න ඕනේ. ඒ ටික ඔක්කොම තියෙනවා කියලා අපි උපකල්පනය කරනවා. නැත්තම් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. එහෙමනම් 1 සහ 4 EOQ එකේ උපකල්පන දෙකක්. 2 සහ 3 EOQ එකේ උපකල්පන නොවේ. එහෙමනම් අපෙන් අහන්නේ මේ EOQ ආකෘතිය සම්බන්ධ උපකල්පන නොවන්නේ කොමන ඒවාද කියලා. එහෙමනම් නොවන්නේ 2 සහ 3. 2 සහ 3 EOQ මොඩල් එකේ උපකල්පන නෙමෙයි. එහෙනම් ඊළඟට අපි යනවා ප්‍රශ්න අංක 8 සඳහා. ප්‍රශ්න අංක 8 අපෙන් අහන්නේ අයවැය මගින් කියලා අපිට ප්‍රකාශ හතරක් දීලා තියෙනවා. ඉහත සඳහන් ප්‍රකාශන අතුරින් නිවැරදි වන්නේ කොමන ඒවාද? එහෙනම් මොනවද අපිට කියන්නේ අයවැය මගින් සංවිධානයේ එක් එක් දෙපාර්තමේන්තුව සඳහා ඉලක්ක පිහිටුවා ගැනීමට කළමනාකරණයට උපකාරී වේ. අයවැයක් මගින් සාමාන්‍යයෙන් එක් එක් දෙපාර්තමේන්තුව සඳහා ඉලක්ක පිහිටුවා ගැනීමට පුළුවන්. ඉලක්ක පිහිටවලනේ අපි අයවැය හදන්නේ. ඊළඟට දෙවෙනි එක සංවිධානයේ සියලුම අංශ අතර අදහස් හා සැලසුම් සංවිධානය කෙරේ. අපි දන්නවා අයවැය සාර්ථක කරගන්න නම් අපිට නිෂ්පාදනාංශයෙන් කියන හොඳයි අපිට මෙන්න මෙච්චර සේවක සංඛ්‍යාවක් අවශ්‍යයි, මෙන්න මෙච්චර අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍යයි. එතකොට මිලදී ගැනීම අංශයෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීම සැලසුම් කරනවා. ඊළඟට මානව සම්පත් අංශයෙන් සේවකයන් ලබා ගැනීම පිළිබඳ සැලසුම් කරනවා. එතකොට අපිට පේනවා අර සියලුම අංශ අතර අදහස් හා සැලසුම් සංනිවේදනය වෙන්න ඕනේ. ඊළඟට ඒ ටික ඔක්කොම මුදල් අංශයට දුන්නම ඒගොල්ලෝ මුදල් ටික ලෑස්ති කරගන්නවා. එහෙමනම් දෙවෙනි එක හරි අයවැයක් මගින් දෙවෙනි එක සිද්ධ වෙනවා. තුන්වෙනි එක සේවකයන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කර ගැනීම සඳහා ඔවුන්ව අභිප්‍රේරණය මොටිවේට් කරනු ලැබේ. අපි දන්නවා අයවැයක තියෙන ප්‍රධානම වාසියක් තමයි සේවකයින්ව අභිප්‍රේරණය කිරීම. එතකොට ඒකත් අයවැය මගින් සිද්ධ වෙන කාර්යයක්. හතරවෙනි එක සංවිධානයේ සම්පත් අංශ අතරේ බෙදාවෙන් කිරීම සඳහා සහාය වේ. එතකොට අයවැය හැදුවට පස්සේ උදාහරණයක් හැටියට මානව සම්පත ගත්තොත් අයවැය හදලා ඉවරනාම අපිට පේනවා එක එක දෙපාර්තමේන්තුවට එක එක අංශයට කොච්චර සේවකයින් අවශ්‍යද. එතකොට ඒ සම්පත් ටික බෙදා හැරෙනවා. කොච්චර ප්‍රාන්තනයක් මුදල් අවශ්‍යද? එතකොට මුදල් ටික බෙදා හැරෙනවා. ඒ ආකාරයට ආයතනයේ සම්පත් අංශ අතරේ බෙදා හැරීමට අයවැයක් සහාය වෙනවා. ඒ කියන්නේ මෙතන අරගත්තම මේ කියලා තියෙන හතරම නිවැරදි. හතරම නිවැරදි. හොඳයි. ඊළඟට අපි අරගත්තොත් ප්‍රශ්නාංක 9 තොගේ අගමැනීම සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන් සලකා බලන්න. අපි දන්නවා තොගවල තොග ආගණනය කිරීමේදී අපි භාවිතා කරන ක්‍රම කීපයක් තියෙනවා. ෆස්ට් ඉන් ෆස්ට් අවුට්, පෙර පිවිසි පෙර නිකුතු. ඒ වගේම සාමාන්‍ය මිලකරණය ඇවරේජ් කොස්ට් සහ ලාස්ට් ඉන් ෆස්ට් අවුට්, එහෙම ඒ කියන්නේ පසු පිවිසි පෙර නිකුතු. එතකොට මෙතනදී ඔය ක්‍රම තුන සම්බන්ධ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ අපිට මේ දීලා තියෙන ප්‍රකාශ තුනෙන් පේනවා. ඊට පළවෙනි එකේ මොකද්ද කියන්නේ පෙර පිවිසි පෙර නිකුතු ක්‍රමය යටතේ විකුණුම් පිරිවැය සහ අවසාන තොගය යන දෙකම වඩාත් මෑත කාලීන මිල ගණන් යටතේ දැක්වේ. අපි දන්නවා ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ක්‍රමයේදී මුලින් ආපු තොගය මුලින්
ඉවතට යනවා කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. එහෙමනම් අපේ ගාව ඉතුරු වෙන්නේ මොකද්ද? අන්තිමට ආපු තොගේ. එහෙමනම් අවසාන තොගේ තියෙන්නේ අන්තිමට ආපු භාණ්ඩ නිසා ඒක මෑත කාලීන මිල ගණන් නිරූපණය කරනවා. ඊළඟට විකුණුම් පිරිවැය අරගත්තොත් අපි උපකල්පනය කරන්නේ මුලින් ගත්තු අයිතමයන් මුලින් විකුණනවා කියලා. එහෙමනම් විකුණුම් පිරිවැය තියෙන්නේ මුලින් අරගත්තු අයිතමයන්ගේ පිරිවැය. එහෙමනම් මෙතන අපිට කියන්නේ මොකද්ද? පෙරපි ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ක්‍රමය යටතේ විකුණුම් පිරිවැය සහ අවසාන තොගය යන දෙකම වඩාත් මෑත කාලීන මිල ගණන් යටතේ දැක්වේ. ඒක වැරදි. අවසාන තොගය සම්බන්ධයෙන් හරි විකුණුම් පිරිවැය සම්බන්ධයෙන් වඩාත් මෑත කාලීන මිල ගණන් නෙමෙයි දැක්වෙන්නේ. ඒක කලින් මිලදීගත්තු මිල ගණන්. එහෙනම් පළවෙනි එක වැරදි. ඊළඟට දැන් මේකේ ඇත්තටම ඕගොල්ලෝ ටිකක් ස්මාර්ට් නොතින් උත්තර හතර දිහා බැලුවම පේනවා ඒ කියන උත්තරේ පළවෙනි එක තියෙනවා. මොකද අපෙන් අහන්නේ නිවැරදි උත්තර මොනවා නිවැරදි ප්‍රකාශ මොනවාද කියලා. ඒ කියන එකේ පළවෙනි එක තියෙනවා, C කියන එකේ පළවෙනි එක තියෙනවා, D කියන එකේ පළවෙනි එක තියෙනවා. නමුත් පළවෙනි එක වැරදි. එහෙමනම් A C D කියන තුනෙන් එකක්වත් නිවැරදි පිළිතුර වෙන්න බෑ. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ B විතරයි. එතකොට මේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි කියෙව්වේ නැති වුණත් අපිට මේ ප්‍රශ්නයට උත්තරය ලබා ගන්න පුළුවනි ඒ ආකාරයෙන් අපි පොඩ්ඩක් ලොජිකලි හිතුවොත්. හරි. ඒ විභාගයේදී කාලය ඉතුරු කර ගැනීම සඳහා අනුගමනය කරන ෂෝට් කට් එක. නමුත් අපි විභාගයට කලින් මේ ප්‍රශ්න දිහා බලද්දී ඒ ෂෝට් කට් ඔක්කොම පැත්තකට දාලා අපිට මේ ප්‍රශ්නයකින් ඉගෙන ගන්න පුළුවන් හැම දෙයක්ම අපි ඉගෙන ගන්න උත්සාහ කරනවා. හොඳයි. ඒ නිසා අපි දෙවෙනි එකත් බලමු. මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑමේදී මිල ගණන් අඛණ්ඩව ඉහළ යනවා. ඒ කියන්නේ කාල පරිච්ඡේදයේ ආරම්භයේදී මිල ගණන් අඩුයි, කාල පරිච්ඡේදයේ අවසානයේදී මිල ගණන් වැඩි. එක් එක් ක්‍රමයටතේ අවසාන තොගයේ අගය අපෙන් අහනවා අවසාන තොගයේ අගය FIFO average cost සහ LIFO ක්‍රම තුනට අරගත්තම වැඩිම එකේ ඉඳලා අඩුම එකට කොහොමද ඒක සකස් වෙන්නේ කියලා. එතකොට මිල ගණන් ඉහළ යනවා නම් අපි දන්නවා FIFO ක්‍රමයේදී අවසාන තොගයේ තියෙන්නේ අවසානයටම ගත්ත භාණ්ඩවල මිල ගණන්. එහෙමනම් තොග මිල ඉහළ යන අවස්ථාවකදී ඒ තොග අගය වැඩි ගොඩක්. ඇවරේජ් එකේදී සියලුම මිල ගණන් ඇවරේජ් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒක FIFO එකට වඩා අඩුයි. LIFO එකේදී අපේ උපකල්පනය අනුව අවසාන තොගේ ඉතුරු වෙන්නේ මුලින්ම අපි අරගත්තු තොග. ඒ නිසා ඒකේ මිල තමයි ගොඩක් අඩුම. එහෙමනම් අවසාන තොගය FIFO වගේ වැඩි, බර තැබු වගේට වඩා, බර තැබු වගේ වැඩි, LIFO වගේට වඩා. මොකද LIFO වගේ තමයි අඩුම වගේ. ඒ නිසා දෙවෙනි එක හරි. තුන්වෙනි එක තොග ඉක්මනින් විකුණුම් බවට පත්වන විට පෙරපිවිසි පෙරනිකුතු ක්‍රමය යටතේ අවසාන තොගයේ අගයක් සමුච්චිත බරතැබු සාමාන්‍ය මිලකරණය යටතේ අවසාන තොගයේ අගයත් එකිනෙකට සමීපව පවතී. ඒකර මෙතන මොකද්ද කියන්නේ තොගය ඉක්මනින් විකුණුම් බවට පත්වන විට. ඒ කියන්නේ අපි අද ගන්නවා හෙට විකුණනවා. ආයි අනිද්දා ගන්නවා ඊට පස්සේ දවසේ විකුණනවා. ඒ කියන්නේ අවසාන තොගයේ ඉතුරු වෙන්නේ බොහෝ වෙලාවට ඒ කාල පරිච්ඡේදයේ අවසාන දවසේ නැත්නම් අවසාන දවස් දෙකේ අවසාන දවස් තුනේ ඉතාම කෙටි කාලයකදී මිලදී ගත්තු අයිතමයන් ටික. එතකොට ඒ මිල ගණන් තමයි එතනින් දැක්වෙන්නේ. එතකොට අපි වේටඩ් ඇවරේජ් එක ගත්තොතින් බරතැබූ සාමාන්‍ය මිලකරණය ගත්තොතින් එතනදී අවසාන දවසේ මිලයි, ඊට ඉස්සෙල්ලා දවසේ මිලයි, ඊට ඉස්සෙල්ලා දවසේ මිලයි, අපි හිතමු දවස් 3ක ස්ටොක් එක තියෙන්නේ කියලා. ওই මිල ගණන් තුන ඇවරේජ් වෙනවා.
නමුත් මේ මිල ගණන් තුන ඇවරේජ් වෙන්නේ ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයක් තුළ. ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයක්. ඔය ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයක් තුළ දවස් දෙක තුනක් තුළ මිල ගණන් උච්චාවචනය වෙන්න පුළුවන් හැකියාව සෑහෙන අඩුයි. ඒ නිසා බරතැබු සාමාන්‍ය මිලකරණයෙන් ලැබෙන උත්තරය අර ෆයිෆෝ ක්‍රමයට ලැබෙන උත්තරයට ගොඩාක් දුරට සමාන වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට අපිට කියන්නේ එක සමාන වෙනවා කියලා එකිනෙකට සමීපව පවතී කියලා කියන්නේ. එතකොට තුන්වෙනි උත්තරයත් නිවැරදි. එහෙමනම් අපේ උත්තරය වෙන්න ඕනේ B. නමුත් අර පළවෙනි උත්තරය වැරදි නිසා ඒ වැරදි උත්තරය අනිත් උත්තර තුනේම තියෙන නිසා අනිවාර්යයෙන්ම නිවැරදි උත්තරය B කියන එක දෙක සහ තුන කියන ප්‍රකාශ කියෙව්වේ නැති වුණත් අපිට නිගමනය කරන්න පුළුවනි. ඒ වගේම අපි බැලුවොත් අටවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඊට සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි මොනවද කියලා. උත්තර හතර දිහා බැලුවොත් උත්තර හතරෙම තියෙනවා එක. උත්තර හතරෙම තියෙනවා දෙක. එහෙමනම් එකයි දෙකයි කියවන්න අවශ්‍ය නැහැ. උත්තර හතරෙම එක සහ දෙක තිබීම තුළින් අපිට එක්සැමිනම කියනවා එකයි දෙකයි නිවැරදි කියලා. එහෙනම් එකයි දෙකයි විභාගයේදී විතරයි මේ ෂෝට් කට් එක පාඩම් කරන අවස්ථාවන් වලදී නෙමෙයි. ඒතොර එකයි දෙකයි ඇත්තටම බලන්න ඕනේ නැහැ. 3යි 4යි බැලුවා නම් හරි. තේරුණානේ කියපද? ඒතොර විභාගයේදී ඔය වගේ කෙටි ක්‍රම පාවිච්චි කරන්න අවස්ථාවන් එන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. අපි දැන් පළවෙනි ප්‍රශ්න 10 සාකච්ඡා කරලා ඉවරයි. ප්‍රශ්න අංක 11ට. ප්‍රශ්න අංක 11 කියනවා ආයතනයක් කාර්ය පරිවර්තනය, ඒ කියන්නේ process costing. සමාවෙන්න. කාර්ය පරිවර්තනය, ඒ කියන්නේ job costing ක්‍රමය භාවිත කරන ලබන අතර මාසයේ ස්ථාවර පොදු කාර්ය මාසයේ ඍජු ශ්‍රම ප්‍රීමය මත පදනම්ව එක් එක් මාසයේ අවසානයේදී අන්තර්ග්‍රහණය කරනු ලබයි. මෑතදී අවසන් වූ මාසයේදී කාර්යයන් දෙකක් ඉටු කරන ලද අතර ඒවට අදාළව පහත සඳහන් තොරතුරු දී තිබේ. ආරම්භක නොනිමි කාලච්ඡේදය තුළදී හඳුන්වා දුන් ද්‍රව්‍ය, කාලච්ඡේදය තුළදී භාවිත කළ ශ්‍රමය. මාසය සඳහා ස්ථාවර පොදු කාර්ය රුපියල් 136,000 දෙවන කාර්ය එම මාසය තුළදී අවසන් කරන ලදී. අවසාන නොනිමි වැඩතොගේ වටිනාකම වනුයේ කොපමණද කියලා අහන්නේ. එහෙමනම් අපි දන්නවා දෙවෙනි කාර්ය අදාළ මාසය තුලදී අවසන් කරා නම් දෙවෙනි කාර්ය අවසාන නොනිමි වලට එන්නේ නැහැ. එහෙමනම් අවසාන නොනිමි වලට එන්නේ පළවෙනි කාර්ය විතරයි. එහෙමනම් අපි ගණනය කිරීම කළ යුත්තේ පළවෙනි කාර්යයට පමණයි. එතකොට පළවෙනි කාර්යයේදී ආරම්භක නොනිමි 20යි 20,000යි කාලච්ඡේදය තුළදී හඳුන්වා දුන් ද්‍රව්‍ය 34,300යි කාලච්ඡේදය තුළදී භාවිත කළ ශ්‍රමය 25,000යි. අපිට කියනවා ස්ථාවර පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ ශ්‍රමය පදනම් කරගෙන කියලා. ශ්‍රම පිරිවැය පදනම් කරගෙන කියලා. එහෙමනම් මුළු ස්ථාවර පොදු කාර්ය පිරිවැය 136,000යි. ඒ 136,000න් පළවෙනි කාර්යයට කොච්චරද දෙවෙනි කාර්යයට කොච්චරද කියන එක අපි ගණනය කරගන්න ඕනේ. එහෙමනම් ඒ 136,000න් අපිට පේනවා කාලච්ඡේදය තුළ භාවිත කළ මුළු ශ්‍රමය 25,000යි 9,000යි 34,000යි. එහෙනම් මේ 136,000 34,000න් බෙදලා පළවෙනි කාර්යයේ ශ්‍රම පිරිවැය 25,000න් වැඩි කරාම අපිට ලැබෙනවා පළවෙනි කාර්යය සඳහා අන්තර්ග්‍රහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය කොච්චරද කියලා. ඒක අපිට එහෙමනම් උත්තරය ලැබෙනවා 100,000යි මේ ගණනය කිරීම කරාම. එහෙමනම් ජොබ් 1 එකේ පළවෙනි කාර්යයේ වර්ක් ඉන් ප්‍රෝග්‍රෙස් එහෙම නැත්නම් නොනිමි තොගය වෙන්නේ ආරම්භක නොනිමි 20,000යි. ඊළඟට
කාල පරිච්ඡේදය තුලදී හඳුන්වා දුන් ද්‍රව්‍ය 34,300යි. ඊළඟට කාලච්ඡේදය තුලදී භාවිතා කළ ශ්‍රමය 25,000යි. ඊට පස්සේ අන්තර්ග්‍රහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය ලක්ෂයයි. මේ ටික එකතු කරාම අපිට ලැබෙනවා 179,300යි. ඒ කියන්නේ උත්තරය B. හොඳයි. ප්‍රශ්න අංක 13. මෑතදී අවසන් වූ මාසය සඳහා ආයතනයක ආරම්භක සහ අවසන් නිමැවුම් තොග පිළිවෙලින් ඒකක 12,000ක් සහ ඒකක 15,000ක් තිබුණේ. මාසයේ ලාභය ආන්තික පිරිවැයකරණය යටතේ සහ අන්තර්ග්‍රහණ පිරිවැයකරණය යටතේ පිළිවෙලින් රුපියල් 550,000ක් සහ 850,000ක් විය. ඒකකයකට ස්ථාවර පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය වනුයේ කීයද කියලායි අහන්නේ. අපි දානවා, අපි දන්නවා ආන්තික පිරිවැය ක්‍රමය යටතේ සහ අන්තර්ග්‍රහණ පිරිවැය ක්‍රමය යටතේ නිෂ්පාදන සඳහා පොදු කාර්ය පිරිවැය නැත්නම් ස්ථාවර පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම වෙනස් ආකාරයකට සිද්ධ වෙන්නේ. ඒ අනුව අවසන් තොගයේ ආගණනයත් ඒ ආකාරයෙන් වෙනස් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ආන්තික පිරිවැයකරණය යටතේදී අපි දන්නවා ස්ථාවර පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අන්තර්ග්‍රහණ පිරිවැය ක්‍රමය යටතේදී ස්ථාවර පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීමක් සිද්ධ වෙනවා. අපිට දැන් එහෙමනම් මෙතන කියලා තියෙනවා ආන්තික පිරිවැයකරණය යටතේදී සහ අන්තර්ග්‍රහණ පිරිවැයකරණය යටතේදී පිළිවෙලින් රුපියල් 550,000ක් සහ 850,000ක් වුණාලු මාසයේ ලාභය. එතකොට මේ පිරිවැය ක්‍රම දෙක යටතේදී ලාභයේ වෙනස ඇති වෙන්නේ අර අවසාන තොග ආගණනයේ වෙනස තුලින්. අවසාන තොග සහ ආරම්භක තොග දෙකම. එතකොට අවසාන තොගයේ ආරම්භක තොගයට වඩා වැඩි වෙලා තියෙනවා නම් ඒ වැඩි වූ ප්‍රමාණයට වැඩි වූ ප්‍රමාණය දැන් මෙතනදී ආරම්භක තොගයේ 12,000යි අවසන් තොගයේ 15,000යි. ඒ කියන්නේ ඒකක 3,000කින් අවසාන තොගයේ වැඩි වෙලා තියෙනවා. එහෙමනම් ඒ ඒකක 3,000ේ අන්තර්ග්‍රහණය වෙලා තිබුණු ස්ථාවර පිරිවැය නිසා තමයි මේ ලාභයේ වෙනස ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් ලාභයේ වෙනස 850,000 අඩු කිරීම 550,000 කියන ලක්ෂ 3යි. ඒ ලක්ෂ 3 තමයි අර තොග වැඩිවීමට අදාළ ඒකක 3,000ට අදාළ ස්ථාවර පොදු කාර්ය පිරිවැය. එහෙමනම් ලක්ෂ 3 15,000 වැඩි කිරීම 12,000 3,000 බෙදුවම අපිට ලැබෙනවා එක ඒකකයක් සඳහා වූ ස්ථාවර පොදු කාර්ය අන්තර්ග්‍රහණය රුපියල් 100යි. එහෙනම් නිවැරදි උත්තරය C. හොඳයි. අපි 11 කතා කරා, 13 කතා කරා. එතකොට 12 ඉතුරුයි. 14 12 සහ 14 තේරි ප්‍රශ්න. 12 මොකක්ද කියන්නේ? ආන්තික පිරිවැයකරණය සහ අන්තර්ග්‍රහණය පිරිවැයකරණය සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන් දී තිබේ. අහන්නේ මොකද්ද? ඉහත ඒවා අතුරින් සත්‍ය ප්‍රකාශය වන්නේ කුමක්ද? සත්‍ය ප්‍රකාශය හෝ ප්‍රකාශයන් වන්නේ කුමක්ද? එක අන්තර්ග්‍රහණ පිරිවැයකරණය යටතේ නිමැවුම් ඒකකයක ප්‍රමත පිරිවැය ආන්තික පිරිවැයකරණය යටතේ ප්‍රමත පිරිවැයකරණයට වඩා වැඩිය. අන්තර්ග්‍රහණ පිරිවැයකරණය යටතේ නිමැවුම් ඒකකයක ප්‍රමත පිරිවැය
ආන්තික පිරිවැය කරන යටතේ ප්‍රමත පිරිවැයට වඩා වැඩිය. ඒක හරිනේ. මොකද අන්තර්ග්‍රහණ පිරිවැය ක්‍රමයේදී ස්ථාවර පොදුකාර්ය පිරිවැය අපි අන්තර්ග්‍රහණය කරනවා. ආන්තික පිරිවැය කරන්නේදී ඒක අන්තර්ග්‍රහණය කරන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම අන්තර්ග්‍රහණ පිරිවැය ක්‍රමය යටතේ නිමවම ඒකකයක ප්‍රමිත පිරිවැය ආන්තික පිරිවැය කරන යටතේ ප්‍රමිත පිරිවැයට වඩා වැඩි. විකුණුම් නොමැති කාලච්ඡේදයන් තුලදී වුවද ආන්තික පිරිවැය ක්‍රමණය කරන ක්‍රමය යටතේ ලාභ උත්පාදනය කෙරේ. විකුණුම් නොමැති කාලච්ඡේදයන් තුලදී වුවද ආන්තික පිරිවැය කරන ක්‍රමය යටතේදී ලාභ උත්පාදනය කරනු ලැබේ. ඒක හරිද? නැහැ. මොකද විකුණුම් නැත්තම් ආන්තික පිරිවැය කරන ක්‍රමය වුණත් අවශෝෂණ පිරිවැය ක්‍රමය අන්තර්ග්‍රහණ පිරිවැය කරන එක වුණත් ලාභයක් උත්පාදනය කරන්න බෑ විකුණුම් නැත්තම්. මොකද ඔය දෙකේදීම ලාභය කියලා කියන්නේ විකුණුම් අඩු කිරීම විකුණුම් පිරිවැය. ඒතොර විකුණුම් නැත්තම් ලාභයක් උත්පාදනය කරන්න බෑ. තුන ආන්තික පිරිවැය කරන ක්‍රමය යටතේ මෙහෙයුම් ලාභය ගණනය කිරීමේදී ස්ථාවර පොදුකාර්ය අදාළ නොවේ. අපි දන්නා ආන්තික පිරිවැය කරන ක්‍රමයේදී මෙහෙයුම් ලාභය ගණනය කිරීමේදී ස්ථාවර පොදුකාර්ය අදාළ නොවේ. ඒක හරිද? ඒකත් හරි නෑ. මොකද හේතුව ආන්තික පිරිවැය කරන ක්‍රමයටතේදී මෙහෙයුම් ලාභය කියන්නේ ඔපරේටිං ප්‍රොෆිට්. ඔපරේටිං ප්‍රොෆිට් එක ගණනය කිරීමේදී අපි දන්නවා විකුණුම් අඩු කිරීම ආන්තික පිරිවැයට ගණනය කරන ලද ආන්තික පිරිවැය ක්‍රමයට ගණනය කරන ලද විකුණුම් පිරිවැය එතනින් අපිට ලැබෙනවා දළ ලාභය නැත්නම් දායකය ආන්තික පිරිවැය කරනේදී අපි කියන දායකය කියලා. ඒකෙන් අපි ඊට පස්සේ අදාළ කාල පරිච්ඡේදයේ ස්ථාවර පොදුකාර්ය පිරිවැය අඩු කරන්න ඕනේ මෙහෙයුම් ලාභය ලබා ගන්න. එතකොට ඒක අදාළ වෙන්නේ නැහැ කියන්න බෑ. අදාළ නොවෙන්නේ තොගා ගණනේදී විතරයි. ලාභ ගණනේදී නෙමෙයි. එහෙනම් තුන්වෙනි එකත් වැරදුයි. එහෙමනම් ඉහත ඒවා අතුරින් සත්‍ය ප්‍රකාශය හෝ ප්‍රකාශයන් වන්නේ කවරේද? එක පමණි. මේ ප්‍රශ්නේ දිත් පොඩි ෂෝට්කට් එකක් තියෙනවා. අපිට පේනවා උත්තර හතරම එක තියෙනවා. ඒ කියන්නේ එක නිවැරදි. අපි කියෙව්වත් නැතත් එක නිවැරදි. එතකොට අපිට ඇත්තටම කියවන්න ඕනේ මෙතනදී දෙක සහ තුන පමණයි. දෙක සහ තුන පමණයි ඇත්තටම කියවන්න. හොඳයි. 14 ශුද්ධ වර්තමාන අගය බිඳුව වන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කළ පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. ශුද්ධ වර්තමානාගයේ NPV බිඳුවයි. NPV බිඳුවයි. ඔයගොල්ලෝ දන්නවා NPV කියලා කියන්නේ forecast cash inflows. ඒ කියන්නේ අපි පුරෝකථනය කරපු ශුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම අඩු කිරීම ඒ මුදල් ප්‍රවාහයන් ලබා ගැනීම සඳහා අප කළ යුතු ආයෝජනය අඩු කළාට පස්සේ අපිට ලැබෙන උත්තරය. ඒක බිඳුවයිලු. එහෙමනම් ඒ කියලා තියෙන ප්‍රකාශයත් එක්ක මෙන්න මේ ප්‍රකාශ දෙක සලකලා බලන්න කියලා කියන්නේ. මේකේ පොඩි printing mistake එකක් තියෙනවා. මේ numbering වල මේක එක වෙන්න ඕනේ. මේක දෙක සහ මේක තුන. එතකොට එකේ කියන්නේ පිළිගෙවුම් කාලය ව්‍යාපෘතියේ කාල සීමාවම වේ. ඒ කියන්නේ payback period එක ව්‍යාපෘතියේ කාල සීමාවම වේ.
NPV බිඳුව වුණා කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම කියනවා. මොකද payback period එකයි NPV එකයි එකිනෙකට ස්වාධීන දෙකක්. ඒ නිසා NPV බිඳුව වුණා කියලා පිළිගැවුම් කාලය සහ ව්‍යාපෘතිය කාල සීමාවය එක වෙන්න ඕන නැහැ. එකම වෙන්න විය යුතු නැහැ. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක අභ්‍යන්තර පළදා අනුපාතිකය IRR සමානයි වට්ටම් අනුපාතිකය. අපි දන්නවා NPV බිඳුව වෙන්නේ IRR අනුපාතිකයේදී. ඒ කියන්නේ වෙනත් විදිහකට කියනවා නම් NPV බිඳුව වෙන වට්ටම් අනුපාතිකය තමයි අපි IRR කියලා කියන්නේ. එහෙමනම් මෙතන කියන්නේ අභ්‍යන්තර පළදා අනුපාතිකයේ IRR සමානයි වට්ටම් අනුපාතිකයේ. ඒක හරි. මොකද NPV බිඳුවයිනේ. ඒ කියන්නේ වට්ටම් අනුපාතයේ NPV බිඳුවේදී වට්ටම් අනුපාතිකය IRR වෙනවා. එහෙනම් මේක හරි. දෙවෙනි එක හරි. මේක තුන වට්ටම් අනුපාතිකය අභ්‍යන්තරය පළදා අනුපාතිකයට වඩා අඩුවේ නම් ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගනී. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේදී වට්ටම් අනුපාතිකය අභ්‍යන්තර පළදා අනුපාතිකයෙන් සමානයි. ඒතොර එතනදී ඒ වට්ටම් අනුපාතිකයෙන් නැත්තම් IRR එකෙන් ඩිස්කවුන්ට් කරාම NPV බිඳුවයි. එතකොට ඒකට වඩා අඩු රේට් එකකින් ඩිස්කවුන්ට් කරොත් අපි දන්නවා රේට් එක අඩු වෙන්න ඩිස්කවුන්ට් රේට් එක අඩු වෙන්න NPV වැඩි වෙනවා. එහෙමනම් වට්ටම් අනුපාතිකයේ අභ්‍යන්තර පළදා අනුපාතිකයට වඩා අඩුවේ නම් ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගනී. දැන් තියෙන බිඳුවේ එහෙමනම් වට්ටම් අනුපාතිකය තව ටිකක් අඩු වුණොත් ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගන්නවා. ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි වෙනවා. එහෙනම් තුන්වෙනි එකත් හරි. එහෙනම් උත්තරය මොකද්ද? 2 සහ 3 පමණ කියන මේ B උත්තරය. හොඳයි. දැන් මෙතනදී ඕගොල්ලන්ට ලොකු ෂෝට් කට් එකක් තියෙනවා. මේ උත්තර ටික දිහා බැලුවොතින් අපි පළවෙනි ප්‍රකාශය කියපු වෙලාවේ අපිට තේරුම් ගියා පළවෙනි එක වැරදි කියලා. පළවෙනි එක වැරදි නම් පළවෙනි එක තියෙනවා A, C සහ D කියන උත්තර තුනේම. අපෙන් අහන්නේ ඉහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ මොනවාද? එතකොට වැරදි උත්තරයක් A ගේ, C ගේ සහ D ගේ කියන තුනේම තියෙනවා නම් A, C සහ D කියන තුනම වැරදි. එහෙනම් ඉතුරු වෙන්නේ B විතරයි. එහෙමනම් ඉතුරු ඒවා කියවන්න අවශ්‍ය නැහැ. අපිට කෙලින්ම ලකුණු කරන්න පුළුවන් උත්තරය B කියලා. ආපහු පාරක් මම මතක් කරනවා මේ වගේ දේවල් කරන්නේ විභාගයේදී කාලය ඉතුරු කර ගැනීම සඳහා පමණයි. විභාගයට සූදානම් වීමේදී මේ වගේ දේවල් කරන්නේ නැහැ. මුළු ප්‍රශ්නයේ තියෙන හැම දෙයක්ම කියවලා හැම කොටසක්ම අවබෝධ කරගන්න ඕනේ. හොඳයි අපි යනවා ප්‍රශ්න අංක 17ට. කාර්ය පරිවැයකරණය සහ භාණ්ඩ පරිවැයකරණය සම්බන්ධ ප්‍රකාශ හතරක් පහතින් දී ඇත. කාර්යයක් බාරගනු ලබන්නේ තනි ඇනෝමක් සඳහා වන අතර එකිනෙකට වෙනස් පිරිවිතරයන් යටතේ භාණ්ඩ ප්‍රමාණයක් නිපදවීම සඳහා ඒ කියන්නේ number of articles නිපදවීම සඳහා කාණ්ඩයක් ඒ කියන්නේ batch එකක් යොදාගත හැකි වේ. දැන් මේ අපි කතා කරන්නේ job posting ගැන. කාර්ය පරිවැයකරණය සහ භාණ්ඩ පරිවැයකරණය සමාන කාණ්ඩ පරිවැයකරණය. කාණ්ඩ පරිවැයකරණය කියන්නේ batch costing. එතකොට job costing සහ batch costing අපි කතා කරන්නේ. කාර්යයක් බාරගනු ලබන්නේ ඒ කියන්නේ ජොබ් එකක් බාරගනු ලබන්නේ තනි ඇනෝමක් සඳහා වන අතර එකිනෙකට වෙනස් පිරිවිතරයන් යටතේ භාණ්ඩ ප්‍රමාණයක් නිපදවීම සඳහා කාණ්ඩයක් යොදාගත හැකි වේ.
දැන් මෙතනදී ඇත්තටම මේ බැච් එකයි ජොබ් එකයි මාරු කරලා තියෙන්නේ. ජොබ් එකකදී තමයි අපි එකිනෙකට වෙනස් පිරිවිතරයන් යටතේ ජොබ් එකක් කිරීම සඳහා අපි ඕඩර් එකක් අරගන්නවා. එතකොට තනි යනවුමක් සඳහා අපි ඕඩර් එකක් අරගන්නේ බැච් එකකදී. එතකොට මෙතනදී මේ දෙක පටලවලා තියෙන්නේ. එහෙමනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක ගත්තොත් කාර්යයක පිරිවැය යනු, ඒ කියන්නේ ජොබ් එකක පිරිවැය යනු කාර්යයක් සඳහා ආරෝපණය කළ හැකි මුළු පිරිවැයන් සමග එම කාර්යය සඳහා අන්තර්ගත කළ හැකි පොදු කාර්යයන්ය. එතකොට ජොබ් එකක් අපි ජොබ් එකක පිරිවැය ගණනය කිරීමේදී අපි දන්නවා ඒ ජොබ් එක සඳහා ඇට්‍රිබියුට් කරන්න පුළුවන් සියලුම පිරිවැයන් අපි ඒකට එකතු කරලා ඒකට අන්තර්ග්‍රහණය කරන්න පුළුවන් පොදු කාර්ය පිරිවැයනොත් අපි එකතු කරනවා. එතකොට දෙවෙනි එක හරි. තුන්වෙනි එක බැච් එකක නිමවුම් ඒකකයක පිරිවැය යනු ඒ බැච් එකේ නැත්නම් කාණ්ඩයේ මුළු පිරිවැය කාණ්ඩයේ නිමවුම් ඒකක ගණනින් බෙදීමෙන් ලැබෙන අගයයි. එතකොට ඒකත් හරිනේ. බැච් එකක එක එකක පිරිවැය කියන්නේ මුළු පිරිවැය බෙදීම බැච් එකේ ඒකක ගණන. එතකොට ඒකත් නිවැරදි. ඊළඟට හතරවෙනි එක කාණ්ඩයක ඇති නිමැවුම් ඒකකයක නිමැවුම් ඒකක ඒකක වෙන්න ඕනේ. ඒකක සමජාතිය වන නමුදු කාර්යයන් වල එසේ නොවේ. ඔය එක හරි. මොකද කාණ්ඩයක ඇති කාණ්ඩයක කියන්නේ බැච් එකක. බැච් එකක තියෙන නිමැවුම් ඒකක ප්‍රමාණය නිමැවුම් ඒකක සියල්ලක්ම හෝමෝජිනියස් නැත්තම් සමජාතිය වෙන්න ඕනේ. එකම ජාතිය වෙන්න ඕනේ. එකම ආකාරයක වෙන්න ඕනේ. නමුත් ජොබ්ස් අරගත්තොතින් ජොබ්ස් එකිනෙකට වෙනස්. එතකොට ඒකත් නිවැරදි. එතකොට ඒක තමයි ඇත්තටම මේ පළවෙනි එකේ පටලවල අනිත් පැත්තට දීලා තියෙන. එතකොට පළවෙනි එක වැරදි ඒ නිසා. එහෙමනම් අපේ නිවැරදි උත්තරය වෙන්න ඕනේ 2 3 සහ 4. ඒ කියන්නේ උත්තරය B. B තමයි නිවැරදි උත්තරය. හොඳයි. එතනදී අපිට මිස් වෙච්ච ප්‍රශ්න දෙක 15 සහ 16ට යනවා අපි ළඟට. දැන් 15 මොකද්ද කියන්නේ මෑතදී අවසන් වූ කාර්තුවට අදාළව ආයතනයක විචලතා විශ්ලේෂණයෙන් පහත තොරතුරු විචලතා විශ්ලේෂණයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී. හොඳයි. මෙතන උපුටා ගන්නා ලද තොරතුරු කීපයක් තියෙනවා. ආයතනය ප්‍රමත ආන්තික පිරිවැයකරණ පද්ධතියක් ක්‍රියාත්මක කරනු ලබන අතර කාර්තව සඳහා රුපියල් 2500ක සත්‍ය ලාභයක් වාර්තා කරන ලදී. කාර්තව සඳහා අයවැයගත ලාභය වූයේ කුමක්ද කියලා යන්නේ. හොඳයි. අපි දන්නවා අයවැයගත ලාභයයි සත්‍ය ලාභයයි අතරේ වෙනස තමා මේ විචලතාවය. එතකොට අපි යම්කිසි ලාභයක් බජට් කරා නම් අයවැයගත කරා නම් ඒ අයවැයගත කරාට පස්සේ විකුණුම් මිල විචලතාවයක් තියෙනවා කියනවා වාසිදායක 180ක. එහෙමනම් සත්‍ය ලාභය අයවැයගත ලාභයට වඩා වැඩි වෙනවා ඒ 180ෙන්. ඒ වගේම විකුණුම් පරිමා දායක විචලතාවයක් තියෙන අවාසිදායක 60ක්. එහෙමනම් සත්‍ය ලාභය 60කින් අඩු වෙනවා. ඊළඟට මුළු ද්‍රව්‍ය පිරිවැය 350ක් වාසිදායකයි. ද්‍රව්‍ය මිල විචලතාවය 150ක් වාසිදායකයි. ඇත්තටම මේක මුලින් මටත් වැරදුනා. ඉතාලම හොඳින් මේක කියවලා බලන්න ඕනේ. මෙතන මේ ද්‍රව්‍ය මුළු ද්‍රව්‍ය පිරිවැය කියන එක ඇතුලේ ද්‍රව්‍ය මිල පිරිවැය ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ද්‍රව්‍ය මිල විචලතාවය වෙනම ගන්න අවශ්‍ය නැහැ. මුළු ද්‍රව්‍ය පිරිවැය විචලතාවය අපිට දීලා තියෙන නිසා. එතකොට අපි මෙතන අරගන්නේ 350 විතරයි. 150 මේ 350 ඇතුළේ තියෙනවා. එතකොට
තුන්සිය පනහ වාසිදායක පිරිවැයක් කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ ලාභය වැඩි වෙනවා ඒ ප්‍රමාණයෙන්. එහෙමනම් ඒක අයවැයගත ලාභයට එකතු වෙනවා. 150 අපි ගන්නෙ නෑ. අඩු කිරීම මුළු ශ්‍රම පිරිවැය අවාසිදායක විචලතාවයක් තියෙනවා 310ක. එහෙමනම් ඒක අඩු වෙනවා. ඊළඟට මුළු විචල්්‍ය පොදුකාර්ය පිරිවැය 50ක් අවාසිදායකයි. එහෙනම් ඒ 50ත් අඩු වෙනවා. ස්ථාවර පොදුකාර්ය වියදම් පිරිවැය විචලතාවය 40ක් වාසිදායකයි. එහෙමනම් ඒ 40 එකතු වෙනවා. එතකොට ඔය ගැලපීම් ටික ඔක්කොම කළාට පස්සේ අපේ සත්‍ය පිරිවැය රුපියල් 2500ක් කියලා කියනවා. රුපියල් 2500ක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ බජටඩ් ප්‍රොෆිට් එකට මේ ටිකේ එකතුව 180 ඍණ 60 ධන 350 ඍණ 310 ඍණ 50. එතන තියෙනවා 150ක්. ඒ ටික සුළු කරාම එතකොට බජටඩ් ප්‍රොෆිට් ධන 150 සමානයි සත්‍ය ලාභය 2500යි. එහෙමනම් බජටඩ් ප්‍රොෆිට් කියලා කියන්නේ සත්‍ය ලාභයෙන් 150ක් අඩු කරාම 2350යි. එහෙනම් උත්තරය B. 16 වෙනි ප්‍රශ්නය ගත්තොත් හස්තාභරණ නිපදවනු ලබන සමාගමක සේවකයෙකුට ඔහු විසින් නිපදවනු ලබන මාලයකට රුපියල් 500 බැගින් ගෙවනු ලැබේ. කෙසේ වෙතත් සේවකයෙකුට සතියක් සඳහා රුපියල් 12,000 බැගින් වූ අවම වේතනයක් සහතික වී ඇත. පසුගිය සති දෙක සඳහා පිළිවෙලින් මාල 20ක් සහ මාල 30ක් බැගින් ඔහු නිපදවන ලද්දේ නම් එක් එක් සතියේ පිළිවෙලින් මාසයකට අදාළ ශ්‍රම පිරිවැය වනුයේ කීයද? හොඳයි. මෙතනදී අපිට කියනවා සතියකට රුපියල් 12,000ක් බැගින් වූ අවම වේතනයක් සහතික වෙලා තියෙනවා කියලා. එහෙමනම් අපි දන්නවා මාලයකට රුපියල් 500ක් ගෙවනවා නම් රුපියල් 12,000ේ අවම වේතනයට සමාන වෙන්න නම් එයා මාල 24ක් නිපදවන්න ඕනේ. එතකොට 24ට වඩා වැඩියෙන් නිපදෙව්වොත් එයාට ඒ නිපදවපු මාල සංඛ්‍යාවට රුපියල් 500 ගණන් ලැබෙනවා. 24ට වඩා අඩුවෙන් නිපදෙව්වොත් එයාට රුපියල් 12,000ක් ලැබෙනවා. රුපියල් 500 ගානේ 24කට වඩා අඩුවෙන් නිපදෙව්වොත් 12,000ට වඩා අඩු නිසා. එතකොට පළවෙනි සතියේදී එයා නිපදවලා තියෙන මාල 20යි. ඒක 24ට වඩා අඩුයි. එහෙමනම් එයාට රුපියල් 12,000ක් ගෙවිය යුතුයි. එතකොට 12,000ක් ගෙවන්නේ මාල 20ක් හැදුවට. එහෙමනම් එක මාලයක පිරිවැය රුපියල් 600යි. ඊළඟට දෙවෙනි සතියේදී එයා මාල 30ක් හදලා තියෙනවා. එයා මාල 30ක් හැදුවා නම් 24ට වඩා වැඩි. එහෙමනම් එයාට 500 ගාන ගෙවන්න ඕනේ. එහෙමනම් එක මාලයක පිරිවැය රුපියල් 500යි. එහෙනම් උත්තරය 600ක් සහ 500යි. ඒ කියන්නේ නිවැරදි උත්තරය C. හොඳයි, අපි 17 ප්‍රශ්න අංක 17 කතා කරා කලින්. එහෙනම් අපි 18ට යනවා දැන්. ප්‍රශ්න අංක 18 අරගත්තොත් ඒ පෙරසරියේ ආරම්භක තොගයක් නොතිබුණි. කාලච්ඡේදයේ ආරම්භයේදී නිමවුම එකක 10,000ක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඒකකයක් රුපියල් 400 බැගින් ඒ පෙරසරියට හඳුන්වා දෙන ලද අතර රුපියල් 105ක් අගය වූ අතිරේක අමුද්‍රව්‍ය පෙරසරිය සඳහා පසුව හඳුන්වා දෙන ලදි. අවසන් කළ නිමවුම ඒකකයක් සඳහා පරිවර්තන පිරිවැය රුපියල් 50 බැගින් වූ අතර අඩක් නිම කළ නිමවුම ඒකකයක් සඳහා පරිවර්තන පිරිවැය රුපියල් 25 බැගින් විය. නිම කළ භාණ්ඩ ලෙස නිමවුම ඒකක 9,000ක් මාරු කරන ලදි. ඒ පෙරසරියේ අවසාන නොනිමි වැඩ තොගයේ වටිනාකම වනුයේ කොපමණද කියලා අහන්නේ. හොඳයි.
ආරම්භකත්වයක් තිබුණේ නැහැ කියලා කියනවා. එහෙමනම් කාලච්ඡේදය ආරම්භයේදී නිමැවුම් මේකක 10,000ක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඒකකයක් රුපියල් 400 බැගින් පෙරසරියට හඳුන්වා දෙන ලද අතර එහෙමනම් ඒකකයක අමුද්‍රව්‍ය පිරිවැය රුපියල් 400යි. ඊළඟට ඒ ඒකක 10,000 සඳහා පසුව රුපියල් ලක්ෂ 5ක් අගේ වූ අතිරේක අමුද්‍රව්‍ය හඳුන්වා දෙන ලදී. එතකොට පසුව හඳුන්වා දුන් අමුද්‍රව්‍ය වල ඒකකයක පිරිවැය ලක්ෂ 5 බෙදීම 10,000 රුපියල් 50යි. ඊළඟට දැන් අපෙන් අහන්නේ නොනිමිතෝගේ වටිනාකම. ඒ නිසා අවසන් කළ නිමැවුම් ඒකකයක් සඳහා පරිවර්තන පිරිවැය රුපියල් 50 බැගින් වූ අතර අඩක් නිම කළ නිමැවුම් ඒකකයක් සඳහා පරිවර්තන පිරිවැය රුපියල් 25යි. එහෙමනම් අපේ නොනිමිතෝගේ පරිවර්තන පිරිවැය ඒකකයකට රුපියල් 25යි. එහෙමනම් නොනිමිතෝගේ තිබෙන්නා වූ ඒකකයක මුළු පිරිවැය රුපියල් 475යි. එතකොට නොනිමිතෝගේ තියෙනවා ඒකක 1000ක්. මොකද ඒකක 10,000කට අමුද්‍රව්‍ය හඳුන්වා දීලා තියෙනවා. 9,000ක් තමයි නිමැවුම් ඒකක හැටියට මාරු කරලා තියෙන්නේ. මේකේ normal loss, abnormal loss මොනවත් අපිට දීලා නැහැ. එහෙමනම් ඒව නැහැ කියලා උපකල්පනය කරන්න පුළුවන්. එහෙමනම් ඉතුරු වෙන්නේ ඒකක 1000 ඒකක 1000යි. එහෙනම් 475 වැඩි කිරීම 1000 475,000යි. නිවැරදි උත්තරය D. ප්‍රශ්න අංක 19. සමාගමක් 11%ක් වූ එකතු කළ අගය මත බද්ධ VAT සහ 25%ක් වූ ලාභ අධිකයක් සහිතව ඒකකයක් රුපියල් 12,765ක් බැගින් වූ උපරිම සිල්ලර මිලකට නිෂ්පාදිතයක් අලෙවි කරනු ලැබේ. ඒ කියන්නේ වැට් එකත් එකතු කරලා 25%ක මාකප් එකකුත් එකතු කරලා ඒකකයක් විකුණනවා 12,765කට. ඒ කියන්නේ අපි අරගත්තොත් මේ අහිතමේ පිරිවැය CI කියලා. එයා ඒකට මාකප් එකක් එකතු කරනවා 25ක. එතකොට ඒකේ ලකුණු කළ අගය ලකුණු කළ විකුණුම් මිල 125ක් වෙනවා. ඒ 125ට VAT එකතු කරනවා 11%ක්. එතකොට ඒක 13,775ක් වෙනවා. ඒ අනුව එයාගේ විකුණුම් අවසාන විකුණුම් මිල 138,775යි. අපිට කියනවා එයා ඒකකයක් අවසානයේදී විකුණුවේ 12,765කට කියලා. එහෙමනම් මේ අවසානයේදී විකුණපු මිල අපි මෙතනදි ගණනය කරා අනුපාතිකව 138,775යි. ඒක සමානුපාතික වෙනවා 12,765කට. එහෙමනම් මේ අනුපාත අනුව අපෙන් අහන්නේ හරි, අපෙන් ඊළඟට අහනවා එකතු කළ අගය මත බදු අනුපාතය 11% සිට 15 දක්වා වැඩි කරන ලද නමුදු. ඒතර වැට් එක වැඩි වෙලා තියෙනවා 11 ඉඳලා 15 වෙනකන්. නමුත් උපරිම සිල්ලර මිලෙහි වැඩිවීමක් සඳහා අවසර නොතිබුණි. ඒ කියන්නේ මේ 12,750ට විකුණපු භාණ්ඩය 12,750ටම විකුණන්න වෙනවා වැට් වැඩි වුණාට පස්සේ. එතකොට වැට් වැඩි වෙන්න ඉස්සෙල්ලා මේ භාණ්ඩය 12,705කට 65කට විකුණනවා. ඒක 138,75කට සමානුපාතිකයි. එහෙමනම් ඒකේ පිරිවැය විය යුත්තේ 12,765 138.75න් බෙදලා වැඩි කරනවා 100ෙන් 9,200යි. එතකොට වැට් වැඩි කරාට පස්සේ පිරිවැය 9,200යි. විකුණන මිල 12,765යි. නමුත් වැට් එක දැන් 15%ක් නිසා එයාට විකුණන්න වෙන්නේ මෙන්න මෙතන ප්‍රයිස් එක රුපියල් 100 වුණොත් මෙතන 115කට. එහෙමනම්
දැනුත් එයා විකුණන්නේ 12765කට නම් එයාගේ මෙතන මිල වෙන්නේ 12765 බෙදීම 115 වැඩි කිරීම 100 එහෙම නැත්නම් එයාගේ වැට් එක වෙන්නේ 12765 බෙදීම 115 වැඩි කිරීම 15 එහෙමනම් අපි මේක 115ෙන් බෙදලා 15ෙන් වැඩි කරා 1665යි එහෙමනම් 1665ක වැට් එකකුත් ගෙවලා 12765කට භාණ්ඩය විකුණන්න නම් එයාගේ මෙතන ලකුණු කළ මිල විය යුත්තේ රුපියල් 11100යි. ඒ කියන්නේ අපි දැන් පහළ එහා ඉඳලා උඩට ගණනය කරගෙන යනවා 11100යි. මෙයාගේ පිරිවැය 9200යි කියලා අපි කලින් හොයාගත්තා. එහෙමනම් දැන් ලාභය වෙන්නේ 9200 සහ 11100 අතර වෙනස 1900යි. අපෙන් අහන්නේ නව ලාභ අධිකය ඒ කියන්නේ අලුත් මාකප්පෙක කීයද කියලා. ඒතර අලුත් මාකප්පෙක වෙන්නේ 9200ෙන් 1900යි. 9200ෙන් 1900 ප්‍රතිශතයක් හැටියට ගණනය කරාම 20.65යි. ඒ කියන්නේ නිවැරදි උත්තරය B. අපි එහෙමනම් දැන් යනවා ප්‍රශ්න අංක 20ට. සම්ප්‍රදායික මුදල් ප්‍රවාහයන් යොදාගෙන ව්‍යාපෘති ඇගීම සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන් කර තිබේ. සම්ප්‍රදායික මුදල් ප්‍රවාහයන් යොදාගෙන ව්‍යාපෘති ඇගීම සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන් කර තිබේ. එකිනෙකට සමාන පිළිගැවුම් කාලයන්ගෙන් යුතු ව්‍යාපෘති දෙකක ශුද්ධ වර්තමාන අගයන්ද සමාන වේ. අපි දන්නවා පළවෙනි එක වැරදි. මොකද අපි කලිනුත් කලින් ප්‍රශ්නයකදීත් මේ වගේම දෙයක් ආවා. Payback period සමාන වුණා කියලා NPV සමාන වෙන්නේ නැහැ. මොකද Payback period සමාන වුණාට ඒක එක අවුරුද්දේ ව්‍යාපෘති දෙකක තියෙන මුදල් ප්‍රවාහයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා NPV සමාන විය යුතු නැහැ. එතකොට පළවෙනි එක වැරදි. අපෙන් අහන්නේ මොනවද වැරදි ප්‍රකාශයන් කියලා. එතකොට පළවෙනි එක වැරදි. දෙවෙනි එක ව්‍යාපෘතියක අභ්‍යන්තර පළදා අනුපාතිකය ඒ කියන්නේ IRR වට්ටම් අනුපාතිකයට වඩා වැඩි වන විට එහි ශුද්ධ වර්තමාන අගය ධන වේ. ව්‍යාපෘතියක අභ්‍යන්තර පළදා අනුපාතිකය ඒ කියන්නේ IRR වට්ටම් අනුපාතිකයට වඩා වැඩි වන විට IRR එකට වඩා වට්ටම් අනුපාතිකය වැඩි වෙනකොට එහි ශුද්ධ වර්තමාන අගය ධන වෙනවලු. අපි දන්නවා අභ්‍යන්තර පළදා අනුපාතිකයේදී ශුද්ධ වර්තමාන අගය බිඳුවයි. ඊට වඩා අඩු අනුපාතිකයකින් අපි වට්ටම් කරෝතින් NPV එක බිඳුවට වඩා වැඩි වෙනවා. එහෙමනම් මේ දෙවෙනි එක හරි. දෙවෙනි එක නිවැරදි. දෙවෙනි එක නිවැරදි. තුන්වෙනි එක ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය ඒ කියන්නේ ARR accounting rate of return සහ පිළිගැවුම් කාල ගණනය යන දෙකම මුදල් ප්‍රවාහයන් මත පදනම් වේ. අපි දන්නවා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය ARR අපි ගණනය කරන්නේ ලාභ ප්‍රකාශනය එහෙම නැත්නම් ලාභය පදනම් කරගෙන මුදල් ප්‍රවාහ පදනම් කරගෙන නෙමෙයි. අපි දන්නවා ARR ගණනය කිරීමේදී අපි ෂය පවා අඩු කරලා තමයි ලාභය ගණනය කරන්නේ.
එතකොට එහෙමනම් මේ ප්‍රකාශය වැරදි. පිළිගැවුම් කාලය මුදල් ප්‍රවාහ මත ගණනාංක පදනම් වෙන එක හරි. නමුත් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය මුදල් ප්‍රවාහ මත නෙමෙයි අපි ගණනය කරන්නේ. හතරවෙනි එක අභ්‍යන්තර පලදා අනුපාතිකය මගින් පිළිගැවුම් කාලයට එහා ගොස් ව්‍යාපෘතියේ මුදල් ප්‍රවාහයන් සලකා බලනු නොලැබේ. ඒකද කියන්නේ IRR ගණනය කිරීමේදී payback period එකෙන් එහාට යන්නේ නැහැ කියලා. ඒක වැරදි. මොකද IRR ගණනය කිරීමේදී අපි payback period එකෙන් එහාට ගිහිල්ලා ව්‍යාපෘතියේ සම්පූර්ණ කාල පරිච්ඡේදය අපි සම්පූර්ණ අවුරුදු ගණන සලකා බලලා තමයි IRR අපි ගණනය කරන්නේ. එහෙනම් payback period එකෙන් එහාට යන්නේ නැහැ කියන එක IRR එකේදී වැරදි. එහෙනම් අපිට පේනවා මේ ප්‍රකාශ හතරෙන් දෙවෙනි එක විතරයි නිවැරදි ප්‍රකාශයකට තියෙන්නේ, අනිත් තුනම වැරදි. එහෙනම් උත්තරය වෙන්නේ C 1 2 1 3 සහ 4. මොකද අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශයන් මොනවද කියලා. 1 3 සහ 4 වැරදි ප්‍රකාශයන් හැටියට අපිට සලකන්න පුළුවන්. හොඳයි. අපි 21 බැලුවොත් ප්‍රශ්න අංක 21. ප්‍රමත ආන්තික පිරිවැය කරන පද්ධතිය ක්‍රියාත්මක කරන ලබන ආයතනය සත්‍ය ලාභය අයවැයගත ලාභය සමග සැසඳීම සඳහා පහත සඳහන් ප්‍රකාශනය පිළියෙල කරන ලදී. ආන්තික පිරිවැය කරන පද්ධතිය ක්‍රියා කරන ලබන ආයතනය සත්‍ය ලාභය සහ අයවැයගත ලාභය සැසඳීම සඳහා. ඒතර මෙයාගේ තියෙන්නේ මාර්ජිනල් කොස්ට් සිස්ටම් එක. අයවැයගත ලාභය 8000යි, මුළු ද්‍රව්‍ය පිරිවැය විචලතාවය 0යි, මුළු ශ්‍රම විචලතාවය පිරිවැය 0යි, ස්ථාවර පොදු කාර්ය වියදම් විචලතාවය 0යි, මුළු විකුණුම් ආන්තික විචලතාවය අවාසිදායක 1000යි, සත්‍යලාභය 7000යි. පහත සඳහන් ඒවා අතුරින් ඉහත දක්වන සැසඳුම් ප්‍රකාශය ඇතුළත් තොරතුරු පිළිබඳව නිවැරදි අර්ථකථනයක් දෙනු ලබන්නේ කවරක් මගින්ද? ප්‍රමත ද්‍රව්‍ය මිල සහ සත්‍ය ද්‍රව්‍ය මිල සමාන වේ. මේ දීලා තියෙන ලාභ සැසඳීමේ ප්‍රකාශයේ තියෙනවා මුළු ද්‍රව්‍ය පිරිවැය විචලතාවය ශුන්‍යයි කියලා. නමුත් අපි දන්නවා මුළු ද්‍රව්‍ය විචලතාවය කියලා කියන්නේ, මුළු ද්‍රව්‍ය පිරිවැය විචලතාවය කියලා කියන්නේ ද්‍රව්‍ය මිල විචලතාවය පමණක්ම නොවේ. ඒකේ තියෙනවා ප්‍රයිස් වේරියන්ස් එකයි යූසේජ් වේරියේෂන් එකයි, භාවිත විචලතාවය දෙකම තියෙනවා. එතකොට අපිට A කියන එකෙන් කියන්නේ ප්‍රමත ද්‍රව්‍ය මිල සහ සත්‍ය ද්‍රව්‍ය මිල සමාන වේ කියලා. නෑ, විචලතාවය ශුන්‍ය වෙච්ච පමණින් අපිට කියන්න බෑ ප්‍රමත මිල සහ සත්‍ය මිල සමානයි කියලා. මොකද සමහර විට මිල විචලතාවය ධන වෙලා ඒ ගණනින්ම ඒ ප්‍රමාණයෙන්ම භාවිත විචලතාවය ඍණ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කියන එක අපිට නිවැරදි පිළිතුරක් හැටියට බාර ගන්න බෑ. B ඒකකයක් සඳහා පරිභෝජනය කළ සත්‍ය ශ්‍රම කාලය ඒකකයක ප්‍රමත ශ්‍රම කාලයට සමාන වේ. දැන් මෙතන මේ ශුන්‍යයි කියලා දීලා තියෙන්නේ මුළු ශ්‍රම පිරිවැය විචලතාවය. ඒතර මුළු ශ්‍රම පිරිවැය විචලතාවය බිඳුව වුණාට අපිට මෙතන තියෙන්නේ ඒකකයක් සඳහා පරිභෝජනය කළ සත්‍ය ශ්‍රම කාලය සහ ප්‍රමත ශ්‍රම කාලය සමාන වේ කියලා. ඒතර කාලයන් දෙක සමාන විය යුතුම නැහැ. ඒ දෙක වෙනස් වෙලා මිල විචලතාවේනුයි කාර්යක්ෂමතා විචලතාවේනුයි ඒ දෙක එකිනෙකට හිලව් වෙන්න පුළුවන්. ඒ නිසා B එකත් වැරදි. අයවැයගත ස්ථාවර පොදු කාර්ය පිරිවැය සත්‍ය ස්ථාවර පොදු කාර්ය පිරිවැයට සමාන වේ.
මෙතන කියලා තියෙනවා ස්ථාවර පොදුකාර්ය වියදම් විචලතාවය ශුන්‍යයි කියලා. ඒතර ස්ථාවර පොදුකාර්ය වියදම් විචලතාවය ශුන්‍ය වෙන්න නම් අනිවාර්යයෙන්ම අයවැයගත ස්ථාවර පොදුකාර්ය වියදම වියදම් සත්‍ය ස්ථාවර පොදුකාර්ය වියදම් වලට සමාන වෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි එක හරි. C හරි. D සත්‍ය වශයෙන්ම විකුණුම් ප්‍රමාණය අයවැයගත විකුණුම් ප්‍රමාණයට වඩා අඩුය. එතකොට විකුණුම් සම්බන්ධයෙන් අපිට කියන්නේ මුළු විකුණුම් ආන්තික විචලතාවය අවාසිදායකයි කියලා. එතකොට මුළු විකුණුම් ආන්තික විචලතාවය අපි සත්‍ය වශයෙන්ම විකුණු ප්‍රමාණය අයවැයගත විකුණු ප්‍රමාණයට වඩා අඩුය. අපි දන්නවා මුළු විකුණු ආන්තික විචලතාවය ගණනය කරන්නේ ආන්තිකය ඒකකයක ආන්තිකය වැඩි කිරීම සත්‍ය විකුණු සහ අයවැයගත විකුණු අතර වෙනස. එතකොට මෙතන මුළු ආන්තික මුළු විකුණු ආන්තික විචලතාවය ඍණ අවාසිදායකයි කියලා කියන්නේ අවාසිදායකයි කියලා කියන්නේ මෙතන මිල විචලතාවයක් සහ ඒකක විචලතාව ඒකක ගණනේ විචලතාවය කියන දෙකම මෙතන තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට හරියටම කියන්න අමාරුයි සත්‍ය වශයෙන් විකුණු ප්‍රමාණය අයවැයගත විකුණු ප්‍රමාණයට වඩා අඩුද වැඩිද කියලා. එතකොට අපිට ස්ථිර වශයෙන්ම මෙතන පිළිගන්න පුළුවන් උත්තරයකට තියෙන්නේ නිවැරදි පිළිතුර හැටියට C කියන උත්තරය. ඊළඟට අපි යනවා එහෙමනම් ප්‍රශ්න අංක 22ට. ආයතනයක් ඊළඟ වර්ෂය සඳහා එහි මුදල් අයවැය පිළියෙල කරමින් සිටී. ඊළඟ වර්ෂයේ ආරම්භයේදී ණය හිමි ශේෂය රුපියල් 6 ලක්ෂයක් වෙතයි ඇස්තමේන්තු කර ඇත. ඊළඟ වර්ෂය සඳහා ගැනුම් රුපියල් මිලියන 14.4ක් වෙතයි ඇස්තමේන්තු කර ඇති අතර එය වර්ෂය පුරා සමානව සිදුවනු ඇත. ගැනුම් වලින් 70%ක් ණය පදනම මත වන අතර ඉතිරිය මුදලට සිදු කෙරේ. ණයට ගැනුම් සඳහා සමාගම ගැනුම් සිදු කළ මාසයට පසු මාසයේදී ගෙවීම් සිදු කරනු ලැබේ. ඊළඟ වර්ෂය තුළදී සැපයුම් කරුවන්ට කළ යුතු ඇස්තමේන්තුගත මුදල් ගෙවීම වනුයේ කොපමණද? හොඳයි. ආයතනයෙහි මුදල් අයවැය පිළියෙල කරමින් සිටිනවා. ඊළඟ වර්ෂය ආරම්භයේදී ණය හිමි ශේෂය රුපියල් 6 ලක්ෂයක් වෙතයි ඇස්තමේන්තු කර ඇත. එතකොට මෙතන කියනවා ගැනුම් වලින් 70%ක් ණය පදනම වන අතර ඉතිරිය මුදලට සිදු කෙරේ. ණයට ගැනුම් සඳහා සමාගම ගැනුම් සිදු කළ මාසයට පසු මාසයේදී ගෙවීම් සිදු කරනු ලැබේ. අපි දැන් මෙතන කතා කරන්නේ වර්ෂයක් ගැන. නමුත් ගැනුම් සඳහා ගෙවීම් කරනවා ණයට ගැනුම් සඳහා ගෙවීම් කරනවා ඊළඟ මාසයේදී. ඒ කියන්නේ මේ වර්ෂය මුලදී තියෙන ණය හිමි ශේෂය අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම ගෙවිය යුතුයි ඊළඟ මාසයේදී. ඒ කියන්නේ වර්ෂය අවසන් වෙන්න බොහෝ කලින්. එහෙමනම් ඊළඟ වර්ෂයේදී මේ 600 සම්පූර්ණයෙන්ම ගෙවිය යුතුයි. එහෙමනම් ඒක ඊළඟ වර්ෂයේ සම්පූර්ණයෙන්ම ගෙවිය යුතු මුදල් ප්‍රවාහයක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඊළඟට ඊළඟ වර්ෂය සඳහා ගැනුම් මිලියන 14.4ක් වෙතයි ඇස්තමේන්තු කර ඇති අතර එය වර්ෂය පුරා සමානව සිදුවනු ඇත. එහෙමනම් ගැනුම් වලින් 70%ක් ණය පදනම මත වන අතර ඉතිරිය මුදලට සිදු කෙරේ. එහෙනම් මේ 14.4න් 30%ක් මුදලට තමයි මිලදී ගන්නෙ. එහෙමනම් ඒ මුදලට ගැනුම් වල ගෙවීම් ඒ අවස්ථාවේදීම ඒ වර්ෂය තුලදීම අපි ගෙවිය යුතුයි. එහෙමනම් ඒ 14,400න් 30%ක් වර්ෂය තුලදීම අපි ගෙවනවා.
ඉතුරු 170න් අවසාන මාසයේදී මිලට ගෙනුම් හැරුණම ඉතුරු ප්‍රමාණය අපි ඒ අවුරුද්දෙම ගෙවිය යුතුයි. ජනවාරි ගත්තනම් පෙබරවාරි ගෙවනවා, පෙබරවාරි ගත්තනම් මාර්තු ගෙවනවා. එහෙමනම් අපේ ගාව ගෙවන්නේ නැතුව ඉතුරු වෙන්න පුළුවන් අවසාන මාසය කියන්නේ දෙසැම්බර් මාසයේ ගත්ත ඒවා විතරයි. එහෙමනම් අපි ගෙවනවා මාස 11ක ගත්ත ඒවා 170. එහෙමනම් 14400 වැඩි කිරීම 170 වැඩි කිරීම 12න් 11. මේ ටික සුළු කරලා එකතු කරාම අපිට උත්තරය ලැබෙනවා 14160. ඒ කියන්නේ මිලියන වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 14.16. ඒ කියන්නේ අවසාන මේ D කියන අවසාන උත්තරය. 23. උපදේශක සේවා සපයන ආයතනයක අධීක්ෂකයෙකු සඳහා මාසකට සති 4කින් අය කළ හැකි රුපියල් 40,000ක වැටුපක් ගෙවනු ලබන අතර කනිෂ්ඨ සහායකයෙකු සඳහා පැය 8ක දිනක් සඳහා රුපියල් 560ක් බැගින් ගෙවනු ලැබේ. සහායක විසින් දිනකට නියමිත සාමාන්‍ය කාලයේ අභිභවා සේවයේ නිරත වෙන්නේ නම් සාමාන්‍ය පැයක අනුපාතිකයකට 50%ක අතිරේක පාරිතෝෂිකයක් එකතු කරනු ලැබේ. අධීක්ෂක කාල අතිකාල ගෙවීම සඳහා හිමිකම් නොලබයි. එක් අධීක්ෂකයෙකු සහ කනිෂ්ඨ සහායකයෙකු 5 දෙනෙකු එක් එක් දිනයකදී පැය 12 බැගින් දින 5කින් යුතු සතියකදී සේවයේ නිරතව එක්තරා කාර්යයක් සිදු කරන ලදී. පහත සඳහන් ඒවා අතුරින් එම කාර්යයේ මුළු පිරිවැය වන්නේ කුමක්ද කියලායි අහන්නේ. හොඳයි. අපි අධීක්ෂකව ගත්තොතින් එයාට රුපියල් 40,000ක මාසික වැටුපක් ගෙවනවා. මාසයකට සති 4යි තියෙන්නේ කියලා අපිට උපකල්පනය කරන්න කියනවා. එහෙමනම් සතියකට රුපියල් 10,000යි. එතකොට දින 5කින් යුතු සතියක් සේවයේ නිරත වෙලා තියෙනවා මේගොල්ලෝ. එතකොට අධීක්ෂකයාට අතිකාල දීමනා ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒ සතියේ සේවය සඳහා එයාගේ පිරිවැය වෙන්නේ රුපියල් 10,000යි. ඊළඟට සහායකයින් දවසකට පැය 12 ගානේ වැඩ කරලා තියෙනවා. එහෙමනම් දවස් 5ක් ඒගොල්ලෝ වැඩ කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ සාමාන්‍ය පැය 8ට රුපියල් 560 ගානේ ගෙවන නිසා සාමාන්‍ය පැය 8ක දිනක් සඳහා 560 ගාන ගෙවන නිසා ඒ 5 දෙනාට දවස් 5කට 560 ගානේ පිරිවැය 1000 පිරිවැය 14,000ක් වෙනවා. ඊළඟට මේ හැම එක්කෙනෙක්ම හැම දවසකදීම දවස් භාගයක් වැඩිපුර වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ පැය 4ක් වැඩිපුර වැඩ කරලා තියෙනවා. එහෙමනම් මේ පැය 4 සඳහා සේවකයෝ 5 දෙනා දවස් 5ක් පැය 4 ගානේ වැඩ කරා. එහෙමනම් සම්පූර්ණ දවස් හැටියට බලන්න නම් ඒක 8ෙන් බෙදනවා. සාමාන්‍ය වේතනය 560 ගාන ගෙවන්න ඕනේ. නමුත් එයාට 105ක 150ක පාරිතෝෂිකයක් එකතු කරනවා. ඒ සඳහා එහෙමනම් ඒ ප්‍රමාණය 1.5ෙන් වැඩි කරනවා. එහෙනම් එතන අපිට උත්තර ලැබෙනවා 10,500යි. මේ ටික එක්කව කරාම ඔක්කොම මුළු පිරිවැය 34,500ක් හැටියට ලැබෙනවා. ඒ කියන්නේ නිවැරදි පිළිතුර C. අපි එහෙනම් යනවා ප්‍රශ්න අංක 24ට. පාරිභෝගිකයෙකු විසින් එක්තරා ආයතනයක් එහි සිල්ලර මිලෙන් 10%ක වට්ටමක් සහිතව රුපියල් 2070කට සිල්ලර කඩයකින් මිලට ගන්නා ලදී. සිල්ලර වෙළඳසැල එම ආයතනය එහි සිල්ලර මිලෙන් 25%ක වට්ටමක් සහිතව නිෂ්පාදකගෙන් මිලට ගනු ලබයි. නිෂ්පාදක විසින් 20%ක ලාභාන්තිකයක් සපයා ගන්න ලබන අතර එම ආයතනය 15% බැගින් එකතු කළාගේ මත බද්දට යටත් වේ. හොඳයි. මෙතනදී එතකොට අපිට කියනවා
පාරිභෝගිකයෙකු විසින් එක්තරා අයිතමයක් එහි සිල්ලර මිලෙන් 10%ක වට්ටමක් සහිතව රුපියල් 2070කට සිල්ලර කඩයකින් මිලදී ගන්නා ලදී කියලා. ඒ කියන්නේ සිල්ලර කඩේ උපරිම සිල්ලර මිල 100ක් හැටියට ලකුණු කරලා තිබුණා නම් මේ පුද්ගලයා ඒක අරගන්නේ 10%ක වට්ටමකින් පස්සේ රුපියල් 90කට. ඒ 90 සමානුපාතික වෙනවා රුපියල් 2070කට. ඊළඟට මේ සිල්ලර වෙළඳසැල එම අයිතමය එහි සිල්ලර මිලෙන් 25%ක වට්ටමක් සහිතව නිෂ්පාදකගෙන් මිලට ගන්න ලබයි. එහෙමනම් මේ සිල්ලර වෙළඳට මේක පිරිවැය වෙන්නේ මේ 100න් 25%ක වට්ටමක් සහිත අගය. ඒ කියන්නේ ආයක මිලට ගන්නෙ 75 ගණනේ. එයායක මිලට ගන්නෙ 75 ගණනේ. ඒ කියන්නේ නිෂ්පාදකයා ඒක විකුණන්නේ 75ට. නමුත් ඒක 75ට විකුණන්නේ 20%ක ලාභාන්තිකයක් සහ 15%ක එකතු කළාගේ මත බද්ධකට යටත්. එහෙමනම් මේ 75කට නිෂ්පාදකයා විකුණන භාණ්ඩයේ වැට්වලට වැට්ටගයක් තියෙනවා. මෙයා විකුණන්නේ 115ට නම් එයාගේ වැට් එක 15යි. ତොර විකුණන්නේ 115ට නම් වැට් එක 15යි. එහෙමනම් මේ 75ෙන් 115ෙන් 15ක් වැට් එක. ඒක ලැබෙනවා අපිට 9.78 කියලා. ඊළඟට ඒ 9.78 අඩු කරාම නිෂ්පාදකයාගේ වැට් රහිත විකුණුම් මිල 65.62යි. 65.22යි. එයා එක 65.22කට විකුණන්නේ 20%ක ප්‍රොෆිට් මාර්ජින් එකක්, 20%ක ලාභාන්තිකයක් තියාගෙන. ඒ කියන්නේ මේ මිලෙන් 20%ක් ලාභය 13.04යි. එහෙමනම් නිෂ්පාදකයාගේ පිරිවැය 52.18යි. එතකොට අපෙන් අහන්නේ නිෂ්පාදකයාට මේ අයිතමේ පිරිවැය කොච්චරද කියලා. එහෙමනම් අපි දැන් මේ සම්බන්ධතාවය ගොඩනගලා තියෙනවා. අපිට මෙතන තියෙන එකම රුපියල් අගය මෙන්න මේ 2070. ඒක 90ට සමානුපාතිකයි. එහෙමනම් 52.18 සමානුපාතික වෙන්නේ කීයටද? එතකොට 2070 90ට සමානුපාතික නම් 90ෙන් බෙදලා 52.18 වැඩි කරාම අපිට උත්තරය ලැබෙනවා 1200ක් කියලා. ඒ කියන්නේ නිවැරදි උත්තරය A. ප්‍රශ්න අංක 25. ඇඟලුම් නිෂ්පාදන සමාගමක පසුගිය මාස 5ට අදාළ තොරතුරු පහතින් දී ඇත. අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. මාස 5කට අදාළ නිෂ්පාදිත ඒකක ගණන සහ නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා. ජනවාරි මාසයේදී ඒකක 1500ක් නිපදවීමට සමාගම අපේක්ෂා කරනු ලබයි නම් ඉහළ පහළ හයිලෝ ක්‍රමය යටතේ විචල්‍ය පිරිවැය වෙනුවේ පහත සඳහන් ඒවා අතුරින් කුමක්ද? එතකොට ජනවාරි මාසයේ නිපදවන්න බලාපොරොත්තු වෙන ඒකක 1500ේ විචල්‍ය පිරිවැය අහලා තියෙන්නේ. එහෙමනම් අපි මේ දීලා තියෙන தත්යන්ගෙන් විචල්‍ය පිරිවැය කොච්චරද කියලා හොයාගන්න ඕනේ. එහෙමනම් ඒ සඳහා අපි විචල්‍ය පිරිවැය හොයාගන්න අපි මෙතන පාවිච්චි කරනවා highest point එකයි lowest point එකයි. මෙතන අපිට පේනවා highest point එක වෙන්නේ ඒකක 1750ක් නිෂ්පාදනය කරන දෙසැම්බර් මාසයේ. එතකොට එතනදී නිෂ්පාදන පිරිවැය 30,000යි, නිෂ්පාදිත ඒකක ගාන 1750යි.
ලෝවස් පොයින්ට් එක වෙන්නේ ඒකක 500ක් නිෂ්පාදනය කරන ඔක්තෝබර් මාසය. ඒකක ගාන 500යි, පිරිවැය 10,000යි. එහෙමනම් පිරිවැය වෙනස අපි බෙදනවා ඒකක සංඛ්‍යාව වෙනසෙන්. එතනින් අපිට ලැබෙනවා හයි ලෝ ක්‍රමය යටතේ විචල්‍ය පිරිවැය රුපියල් 16යි කියලා. එහෙමනම් අපි ජනවාරි මාසයේ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන ඒකක 1500ේ විචල්‍ය පිරිවැය ගණනය කරනවා 1516න් වැඩි කරලා 24,000යි. නිවැරදි උත්තරය නම් B. අපි එහෙමනම් යනවා ප්‍රශ්න අංක 26ට. දැන් සෙන්ට්‍ර ප්‍රින්ටර්ස් යනු වාර්ෂික වාර්තා මුද්‍රණයේදී සිටින ප්‍රසිද්ධ සමාගමකි. එහි පිටපත් කියවීමේ සහ සංස්කරණ අංශයට අදාළව පහත සඳහන් තොරතුරු ලබා දී ඇත. මාසය සඳහා අයවැයගත මුළු ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය උපදේශන සේවා පැය 900ක් සඳහා 180,000කි. දරන ලද සත්‍ය පිරිවැය 205,000කි. මාසය තුලදී උපදේශකයන් 6 දෙනෙකු දිනකට පැය 10 බැගින් වූ දින 20ක් සේවය කර තිබුණි. පාද සඳහන් කුමක් මගින් පොදු කාර්ය ඌණ හෝ අධි අන්තර්ග්‍රහණ ප්‍රමාණය පෙන්වුම් කෙරේද? මේ දීලා තියෙන දත්තයන් අනුව අපිට පේනවා ස්ථාවර පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතිකය ෆික්ස්ඩ් ඕවර්හෙඩ් ඇබ්සෝප්ෂන් රේට් එක රුපියල් 180,000 බෙදීම පැය 900 අයවැයගත දත්තයන් අනුව. එහෙමනම් ඒක අපිට ලැබෙනවා උපදේශක සේවා පැයකට රුපියල් 200යි රුපියල් 200යි කියලා. එතකොට මේගොල්ලෝ වැඩ කරලා තියෙනවා උපදේශකයන් 6 දෙනෙකු දිනකට පැය 10 බැගින් වූ දින 20ක්. එහෙමනම් උපදේශකයන් 6 දෙනෙක් දවසකට පැය 10 ගානේ දවස් 20ක් වැඩ කරලා තියෙනවා. එහෙමනම් පැයකට රුපියල් 200 ගානේ අන්තර්ග්‍රහණ ප්‍රමාණය ගණනය කිරීමට මේ ටික වැඩි කරාම අපිට ලැබෙනවා රුපියල් 240,000 කියලා. නමුත් සත්‍ය පිරිවැයේ කාල පරිච්ඡේදයේදී 205,000යි. එහෙමනම් වැඩිපුර අන්තර්ග්‍රහණය කරලා තියෙනවා රුපියල් 35,000. එන උත්තරය රුපියල් 35,000ක අධි අන්තර්ග්‍රහණයක්, ඒ කියන්නේ A. ඊළඟට ප්‍රශ්න අංක 29 අපි 27 28 බලමු තව ටිකකින්. 29 සමාගමක නඩත්තු දෙපාර්තමේන්තුවේ මුළු අයවැයගත මාසික පිරිවැය රුපියල් 360,000කි. මාසයකදී දිනකට පැය 8 බැගින් දින 25ක් සේවය කරනු ලබන මිනිසුන් 6 දෙනෙකු එම දෙපාර්තමේන්තුවේ සිටි. පසුගිය මාසය තුලදී කැපුම් දෙපාර්තමේන්තුවේ නඩත්තු කිරීම සඳහා නඩත්තු දෙපාර්තමේන්තුව විසින් මුළු මිනිස් පැය 150ක් වැය කරන ලදී. සේවා සැපයීම සඳහා කැපුම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් 3,500ක් පිරිවැය වූ ද්‍රව්‍ය පරිභෝජනය කළ අතර 17,500ක ඍජු පොදු කාර්ය පිරිවැයක් දරන ලදී. කැපුම් දෙපාර්තමේන්තුවට අය කළ යුතු සේවා පිරිවැය යන්නේ පහත සඳහන් ඒවා තුළින් කුමක්ද? අපිට කියලා තියෙනවා මුළු අයවැයගත මාසික පිරිවැය 360,000යි. ඒක කොහොමද ගණනය කරලා තියෙන්නේ? මාසයකදී දිනකට පැය 8 බැගින් දින 25ක් මිනිසුන් 6 දෙනෙක් සේවය කරනවලු. මිනිසුන් 6යි දිනකට පැය 8යි දින 25යි. එහෙමනම් පැයකට අයවැයගත පිරිවැය රුපියල් 300යි. පැයකට අයවැයගත පිරිවැය රුපියල් 300යි. ඊළඟට කියනවා කැපුම් දෙපාර්තමේන්තුවේ නඩත්තු කිරීම සඳහා නඩත්තු දෙපාර්තමේන්තුව විසින්
මුළු මිනිස් පැය 150ක් වැඩ කරන ලදී. එහෙමනම් ඒ පැය 150 පිරිවැය 150 වැඩි කිරීම 345,000යි. ඊළඟට කියනවා කැපුම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් 3,500ක් පිරිවැය වූ ද්‍රව්‍ය පරිභෝජනය කළ අතර 17,500ක ඍජු පොදු කාර්ය පිරිවැයක් දරන ලදී. එනවා ඒ 3,500යි 17,500යි අපි එකතු කරනවා මේ 45,000ට. එමනම් මුළු පිරිවැය රුපියල් 66,000යි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර D. එමනම් එනවා ප්‍රශ්න අංක 27 සහ 28ට ඊට පස්සේ. විසිහත ප්‍රමතයන් සහ අයවැය සම්බන්ධයෙන් පහත ප්‍රකාශන දී තිබේ. අපෙන් අහන්නේ ඉහත සඳහන් කුමන ප්‍රකාශන මගින් ප්‍රමතයන් අයවැයන්ගෙන් නිවැරදිව වෙන් කර දක්වනු ලැබේද? ඉහත සඳහන් කුමන ප්‍රකාශන මගින් ප්‍රමතයක් ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එකක් බජට් එකකින් නිවැරදිව වෙන් කරනවද කියලයි අහන්නේ. එකෙන් කියනවා අයවැයක් මගින් කාර්යයක් සඳහා හෝ පිරිවැය මධ්‍යස්ථානයක් සඳහා සැලසුම්ගත එකතු කරන ලද මුළු පිරිවැය aggregate cost ලබා දෙන අතර ප්‍රමතය එක් එක් කාර්යයක් සඳහා ඒකක සම්පත් භාවිතය පෙන්වුම් කරේ. එතකොට ඒ ප්‍රකාශය නිවැරදි බව පේනවා. මොකද අයවැයකින් අපි දන්නවා කාර්යයක් ඒ කියන්නේ ජොබ් එකක් එහෙම නැත්නම් පිරිවැය මධ්‍යස්ථානයක් ඒ කියන්නේ කොස් සෙන්ටර් එකක් සඳහා අපි සැලසුම් කරපු මුළු පිරිවැය මුළු ද්‍රව්‍ය පිරිවැය වෙන්න පුළුවන් මුළු ශ්‍රම පිරිවැය වෙන්න පුළුවන් මුළු පොදු කාර්ය පිරිවැය වෙන්න පුළුවන් මේ එකතුව සමහර විට අපිට බ්‍රේක් අප් එක වෙනම තියෙනවා එකතුව අපිට ලබා දෙනවා. නමුත් ප්‍රමතයකින් ලබා දෙන්නේ මොකද්ද? ඒ කාර්යය සඳහා එක කාර්යයක් සඳහා එක ජොබ් එකක් සඳහා ද්‍රව්‍ය ඒකක කොච්චරක් පාවිච්චි කරනවද? ඒ එක ද්‍රව්‍ය ඒකකයක මිල කොච්චරද? ශ්‍රම ඒකක කීයක් පාවිච්චි කරනවද? ඒ එක ශ්‍රම ඒකකයක මිල කොච්චරද? ඔය ඒක තමයි ස්ටෑන්ඩඩ් එකකින් අපිට ලබා දෙන්නේ. එතකොට අයවැයකින් මුළු පිරිවැය අගයන් සාමාන්‍යයෙන් ලබා දෙන අතර ස්ටෑන්ඩඩ් එකෙන් නැත්තම් ප්‍රමිතියෙන් අපිට ලබා දෙනවා ඒකක පිරිවැයන් ඒකක දත්තයන්. එතකොට පළවෙනි එක නිවැරදි. දෙවෙනි එක එම දෙකෙන්ම අනාගතය දෙස බලනු ලබන අතර සිදුවීමට වඩාත්ම ඉඩකඩ ඇතිද පුරෝකථනය කරනු ලබයි. ඒ කියන්නේ අයවැයන් සහ ස්ටෑන්ඩඩ් එකෙන් දෙකෙන්ම අනාගතය දෙස බලනු ලබන අතර සිදුවීමට වඩාත්ම ඉඩකඩ ඇති දෑ පුරෝකථනය කරනු ලබයි. දැන් මේ ප්‍රකාශය අරගත්තොත් අයවැයක් සම්බන්ධයෙන් ඒක සෑහෙන දුරකට නිවැරදියි. නමුත් ප්‍රමිතියක් හැටියට අරගත්තොත් ප්‍රමිතියනොත් අනාගතය දෙස බලනවා. නමුත් ප්‍රමිතියකින් පුරෝකථනයක් කරෙන්නේ නැහැ. ප්‍රමිතයකින් කියන්නේ රයිට් මෙන්න මේ නිෂ්පාදිතය අපි මේ නිෂ්පාදන ඒකකය අපි නිෂ්පාදනය කරන්න යනවා ඒකට අපි ස්ටෑන්ඩඩ් එකක් හැටියට කියනවා ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ඒ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් අපි රුපියල් 100 ගන්න මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි රුපියල් 100යි කියන එක ඇත්තටම යම් තාක් දුරකට පුරෝකථනයක් වෙන්න පුළුවන්. නමුත් ඒක සම්පූර්ණයෙන්ම පුරෝකථනයක්ම නෙමෙයි. අපි ඒක ප්‍රමිතයක් හැටියට අපි අපේ සේවකයන්ට සහ ඒ නිෂ්පාදන අංශවලට ලබා දෙනවා මෙන්න මේ ආකාරයට මේ නිෂ්පාදනය කරන්න උත්සාහ කරන්න කියලා. එතකොට දෙවෙනි එක හරියටම මේ දෙක අතරේ වෙනසක් හැටියට කියන්නේ නැහැ. පුරෝකථන දෙකේම තියෙනවා. නමුත් ඒක මේ දෙකේ
වෙනසක් වෙන්නේ නැහැ. තුන්වෙනි එක සියලුම කාර්යයන් සඳහා අයවැය පිළියෙල කළ හැකි අතර නිමැවුම මැනිය හැකි සීමිත අවස්ථාවන් සඳහා ප්‍රමතයන් පිළියෙල කළ හැකි වේ. සියලුම කාර්යයන් සඳහා අයවැයන් පිළියෙල කළ හැකි අතර නිමැවුම මැනිය හැකි සීමිත අවස්ථාවන් සඳහා ප්‍රමතයන් පිළියෙල කළ හැකි වේ. සාමාන්‍යයෙන් අයවැයක් අපිට පිළියෙල කරන්න පුළුවන් සියලුම කාර්යයන් සඳහා. නමුත් ප්‍රමිතිය අපිට පිළියෙල කරන්න පුළුවන් අපි අපේ නිමැවුම පදනම් කරගෙන. අපි භාණ්ඩ නිෂ්පාදනයක් කරනවා නම් අපිට කියන්න පුළුවන් රයිට් අපේ ශ්‍රමදායකත්වය මේකයි, ද්‍රව්‍ය පිරිවැය මේකයි, ඒ ආකාරයට ප්‍රමිතියක් හදන්න පුළුවන්. එතකොට ඒ දෙක මේ අයවැය සහ ප්‍රමිතියේ වෙනසක් වෙනස්කමක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒක වෙනස්කමක් හැටියට නිවැරදි. හතර, මූල්‍ය ඉලක්ක පිහිටුවීම මගින් අයවැය පාලනයට උපකාරී වන අතර පූර්වයෙන් තීරණය කරන ලද ඉලක්ක පිහිටුවීම මගින් ප්‍රමිතයන් තනි ප්‍රතිඵල පාලනය කරනු ලැබේ. දැන් හතරවෙනි එකේ කියනවා මූල්‍ය ඉලක්ක පිහිටුවීම මගින් අයවැය පාලනයට උපකාරී වන අතර අයවැය කන්ට්‍රෝල් එකට, කන්ට්‍රෝල් මෙෂර් එකක්, කන්ට්‍රෝල් එකට උපකාරී වෙනවා. ඒ වගේම පූර්වයෙන් තීරණය කරන ලද ඉලක්ක පිහිටුවීම මගින් ස්ටෑන්ඩඩ් එකක් කියන්නේ ඉලක්කයක් හැටියට අපිට අරගන්න සලකන්න පුළුවන්. ප්‍රමතයනොත් තනි ප්‍රතිඵල පාලනය කරන ලැබේ. ඒතකොට මෙතනදී කියන්නේ මේ දෙකෙන්ම කන්ට්‍රෝල් ඇස්පෙක්ට් එකක් සිද්ධ වෙනවා කියලා. එතකොට දෙකෙන්ම කන්ට්‍රෝල් ඇස්පෙක්ට් එකක් සිද්ධ වෙනවා කියන එක මේ දෙකේ වෙනසක් නෙමේ, සමානතාවයක්. එහිඳ හතරවෙනි එක වෙනස්කමක් නැත්තම් මේ දෙක අතරේ ඩිෆරන්සියේෂන් එකක් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ කියලා තියෙන ප්‍රකාශය නිවැරදි, නමුත් ඩිෆරන්සියේෂන් එකක් නෙමෙයි. දෙවෙනි එකත් ගොඩක් දුරට එහෙමයි. කියලා තියෙන දේ සෑහෙන දුරට නිවැරදි, නමුත් ඒක ඩිෆරන්සියේෂන් එකක් නෙමෙයි, ගොඩක් දුරට සමානතාවය. ඒ නිසා ඩිෆරන්සියේෂන් එකක් වෙන්නේ 1 සහ 3න් පමණයි. ඒ අනුව නිවැරදි උත්තරය ඒ 1 සහ 3. එතකොට මේ ප්‍රශ්න අංක 27 දිහා බැලුවොතින් එතනත් අර ෂෝට් කට් එකක් පාවිච්චි කිරීමේ ඉඩකඩක් තියෙනවා. ඒක තමයි අපිට පේනවා මේ පළවෙනි ප්‍රකාශය නිවැරදි කියලා උත්තර හතරෙම සඳහන් වෙනවා. ඉහත සඳහන් සියල්ලම කිව්වත් ඒකෙත් පළවෙනි එක සඳහන් වෙනවා. ඒ කියන්නේ පළවෙනි එක අනිවාර්යයෙන්ම මේකට අදාළ කරන අදාළ උත්තරයක්. ඒ නිසා ඒක කියෙව්වේ නැතත් කමක් නැහැ. ඊළඟට අපිට පේනවා තුන්වෙනි එක A-වලක් තියෙනවා, B-වලක් තියෙනවා, D-වලක් තියෙනවා. එතනින් ටිකක් අමාරුයි අපිට මේව කරගන්න. අනිත් එක නම් කියවන්න වෙනවා. නමුත් පළවෙනි එක කියවන්නේ නැතුව ඒක හරි උත්තරයක් කියන එක අපිට ගන්න පුළුවන්. අනිත් තුන නම් කියවන්න වෙනවා. හොඳයි. විභාගයේදී මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න කාලය ඉතිරි කර ගැනීම සඳහා. 28. එක්තරා සමාගමක් තොග අගය කිරීම සඳහා පෙර පිවිසි පෙර නිකුතු ක්‍රමය යොදා ගනී. ඒ කියන්නේ first in first out. පසුගිය වර්ෂයේ පුරාවටම එහි ද්‍රව්‍ය මිල ගණන් අඛණ්ඩව වැඩි වී ඇත. සමාගම තොග අගය කිරීම සඳහා පසු පිවිසි පෙර නිකුතු, ඒ කියන්නේ last in first out ක්‍රමයට මාරු වුවහොත් first in first out මගින් ලබාගත හැකි ප්‍රතිඵල හා සසඳන විට එමගින් වැඩි ලාභයක් සහ වැඩි අවසාන තොග, එතකොට අපෙන් අහන්නේ මෙතන ලාභය සහ අවසාන තොගයට වෙන බලපෑම. ලාභය වැඩි වෙනවද අඩු වෙනවද? එහෙම නැත්නම් අවසාන තොගය වැඩි වෙනවද අඩු වෙනවද? ඔය දෙක තමයි අපිට තීරණය කරන්න තියෙන්නේ. හොඳයි. අපි බලමු මෙතන වැදගත්ම කාරණය තමයි පසුගිය වර්ෂයේ පුරාවටම එහි ද්‍රව්‍ය මිල ගණන් අඛණ්ඩව වැඩි වී ඇත. අඛණ්ඩව වැඩි වී ඇත. එහෙමනම් අපි
first in first out ක්‍රමය භාවිත කරොතින් අපේ අවසාන තොගයේ බොහෝ දුරට නිරූපණය වෙන්නේ අවසාන මිලදී ගැනීමේ අගයන් එතකොට ඒක වැඩි වෙලා තියෙනවා එහෙමනම් අපේ අවසාන තොගය first in first out එකේදී වැඩි last in first out එකේදී පරණ මිල ගණන් වලින් අවසාන තොගය නිරූපණය වෙන නිසා last in first out එකේදී අවසාන තොගය අඩුයි ඊළඟට ලාභය ගත්තොතින් ලාභය තීරණය වෙන්නේ විකුණුම් පිරිවැය අනුව first in first out එකේදී කලින් ආපු ඒවා කලින් විකුණුම් පිරිවැයට යන නිසා සාමාන්‍යයෙන් විකුණුම් පිරිවැය තියෙන්නේ කලින් මිල ගණන් වලට නමුත් last in first out එකේදී අන්තිමට ආපු ඒවා කලින් යන නිසා පස්සේ තිබිච්ච මිල ගණන් තමයි විකුණුම් පිරිවැය තියෙන්නේ. එතකොට පස්සේ තිබිච්ච මිල ගණන් වැඩි. එහෙමනම් විකුණුම් පිරිවැය සාමාන්‍යයෙන් වැඩි වෙනවා. එහෙමනම් LIFO එකට මාරු වුණොත් විකුණුම් පිරිවැය වැඩි වෙනවා. ඒ නිසා ලාභය අඩු වෙනවා. ඒ වගේම LIFO එකට මාරු වුණොත් අවසාන තොගයේ තියෙන්නේ මුලදී ගත්ත මිල ගණන් එහෙමනම් අවසාන තොගය FIFO එකට වඩා අඩු වෙනවා. එහෙනම් විකුණුම් පිරිවැය වැඩිවීම නිසා අඩු ලාභයක් සහ අවසාන තොගයේ ඉතුරු වෙන්නේ මුලින් ලබාගත්තු මිල ගණන් වල අයිතමයන් නිසා අඩු අවසාන තොගයකට අපිට මේ තුලින් ලැබෙනවා. එහෙම නිසා FIFO ක්‍රමයේ ඉඳලා LIFO ක්‍රමයට මාරුනොත් අපේ ලාභය අඩු වෙනවා. ඒ වගේම අවසාන තොගය අඩු අගයක් FIFO වලට වඩා ලැබෙනවා. ප්‍රශ්න අංක 30 පරිගණක නිෂ්පාදකයෙකුගේ නියෝජිතයෙකු 25%ක ලාභාන්තිකයක් තබාගෙන පරිගණක විකුණනු ලබයි. ඊළඟ මාසයේ සිට බලපැවැත්වෙන පරිදි නියෝජිතයන් වෙත පරිගණක සැපීමේ මිල ගණන් 10%කින් වැඩි වෙන බව එම නිෂ්පාදකයා මෑතකදී දැනුම් දී ඇත. ඉතාමත් තරගකාරී වෙළඳපොළක සිටින කී නියෝජිතයා විසින් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරන මිල ගණන් වැඩි නොකර සිටීමට තීරණය කරන ලදී. නියෝජිතයාගේ නව මිලාධිකය වන්නේ පාද සඳහන් අයවා අතරින් කුමක්ද? හොඳයි. මෙතනදී මේ නියෝජිතයාගේ විකුණුම් මිල 100ක් නම් එයා මුලින් 25ක 25ක ලාභාන්තිකයක් තබාගෙන තිබුණා. තබාගෙන තමයි විකුණන්නේ. ඒ කියන්නේ එයාගේ පිරිවැය වෙන්නේ 75යි. දැන් එයාගේ පිරිවැය 10%කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ 75 දැන් 82.5ක් වෙනවා. නමුත් මේ නියෝජිතයා එයාගේ විකුණුම් මිල වැඩි කරන්නේ නැහැ. ඒතර විකුණුම් මිල වැඩි කරන්නේ නැත්නම් එයාගේ මාජින් එක අඩු වෙනවා 17.5කට. අපෙන් අහන්නේ නව මිල අධිකය මොකක්ද කියලා. මාජින් එක නෙමෙයි අහන්නේ මාක්අප් එක. එහෙමනම් අලුත් මාක්අප් එක වෙන්නේ 82.5යි පිරිවැය. ඒකෙන් 17.5ක් මාක්අප් එක. එන 82.5ෙන් 17.5ක් කියන්නේ 121.21යි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර D. ප්‍රශ්න අංක 33 මෑතකදී ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද සමාගමක් එහි පළමු ක්‍රියාකාරී කාල පරිච්ඡේදයේදී ඒකකයකට පිරිවැය 500ක් වූ ඒකක 20,000ක් නිෂ්පාදනය කර තිබුණි. ඒකක පිරිවැයෙන් 70%ක් විචල්්‍ය වූ අතර ඉතිරිය ස්ථාවර විය. ඒකක 15,000ක් එකක් 700 බැගින් වූ මිලකට අලෙවි කරන ලදී. අන්තර්ගහන පිරිවැය ක්‍රමය සහ ආන්තික පිරිවැය කරන ක්‍රමය පදනම් කරගෙන සමාගමේ ලාභය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් ඒවා අතරින් කුමක්ද? හොඳයි. මෙතනදී අපිට කියනවා මේ කාල පරිච්ඡේදයකදී
පිරිවැය රුපියල් 500 ගානේ ඒකක 20,000ක් නිෂ්පාදනය කරලා තිබුණා. ඒකක පිරිවැයෙන් 70%ක් විචල්‍ය වූ අතර ඉතිරිය ස්ථාවර විය. එවනම් මේ රුපියල් 500ෙන් 30%ක් ස්ථාවරයි. 30%ක් ස්ථාවරයි කියලා කියන්නේ රුපියල් 150ක් ස්ථාවරයි. ඒකක 15,000ක් රුපියල් 700 බැගින් වූ මිලකට අලෙවි කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකක 5,000ක් තොගයේ ඉතුරු වෙලා තියෙනවා. එහෙමනම් අපි දන්නවා අන්තර්ග්‍රහණ පිරිවැය ක්‍රමය නැත්නම් absorption costing සහ ආන්තික පිරිවැයකරණය marginal costing අතර ලාභයේ වෙනස කියලා කියන්නේ අර අවසාන තොගයේ අන්තර්ග්‍රහණය කරගත්තු ස්ථාවර පිරිවැයේ වෙනස. වෙනස නෙමෙයි ඇත්තටම අවසාන තොගයේ අන්තර්ග්‍රහණය කරගත්තු ස්ථාවර පිරිවැය. එතකොට අවසාන තොගයේ අන්තර්ග්‍රහණය කරගත්තු ස්ථාවර පිරිවැය වෙන්නේ ඒකක 5,000යි ඒකකයකට රුපියල් 150යි. ඒ කියන්නේ 500ෙන් 30%යි. එතකොට ඒකේ ඒ උත්තරය අපිට ලැබෙනවා 750,000ක්. එහෙම නැත්නම් උත්තරේ තියෙන මිලියන වලින් නිසා මිලියන 0.75. එතකොට මොන ප්‍රොෆිට් එකද වැඩි? මෙතනදී අපි දන්නවා අවශෝෂණ පිරිවැය කරණයේදී sorry අන්තර්ග්‍රහණ පිරිවැය ක්‍රමයේදී අපි තොගයට ස්ථාවර පිරිවැය අවශෝෂණය කරන නිසා ඒ අවශෝෂණය කරන ප්‍රමාණය ලාභාලාභ ගිණුමට අය වෙන්නේ නැහැ. එහෙමනම් අන්තර්ග්‍රහණ පිරිවැය ක්‍රමයේදී ලාභය වැඩි වෙනවා. එහෙමනම් absorption costing වලදී profit එක මෙන්න මේ ප්‍රමාණයෙන් වැඩි. එන උත්තරය D marginal costing යටතේ ලාභයට වඩා absorption costing යටතේ ලාභය රුපියල් මිලියන 0.75කින් වැඩිය. අපි යනවා අපිට මිස් වෙච්ච ප්‍රශ්න දෙකට 31 සහ 32. ඊට පස්සේ 33 අපි සාකච්ඡා කරා 34 සහ 35. හොඳයි 31 XYZ සමාගම ඇඟලුම් නිෂ්පාදනය කරන ලබයි පහත් සඳහන් ඒවා අතරින් XYZ සමාගමේ කාර්ය අයවැය ෆන්ක්ෂනල් බජට් අවසන් කිරීමට පූර්වයෙන් තිබිය යුතු මූලික අවශ්‍යතාවය කුමක්ද? ෆන්ක්ෂනල් බජට්ස් කියලා කියන්නේ නිෂ්පාදන මේ නිෂ්පාදන අයවැය, ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් බජට්, සේල්ස් බජට්, මාකටිං බජට්, HR බජට්, අන්න ඒ වගේ එක එක ෆන්ක්ෂන් එකේ බජට් එක තමයි ෆන්ක්ෂනල් බජට්ස් කියලා කියන්නේ. එතකොට මේ ෆන්ක්ෂනල් බජට්ස් අවසන් කිරීමට නම් ඊට කලින් තිබිය යුතු ප්‍රී රික්විසිට් එක නැත්නම් මූලික අවශ්‍යතාවය කුමක්ද කියලා යහන්නේ. A මාසික ඉලක්ක සපුරා ඇති හොඳම සේවකයින් ප්‍රදර්ශන පූර්වක පෙන්වීමට සංවිධානය කිරීම. අපිට ඒක අවශ්‍ය නැහැ නේ මේ 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 ෆන්ක්ෂනල් බජට් එකක් හදන්න. හොඳයි. ඒක අවශ්‍ය නැහැ. ERP පද්ධතියේ සඵලත්වය ඇගීම. ඒ කියන්නේ මේ මේ අපේ කම්පියුටර් සිස්ටම් එකේ එන්ටර්ප්‍රයිස් රිසෝස් ප්ලෑනින් සිස්ටම් එකේ සඵලත්වය ඇගීම ඒකත් අවශ්‍ය නැහැ ෆන්ක්ෂනල් බජට් වලට. ඊළඟ වර්ෂය සඳහා එක් එක් නිෂ්පාදිත පෙළ ප්‍රොඩක්ෂන් ලයින් උදෙසා නිෂ්පාදන සේවක මණ්ඩලයට බඳවා ගැනීමේ සැලසුම ඒක අවශ්‍යයි වගේ පේනවා. ඊළඟ වර්ෂය සඳහා එක් එක් නිෂ්පාදිතය එක් එක ප්‍රොඩක්ෂන් ලයින් එක. ඒතකොට ප්‍රොඩක්ෂන් ලයින් එක ඉස්සෙල්ලා ප්ලෑන් කරන්න ඕනේ. ඒක ප්ලෑන් කරාම අපිට සකස් කරගන්න පුළුවන් ඒ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සේවක මණ්ඩලය කොච්චරද කියලා. ඒ අනුව සේවක මණ්ඩලයට බඳවා ගැනීමේ සැලසුම සකස් කරන්න පුළුවන්. ඒක සකස් කරාට පස්සේ අපිට පුළුවන් HR බජට් එක, එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් කොස්ට් බජට් එක, ඒ අවශ්‍ය කරන ෆන්ක්ෂනල් බජට් එකක් හදාගන්න.
ඩී සේවක මණ්ඩලයේ දුක් ගැනවිලි පාලනය කිරීමේ ක්‍රියාපටිපාටියක් ඒකත් බජට් එක හදන්න අවශ්‍ය වෙන්නේ නෑ අපිට එතකොට බජට් එක හදන්න අවශ්‍ය වෙන්නේ ෆන්ක්ෂනල් බජට්ස් හදන්න අවශ්‍ය වෙන්නේ සී කියන ආයතනය සී කියන එක තමයි එතකොට නිවැරදි පිළිතුර 32 සමාගමක් වෙළඳපොළ සඳහා නව නිෂ්පාදිතයක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 2ක් වැය කරන ලදී. මෑතකදී පවත්වන ලද වෙළඳපොළ සමීක්ෂණයකින් අනාගතයේ ඇතිවිය හැකි භව්‍ය පොටෙන්ෂල් වෙළඳපොළින් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව පෙන්වා කෙරිණි. සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් අදාළ නිෂ්පාදිතයේ වෙළඳපොළට හඳුන්වා දීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයක සිටින අතර හඳුන්වාදීමේ තීරණය ලෝන්චින් ඩිසිෂන් එක අගේන ලෙස ඉල්ලා ඇත. හඳුන්වාදීමේ තීරණය ඇගැයීමේ අරමුණ සඳහා ඉහත සංවර්ධන පිරිවැය හඳුනාගත යුත්තේ. හොඳයි. දැන් මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ මේ අලුත් නිෂ්පාදිතයක් ඩිවලප් කරන්න සංවර්ධනය කරන්න රුපියල් මිලියන 2ක් වැය කරලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝගේ පොටෙන්ෂල් සමීක්ෂණයකින් තීරණය වෙලා තියෙනවා මේ නිෂ්පාදිතය සඳහා හොඳ පොටෙන්ෂල් එකක් පොසිටිව් පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. එතකොට සමාගමේ අධ්‍යක්ෂවරුන් ඒක වෙළඳපොළට හඳුන්වා දීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයක සිටින අතර එතකොට ඒක වෙළඳපොළට හඳුන්වා දීමට තීරණය කළා බොහෝ දුරට තීරණය කළා තියෙන්නේ. එතකොට මේ තීරණය අගය කරන ලෙස අගයන ලෙස ඉල්ලා සිටිනවා ඉවැලුවේට් කරන්න කියලා කියනවා. එතකොට එතනදී මේ සංවර්ධන පිරිවැය මොන පිරිවැයක්ද කියලා අහන්නේ වැඩිවන පිරිවැයක් ඒ කියන්නේ ඉන්ක්‍රිමෙන්ටල් පිරිවැයක් නෑ ඒක. දැනටමත් ඒක දරලා හමාරයි. එහෙනම් ඒක ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එකක් නෙමෙයි. ඔපචුනිටි කොස්ට් එකකුත් නෙමෙයි. ඩිරෙක්ට් කොස්ට් එකකුත් නෙමෙයි. ඍජු පිරිවැයක් නෙමෙයි. ආවස්ථික පිරිවැයක් නෙමෙයි. එහෙනම් ඒක ගිලුණු පිරිවැයක්. සංක් කොස්ට් එකක්. දැනටමත් දරලා ඉවරයි. එහෙනම් ඒක සංක් කොස්ට් එකක් ගිලුණු පිරිවැයක්. 34 අයවැය කරන ක්‍රියාවලියට අදාළව සිදු කර ඇති පහත සඳහන් ප්‍රකාශයන් අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? ව්‍යාපාර කාර්ය සඳහා වූ අයවැයන් පිළියෙල කිරීම සඳහා ප්‍රධාන අයවැය පිළියෙල කිරීම පෙර අවශ්‍යතාවයක් වේ. ව්‍යාපාර කාර්යයන් සඳහා වූ අයවැයන් ෆන්ක්ෂනල් බජට්ස් පිළියෙල කිරීම සඳහා මාස්ටර් බජට් එක පිළියෙල කිරීම පෙර අවශ්‍යතාවයක් ප්‍රී රික්විසිට් එකක් වේ. නමුත් අපි දන්නවා මේක වැරදි. මොකද අපි මාස්ටර් බජට් එක හදන්නේ ෆන්ක්ෂනල් බජට්ස් හදලා ඉවර වුණාට පස්සේ. ඒ නිසා ෆන්ක්ෂනල් බජට්ස් හදන්න මාස්ටර් බජට් එක හදන්න අවශ්‍ය නැහැ. ඒක අවශ්‍යතාවයක් නෙමෙයි. ඒ කියන එක වැරදි. ව්‍යාපාර කාර්ය සඳහා වූ අයවැයන් පිළියෙල කිරීම සඳහා ප්‍රධාන අයවැය සාධකය හඳුනා ගැනීම පෙර අවශ්‍යතාවයක් වේ. ඒ කියන්නේ ෆන්ක්ෂනල් බජට් හදන්න ප්‍රින්සිපල් බජට් ෆැක්ටර් එක හඳුනා ගැනීම පෙර අවශ්‍යතාවයක් කියලා කියනවා. අපි දන්නවා ඒක පෙර අවශ්‍යතාවයක්. මොකද ප්‍රින්සිපල් බජට් ෆැක්ටර් එක තමයි අපි ඉස්සෙල්ලාම තීරණය කරන්නේ බජට් එකක් හදනකොට. ඒක සමහර විට විකුණුම් මේකක සංඛ්‍යාව වෙන්න පුළුවන්. අපි කියන එකට ලිමිටින් ෆැක්ටර් කියලා. බොහෝ වෙලාවට ඒක තමයි අපේ තියෙන ස්කෑස් රිසෝස් එක සීමිත සම්පත. ඒකට අපි බලනවා ඒක එක්ක එක්ක සමහර විට ඒක ඩිමාන්ඩ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ නිෂ්පාදිත ධාරිතාවය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන කාරක ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. අපි ඒක ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ. මොකද ඒක මත තමයි අපි නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව සහ ඒවායේ පිරිවැය ඒ සියල්ලම රඳා පවතින්නේ. එහෙමනම් ප්‍රින්සිපල් බජට් ෆැක්ටර් එක අපි හඳුනාගෙන ඉන්න ඕනේ අපේ ෆන්ක්ෂනල් බජට්ස් පිළියෙල කරන්න කලින්. එහෙනම් නිවැරදි උත්තරය වෙන්නේ B.
ප්‍රධාන අයවැය සාධකයේ විය ඉල්ලුමයි. එතකොට ඒක වැරදි. මොකද හේතුව අපි හිතමු ඉල්ලුම ඒකක 10000ක් තියෙනවා. නමුත් අපේ නිෂ්පාදන ධාරිතාවය ඒකක 8000යි. එහෙමනම් අපි බජට් එක හදන්න ඕනේ ඒකක 8000ට මිසක් ඒකක 10000 පදනම් කරගෙන නෙමෙයි. ඒකක 10000 පදනම් කරගෙන බජට් එකක් හදලා වැඩක් නැහැ. අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් 8000ක්. එහෙනම් C කියන එක වැරදි. D මුදල් අයවැය පිළියෙල කිරීමෙන් පසුව ද්‍රව්‍ය මිලදී ගැනීම අයවැය පිළියෙල කරනු ලැබේ. මෙතනදී D කියන එක අපිට මුදල් වල සීමිත භාවයක් තියෙනවා නම් විතරක් ඉස්සෙල්ලා මුදල් අයවැය සමහර විට පිළියෙල කරලා ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ අපි මුදල් අයවැය පිළියෙල කරන්නේ මාස්ටර් බජට් එකේ කොටසක් හැටියට මිසක් ෆන්ක්ෂනල් බජට්ස් හදන්න ඉස්සෙල්ලා නෙමෙයි මුදල් අයවැය පිළියෙල කරන්නේ. ඒ නිසා D කියන එකත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ නිවැරදි පිළිතුරක් නෙමෙයි. එහෙමනම් B කියන එක තමයි මෙතන තියෙන නිවැරදිම පිළිතුර. ප්‍රශ්න අංක 35 සමාගමක් එහි නිෂ්පාදිත සඳහා පවතින ඉහළ ඉල්ලුමට මුහුණ දීම සඳහා නව යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳව සලකා බලමින් සිටි. ලාභදායක විශ්ලේෂණ අරමුණු සඳහා පහත පිරිවැය අයිතම් දී තිබේ. අපෙන් අහන්න ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්නයකදී හැම වෙලෙම ප්‍රශ්නය කියවලා ඉන්න. මේ වගේ අර කීපයක් දීලා මේවායින් සත්‍ය හෝ අසත්‍ය. මොකද සත්‍ය නම් අපිට සත්‍යව ගැන අවධානය යොමු කරගෙන යන්න පුළුවන්. අපෙන් අහන්නේ අසත්‍ය දේවල් නම් අසත්‍ය ගැන අවධානය යොමු කරගෙන යන්න පුළුවන්. මෙතනදී අහන්නේ නව යන්ත්‍රයේ මිලදී ගැනීම පිළිබඳව තීරණය ඇගීමේදී තීරණ ගැනීමේදී ඉහත සඳහන් කුමන පිරිවැයන් අදාළ වේද නැත්නම් කුමන පිරිවැයන් relevant cost වේද අදාළ පිරිවැයන් වේද කියලා. හොඳයි. එතනදී එතනදී පළවෙනි එක කියන්නේ යන්ත්‍රය සවිකිරීම සඳහා භාවිත කිරීමට નિયમિત ඉඩකඩ සඳහා ඇස්තමේන්තුගල ගත විභජනය රුපියල් 25000 කින්. යන්ත්‍රය සවිකිරීම සඳහා භාවිත කිරීමට નિયમિત ඉඩකඩ ස්පේස් සඳහා ඇස්තමේන්තුගත කළ විභජනය estimated apportionment of rent. ඒ කියන්නේ දැන් අපේ සමහරට යන්ත්‍රාගාරයේ තියෙනවා. ওই යන්ත්‍රාගාරයේ දැන් ඉඩ තියෙන තැනක් බලලා අපි මේක මේ යන්ත්‍රය සවි කරන්න සැලසුම් කරනවා. එතකොට ඒ සඳහා යන ස්පේස් එක නැත්තම් ඉඩකඩ වෙනුවෙන් අපි කියනවා මෙතනට රෙන්ට් එක රුපියල් 25000ක් වෙනවා කියලා. නමුත් අපි දන්නවා මෙතනදී අපි මේ තියෙන ඉඩක් පාවිච්චි කරන්නේ. අලුතෙන් අපි මේක ගන්න නෑ. ඒතකොට මේ 25000 කියන එක ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එකක් වෙන්නේ නෑ. ඒ නිසා ඒක රෙලවන්ට් නැහැ. ඒක අදාළ නැහැ. ඊළඟට දෙක යන්ත්‍රය සඳහා ඇස්තමේන්තුගත රක්ෂණ පිරිවැය රුපියල් 85000. අපි දන්නවා රක්ෂණ පිරිවැය යන්ත්‍රය ගත්තොත් ගෙවනවා යන්ත්‍රය ගත්තේ නැත්නම් ගෙවන්නේ නැහැ. එහෙමනම් ඒක අදාළ පිරිවැය. 3 පරිසර සැලැස්ම sorry පරිශ්‍ර සැලැස්ම සයිට් ප්ලෑන් නිර්මාණ කිරීම වෙනුවෙන් ගෘහ නිර්මාණ ශිල්පියාගේ අවසාන බිලෙහි වටිනාකම රුපියල් 50000. මෙම ගෙවීම සිදු කළ යුතුව ඇත. දැන් අපි මේ කියලා තියෙන විදිහට බැලුවම අපිට පේනවා මේකේ සයිට් ප්ලෑන් එක හදලා ඉවරයි. එයාගේ අවසාන බිල එවලක් තියෙනවා. ඒක 50000යි. එකම දේ තාම ගෙවලා නැහැ. ඒක ගෙවන්න ඕනේ. එතකොට මෙතනදී අපි දැන් තීරණය කරෝතින් මේ යන්ත්‍රය ගන්නෙ නැහැ කියලා. අපිට පුළුවන් ද ගෘහ නිර්මාණ ශිල්පියට කියන්න ඔයාගේ බිල ගෙවන්න බෑ කියලා? අපිට එහෙම කියන්න බෑනේ නේද? ඒ කියන්නේ මේක ගිලුණු පිරිවැයක් වෙනවා. මේක සංක් කොස්ට් එකක්. මුදල් මේ වශයෙන් ගෙවීම සිදු කළ යුතුව තිබුණත් මේක සංක් කොස්ට් එකක් වෙනවා. මොකද අපිට ඒක ගෙවන්නේ නැතුව ඉන්න බෑ. යන්ත්‍රය සවි කරන්නේ නැහැ කියලා තීරණය කරෝතින්. ඒ නිසා තුන්වෙනි එක
අදාළ නැහැ, රෙලවන්ට් නැහැ. හතර, සමිකිරීම් කටයුතු 15,000ක ඇස්තමේන්තුගත පිරිවැයකට දෛනිකව ගෙවනු ලබන ශ්‍රමිකයන් විසින් සිදු කිරීමට නියමිතය. සමිකිරීම් කටයුතු රුපියල් 15,000ක ඇස්තමේන්තුගත පිරිවැයකට දෛනිකව ගෙවනු ලබන ශ්‍රමිකයන් විසින් සිදු කිරීමට නියමිතය. එතකොට මෙතනදී අපි යන්ත්‍රය අරගෙන සමිකරොත් විතරයි මේ රුපියල් 15,000 ගෙවන්නේ. නැත්තම් ගෙවන්න ඕනේ නැහැ. එහෙමනම් මේක ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එකක්. එහෙමනම් ඒක අදාළයි රෙලවන්ට් කොස්ට් එකක්. එහෙනම් 2 සහ 4 අදාළ පිරිවැයන්. එහෙමනම් නිවැරදි උත්තරය B. නිවැරදි උත්තරය B. මෙතනදිත් පුංචි ෂෝට්කට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේකේ පළවෙනි එක රෝමන් 1 කියෙව්වම අපි තීරණය කරා ඒක වැරදි, ඒක රෙලවන්ට් කොස්ට් එකක් නෙමෙයි කියලා. එහෙමනම් අපේ තියෙන පිළිතුරු හතරෙන් A සහ D කියන දෙක අදාළ වෙන්නේ නැහැ. A සහ D කියන දෙක ඉවතට යනවා. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ B සහ C. B සහ C කියන දෙක අරගත්තම දෙවෙනි එක ඒ උත්තර දෙකේම තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි එක නිවැරදි උත්තරයක් වෙන්න ඕනේ. එහෙනම් දෙවෙනි එක කියවන්න අවශ්‍ය නැහැ. ඊළඟට B සහ C ගෙන් අපි උත්තරයක් තෝරගන්නවා නම් අපිට බලන්න වෙන්නේ තුන්වෙනි එකද හරි හතරවෙනි එකද හරි කියලා. ඊළඟට අපි තුන්වෙනි එක කියවනවා. අපි තුන්වෙනි එකේදී තීරණය කරනවා. අපි තීරණය කරා තුන්වෙනි එක නිවැරදි කියලා. එහෙමනම් ආයි හතරවෙනි එක කියවන්න අවශ්‍යත් නැහැ. මොකද එක උත්තරයක් අපිට තියෙන 2 සහ 3, අනිත් උත්තරය අපිට තියෙන 2 සහ 4. ඉතින් 2 2යි 3යි හරි කියලා අපි දැන් තීරණය සමාවෙන්න. තුන්වෙනි එක කියවුවට පස්සේ තුන්වෙනි එක වැරදි. තුන්වෙනි එක රෙලවන්ට් නැහැ කියලායි අපි තීරණය කරේ. එතකොට ඇත්තටම හතරවෙනි එක එහෙමනම් අපේ C සහ B කියන උත්තර දෙකේ ප්‍රකාශ දෙක ගන්න තියෙනවානේ. එහෙනම් තුන්වෙනි එක වැරදි නම් දෙකත් එක්ක අනිවාර්යයෙන්ම යන්න වෙන්නේ හතරවෙනියට. එහෙනම් හතරවෙනි එක කියවන්න අත්‍යවශ්‍ය නැහැ. තුන වැරදි නම් අනිවාර්යයෙන්ම උත්තරය වෙන්න ඕනේ 2 සහ 4. එතකොට ඒ වගේ පොඩි ෂෝට් කට් එකක් එතනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැක්කා මේ වගේ ෂෝට් කට් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් තිබුණා මෙතන. සාමාන්‍යයෙන් බහුවරණ ප්‍රශ්න පත්‍රයක ඒ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ නිසා ඒ ගැන විමසිලිමත් වෙන්න. හැබැයි ඉතින් මේ ෂෝට් කට් එක හොයන්න ප්‍රශ්නය සම්පූර්ණයෙන් කියවලා ගත කරන්න වෙන කාලයට වඩා වැඩි ප්‍රමාණයක් ගත කරන්න එපා ෂෝට් කට් එක හොයන්න. එහෙම කරන්න එපා. හොඳයි. අපි ළඟට යනවා 36. අලුතින් පිහිටවන ලද සමාගමක් සංස්ථාපිත පාරිභෝගිකයන් සඳහා කාර්මික පිරිසිදු කිරීමේ සේවා සපයනු ලබයි. අපි ඔය තියෙන්නේ ක්ලීනින් සර්විසස් කියලා කම්පනීස් වල. එහි මෙහෙයුම ආරම්භ කර පළමු මාසය තුළදී පහත සඳහන් පිරිවැයන් දරමින් වර්ග අඩි 8,000ක් සමාගම විසින් පිරිසිදු කරනු ලදී. වර්ග අඩියක් සඳහා විචාල පිරිවැය 160යි. මාසයක් සඳහා අධීක්ෂකගේ වැටුප් සහ වෙනත් ස්ථාවර පිරිවැය 580,000යි. මාසය තුළදී උපකරණ මිලදී ගැනීම සඳහා 260,000යි. නමුත් මාසය අවසානයේදී ඉතිරි වී පැවතුනේ රුපියල් 76,000ක් වටිනා උපකරණ පමණි. වර්ගඩියක් පිරිසිදු කිරීම සඳහා අපේක්ෂිත සාමාන්‍ය මුළු පිරිවැය ඇවරේජ් ෆුල් කොස්ට් ආසන්නතම රුපියලට කොපමණද? හරි, අපි දන්නවා මේකේ වර්ග අඩියක් සඳහා විචල්‍ය පිරිවැය 160යි. එමනම් ඒ 160 හැම වර්ග අඩියකටම පොදුයි. අනිත් ඒවා ඔක්කොම තියෙන්නේ අපිට ඇවරේජ් එකක් ගණනය කරන්න සිද්ධ වෙන පිරිවැය. අධීක්ෂකගේ වැටුව 580,000යි. එහෙමනම් ඒක අපිට වර්ග අඩි ගානෙන් බෙදලා ගන්න වෙනවා. ඊළඟට උපකරණ සඳහා 266,000ක් වැඩ කරා වැය කරා. නමුත් මාසය අවසානයේදී 76,000ක් ඉතුරු වෙලා තියෙනවා.
එහෙමනම් ඇත්තටම මාසය තුල පාවිච්චි කරලා තියෙන්නේ මේ උපකරණ වලින් 266,000 අඩු කිරීම 76,000 ඒ කියන්නේ 190,000ක් වටිනා උපකරණ විතරයි. එහෙමනම් 580,000 සහ 190,000 එකතු කරලා අපි 8,000න් බෙදනවා. එතන එක වර්ග අඩියක් සඳහා ඇවරේජ් කොස්ට් එක කීයක් වෙනවද කියලා බලන්න. එතකොට අපිට උත්තරය ලැබෙනවා ඒක ගණනය කරලා ඒක අපිට ලැබෙනවා රුපියල් 96,725ක් කියලා. ඒක 160ට එකතු කරාම අපිට අවසාන උත්තරය ලැබෙනවා 256,725යි කියලා. එතකොට ආසන්නතම රුපියලට තමයි අපෙන් අහන්නේ පිළිවෙල කොච්චරද කියලා. එන උත්තරය C. ඊළඟට අපි යනවා ප්‍රශ්න අංක 37ට. කර්මාන්ත ශාලාවක් වැඩ කළ යන්ත්‍ර පැය ගණන මත පදනම්ව පොදු කාර්ය පිරිවැය අය කරනු ලැබේ. පසුගිය මාසයේ යන්ත්‍ර පැය 25,760ක් සඳහා අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය රුපියල් 6,44,000කි. කෙසේ නමුත් මාසය තුලදී සත්‍ය වශයෙන් වැඩ කළ යන්ත්‍ර පැය ගණන 28,000ක් වූ අතර පොදු කාර්ය පිරිවැය අධ්‍යන්තර්ග්‍රහණ එකතුව 45,000ක් විය. සත්‍ය පොදු කාර්ය පිරිවැය වෙනුයි. එහෙමනම් අපි දන්නවා මෙතන අපි සාමාන්‍යයෙන් ඕහෙඩ් ඇබ්සෝප්ෂන් රේට් එක නැත්තම් පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය අපි ගණනය කරන්නේ අයවැයගත දත්ත පදනම් කරගෙන. එතකොට පසුගිය මාසයේදී අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය 6,44,000යි. එම මාසයේදී අයවැයගත යන්ත්‍රපය ගණන 25,760යි. එහෙමනම් ඒ දෙක බෙදුවම ඕහෙඩ් ඇබ්සෝප්ෂන් රේට් එක අපිට ලැබෙනවා යන්ත්‍රපයකට රුපියල් 25යි කියලා. නමුත් අපි සත්‍ය වශයෙන් යන්ත්‍රපය 28,000ක් වැඩ කරලා තියෙනවා. එහෙනම් අපි ඒ පැයකට රුපියල් 25 ගණනේ ඒ පැය 28,000 සඳහාම අපි අන්තර්ග්‍රහණය කරන්න ඇති මෙන්න මෙච්චර පොදු කාර්ය ප්‍රමාණයක් 25 වැඩි කිරීම 28,000. ඒ කියන්නේ රුපියල් 107ක්. එහෙම කරාට පස්සේ අපිට කියනවා අපේ අධි අන්තර්ග්‍රහණය 45,000යි කියලා. ඒ කියන්නේ එහෙමනම් අපේ සත්‍ය පොදු කාර්ය පිරිවැය වෙන්න ඕනේ 700,000. ඒ අධි අන්තර්ග්‍රහණය අඩු කරාම ලැබෙන උත්තරය 6,55,000. එහෙමනම් මාසය සඳහා වන සත්‍ය පොදු කාර්ය පිරිවැය විය යුත්තේ රුපියල් 6,55,000යි. හරි, ප්‍රශ්න අංක 38. නිෂ්පාදන සමාගම තනි ද්‍රව්‍යයක් භාවිතා කරමින් තනි නිෂ්පාදිතයක් නිපදවනු ලබයි. පසුගිය මාසය සඳහා පවත්වාගත් වාර්තාවලින් පහත දත්ත උපුටාගෙන තිබිනි. ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60යි. සාමාන්‍ය අලාභය 100 කිලෝග්‍රෑම් 12යි 120ක්. පරිහරණයේදී සිදුවන උතුරායන් හෑන්ඩ්ලිං ස්පිලේජස් කිලෝග්‍රෑම් 3යි. නිෂ්පාදිත ඒකකයක බර කිලෝග්‍රෑම් 45. ඉහත තොරතුරු මත පදනම්ව යෙදවුම් ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රමිතයන් යෝජනා කර තිබුණේ කිලෝග්‍රෑම් 60යි, කිලෝග්‍රෑම් 56.25යි, කිලෝග්‍රෑම් 61යි. දැන් අපි මේ අපිට දීලා තියෙන දත්තයන් ටික බැලුවම අපිට පේනවා මේ නිෂ්පාදිතය හදන්න ආරම්භයේදී ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක් ඕනේ. සාමාන්‍යයෙන් වැළැක්විය නොහැකි අලාභයක් තියෙනවා කිලෝග්‍රෑම් 12ක. පරිහරණයේදී සිදුවන උතුරායම් තියෙනවා කිලෝග්‍රෑම් 3ක. සාමාන්‍ය ඒකත් වැළැක්විය වළක්වන්න අමාරුයි. සාමාන්‍යයෙන් සිදුවෙන දේවල්. එතකොට
කිලෝග්‍රෑම් 60ක් යෙදෙව්වට අවසානයේදී නිෂ්පාදිත ඒකකයක බර අපිට ලැබෙන්නේ කිලෝග්‍රෑම් 45යි. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අපි හිතමු පිටි කිලෝග්‍රෑම් 60ක් ආරම්භයේදී අපි යොදවනවා අපිට අදාළ කරන අපි හිතමු කේක් කියලා කේක් ටික ලැබෙන්නේ අපිට කිලෝග්‍රෑම් 45යි. ඒ වගේ කතන්දරයක් නේ නැත්නම් පාන් කියමු පාන් කිලෝග්‍රෑම් 45යි. එතකොට දැන් මේ අපි හදන්නේ මෙතන ප්‍රමිතයන් ටිකක් සෙට් කරන්න. අපි දන්නවා ප්‍රමිතවල තියෙනවානේ attainable standard, ideal standard, current standard ඒ වගේ කියලා. එතකොට අපෙන් අහන්නේ ඉහත ප්‍රමිතයන් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රමිති වර්ගය කොහොමද කියලායි අහන්නේ. ඒ කියන්නේ අපිට උත්තර හතරම දීලා තියෙන්නේ ළඟා කරගත හැකි ප්‍රමිතය, වර්තමාන ප්‍රමිතය සහ උච්ච ප්‍රමිතය. ළඟා කරගත හැකි ප්‍රමිතය කියන්නේ attainable standard, වර්තමාන ප්‍රමිතය කියන්නේ current standard, උච්ච ප්‍රමිතය කියන්නේ ideal standard. එතකොට මෙතනදී කිලෝග්‍රෑම් 60 කියන්නේ මේ තුනෙන් මොකක්ද? කිලෝග්‍රෑම් 56.25 කියන්නේ මේ තුනෙන් මොකක්ද? කිලෝග්‍රෑම් 61 කියන්නේ මේ තුනෙන් මොකක්ද? ඒක තමයි අපෙන් අහන්නේ. එතකොට කිලෝග්‍රෑම් 60 කියන්නේ මෙතන අපි හිතමු මොනවා හරි කරලා අපි වැළැක්විය නොහැකි සාමාන්‍ය ලාභය සහ ඉතුරායම් කොහොම හරි නැති කරගත්තොතින් අපිට පුළුවනි අවසාන නිෂ්පාදිතයේ බර කිලෝග්‍රෑම් 60ක් කරගන්න. ඕකනේ අපිට කරන්න පුළුවන් උපරිම දේ. එතකොට ඒ කිලෝග්‍රෑම් 60 කියන එක එහෙමනම් අපිට සලකන්න පුළුවන් හොඳයි. එතන මම හිතන්නේ උත්තරේ පොඩි ප්‍රශ්නයක් තියෙන බව පේනවා. මෙතන කිලෝග්‍රෑම් 60 කියලා කියන්නේ current standard එක. ඒ කියන්නේ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක් මේකට අපි යොදවන්න ඕනේ. ඊළඟට 56.25 කියන්නේ 60යි 45යි අතරේ තියෙන ප්‍රමාණයක්. එතකොට අපි යම්කිසි ක්‍රියාමාර්ග අරගෙන මේ සාමාන්‍ය අලාභය සහ උතුරායම් යම් තාක් දුරකට අඩු කරවතින් සමහර විට අපිට 56.25කට මේක අඩු කරගන්න පුළුවන්. එතකොට ඒක attainable standard එකක් වෙනවා. යම් තාක් දුරකට ළඟා විය හැකි ප්‍රමිතයක් වෙනවා. ඊළඟට කිලෝග්‍රෑම් 61 කියලා කියන්නේ අපි කවුරුත් කැමති කිලෝග්‍රෑම් සමහරවිට මම හිතන්නේ පොඩි පොඩි වැරදීමක් වුණා එතන. මෙතන ප්‍රශ්නේ අහන්නේ ඉහත තොරතුරු මත පදනම්ව යෙදවුම් ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රමිතයන් යෝජනා කර තිබුණේ. සමහරවිට මම ඉස්සෙල්ලා ඒක හරියට අවබෝධ කරගත්තේ නැහැ.
යෙදවුම් ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ දැන් මේ තියෙන විදිහට කිලෝග්‍රෑම් 60ක්නේ යොදවන්න ඕනේ කියලා තියෙන්නේ. එතකොට ඒ යෙදවුම් ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් කිලෝග්‍රෑම් 60ක් යොදන්න ඕනේ කියලා එක්කෙනෙක් කියනවා. කිලෝග්‍රෑම් 56.25ක් යොදවන්න කියලා තව එක්කෙනෙක් කියනවා. කිලෝග්‍රෑම් 61ක් යොදවන්න කියලා තව එක්කෙනෙක් කියනවා. ඒ කියන්නේ අවසානයේදී මේ නිෂ්පාදිත ඒකකයක් කිලෝග්‍රෑම් 45ක නිෂ්පාදිත ඒකකයක් ලබා ගන්න යෙදවිය යුතු ද්‍රව්‍ය ප්‍රමාණය ගැන මේ අදහස් තුනක් තමයි පළ කරලා තියෙන්නේ. එහෙමනම් මේ 60 කියන එක කිලෝග්‍රෑම් 60ක් දාන්න කියන එක attainable standard එකද, current standard එකද, ideal standard එකද? ඒ කියන්නේ 60ක් දාලා 45ක් ගන්න කියන එක මේ තුනෙන් මොකක්ද? 60ක් දාලා 45ක් ගන්න කියන එක තමයි current standard එක. දැනට ගණන් හදලා තියෙන විදිහට ඒක තමයි current standard එක. එතකොට ඒක වර්තමාන ප්‍රමිතය. ඒක වර්තමාන ප්‍රමිතය. ඊළඟට කිලෝග්‍රෑම් අපි ඉස්සෙල්ලාම 60කට නැත්නම් 56.25 අරගත්තොත් ඒක අතරමැදාගයක්. ඒ කියන්නේ එතනින් අපිට කියනවා නෑ නෑ 60ක් දාන්න ඕන නෑ 56.25ක් දාලා 45ක් ගන්න කියලා. ඒකට ඒක සමහර විට පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා බැරි වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කරන්න. හැබැයි ඒක අයිඩියල් ස්ටෑන්ඩඩ් එකක්. කවුරුත් කැමති ඒක කරන්න පුළුවන් නම්. දැනට හදලා තියෙන ගණන් හිලවනවා 60ක් දාලා 60ක් දාන්න ඕනේ 45 කරලා. නමුත් මෙතන කියනවා 56.25ක් දාලා 45ක් ගන්න කියලා. එතකොට ඒක අයිඩියල් අයිඩියල් සිටුේෂන් එක. පුළුවන් වේද බැරි වේද කියලා අපිට හැබැයි කියන්න බෑ. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ ඒ වගේ එකකට. එතකොට ඒක අයිඩියල් ස්ටෑන්ඩඩ් එක. ඊළඟට කියනවා හරි දැන් තියෙන්නේ 60යි අපි 61ක්ම දාමු. මොකද අදිස්සේවත් මේක 45කට ආවේ නැත්නම් 60ක් දාලා. එතකොට ඒ වගේ එකක් අපි කියනවා බොහොම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකක්. ඒක එතකොට attainable ස්ටෑන්ඩඩ් එක. එතකොට කිලෝග්‍රෑම් 60ක් දාන්න කියලා කිව්වොත් ඒක current ස්ටෑන්ඩඩ් එක දැන් තියෙන එක. 56.25ක් බොහොම හොඳයි අපිට කරගන්න පුළුවන් නම් එතකොට ඒක ideal standard එක වෙනවා. ඊළඟට 61ක් කියලා කියන්නේ අපිට හොඳ flexibility එකක් දෙනවා. එතකොට ඒක 60ක් දාන්න ඕන එකට 61ක් දාන්න අවසර දුන්නොත් ඒ කියන්නේ ඒක ළඟා කරගන්න පුළුවන් තාත්වික ප්‍රමිතියක් වෙනවා. attainable standard. එහෙනම් පිළිවෙලින් අරගත්තම එක වර්තමාන ප්‍රමිතය, දෙක උච්ච ප්‍රමිතය සහ තුන ළඟා කරගත හැකි ප්‍රමිතය. ඒ කියන්නේ උත්තරය D. එතකොට මෙතනත් අපිට පේනවා අපිට පළවෙනි එක හරියට තීරණය කරගන්න පුළුවන් නම් වර්තමාන ප්‍රමිතය කියලා පළවෙනි එක වර්තමාන ප්‍රමිතය හැටියට තියෙන්නේ D කියන උත්තරේ පමණයි. එතකොට අපිට අනිත් ඒවා වැඩිපුර සලකන්න අවශ්‍යත් නැති වෙන්න පුළුවන් ඒ ෂෝට් කට් එක පාවිච්චි කරගන්නේ. හොඳයි. ප්‍රශ්න අංක 39 පහත සඳහන් ඒවා අතුරෙන් වක්‍ර ශ්‍රම පිරිවැයක් ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද? ඒ කියන්නේ ඉන්ඩිරෙක්ට් ලේබර් කොස්ට් වක්‍ර ශ්‍රම පිරිවැය. ඇඟලුම් කර්මාන්ත ශාලාවක මහන මැෂින් ක්‍රියා කරවන්නන්ගේ වැටුප් පිරිවැය. සාමාන්‍යයෙන් ඒක වක්‍ර පිරිවැයක් නෙමෙයි ඍජු ශ්‍රම පිරිවැයක්. මහන මැෂින් ක්‍රියා කරවන්නියන්ගේ ක්‍රියා කරවන්නන්ගේ වැටුප් පිරිවැය. බෑග් නිෂ්පාදන සමාගමක නිෂ්පාදන අධීක්ෂකයින්ගේ වැටුප් පිරිවැය. ඒතර නිෂ්පාදන අධීක්ෂකය අපි දන්නවා ඩිරෙක්ට්ලි බෑග් නිෂ්පාදනයට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අධීක්ෂණය කරන නිෂ්පාදකයන් කීප දෙනෙක්. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි වක්‍ර
නිෂ්පාදන පිරිවැයක් හැටියට වක්‍ර ශ්‍රම පිරිවැයක් හැටියට අපි එක අරගන්නවා ගණනය කිරීම වලදී. නීති උපදේශක සමාගමක නීතිඥවරුන්ගේ වැටුප් පිරිවැය. ඒක නිෂ්පාදනයට කොහොමදවත් සම්බන්ධ නැහැ. ඒ හින්දා ඒක ඍජු හෝ වක්‍ර ශ්‍රම පිරිවැයක් වෙන්නේ නැහැ. ඊළඟට ගබඩා පහසුකම් සපයන සමාගමක ගබඩා භාරකරුවන්ගේ වැටුප් පිරිවැය. ගබඩා පහසුකම් සපයන සමාගමක ගබඩා භාරකරුවන්ගේ ස්ටෝක් කීපර්ස් වැටුප් පිරිවැය. ප්‍රශාන් අපේ ලයිට් ගිය දැන් ආය ආවා මේ මේක ඩිස්කනෙක්ට් වුණාද දැන් පොඩ්ඩක් චෙක් කරනවද ඉවර නැහැ ඉවර නැහැ තව ප්‍රශ්න 10ක් තියෙනවා Hello. Recording ayan, enang continue karam ne. Hari. Hondai, sama wenna podi badawak siddha una. Viduli balaya ne hitima nisa. Api ප්‍රශ්න අංක 36 නැවත මුලින්ම බලමු. පහත සඳහන් ඒවා අතරින් වක්‍ර ශ්‍රම පිරිවැයක් ලෙස වර්ගීකරණය කළ හැක්කේ කොමක්ද කියලා යහන්නේ. එතනදී ඇඟලුම් කර්මාන්ත ශාලාවක මහාන මැෂින් ක්‍රියා කරවන්නන්ගේ වැටුප් පිරිවැය ඒක වක්‍ර වෙන්නේ නැහැ ඒක ඍජු ශ්‍රම පිරිවැයක්. බෑග් නිෂ්පාදන සමාගමක නිෂ්පාදන අධීක්ෂකයින්ගේ ඒගොල්ල නිෂ්පාදනයට සම්බන්ධයි නමුත් ඍජු නැහැ. එතකොට ඒක වක්‍ර පිරිවැයක් හැටියට අපිට සලකන්න පුළුවන්. නීති උපදේශන සමාගමක නීතිඥවරුන්ගේ වැටුප් පිරිවැය. ඒක වක්‍රවත් ඍජුවත් වෙන්නේ නැහැ. මොකද ඒක නිෂ්පාදනයකට සම්බන්ධ නැති නිසා. ඊළඟට ගබඩා පහසුකම් සපයන සමාගමක ගබඩා භාරකරුවන්ගේ වැටුප් පිරිවැය. ගබඩා පහසුකම් සපයන සමාගමක ගබඩා භාරකරුවන්ගේ වැටුප් පිරිවැය. එතනදී නිෂ්පාදනයක් වෙන්නේ නැති නිසා එතනදී ඒක ඍජු හෝ වක්‍ර පිරිවැයක් වෙන්නේ නැහැ. නමුත් අපි මේ ගබඩා පහසුකම් සපයන සමාගමේ මේ ගබඩා පහසුකම අපි කොස් සෙන්ටර් එකක් හැටියට සැලකුවොත් ගබඩා භාරකරුවන්ගේ වැටුප් පිරිවැය අපිට ආගිය කරන්න පුළුවනි වක්‍ර පිරිවැයක් වෙනවා කියලා. නමුත් ඒ වගේ අවස්ථාවකදී අපි තෝරා ගන්න ඕනේ වඩාත්ම ගැළපෙන නිවැරදි පිළිතුර. එතකොට B සහ D කියන දෙකම නිවැරදි හැටියට පෙන්ුණත් අපිට B කියන එක වඩාත් නිවැරදි. මොකද ඒක කෙලින්ම නිෂ්පාදනයට සම්බන්ධ නිසා D වලදී නිෂ්පාදනයක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා මෙතන වඩාත්ම ගැළපෙන නිවැරදි පිළිතුර B. හොඳයි. අපි ඊළඟට ගියොත් ප්‍රශ්නාංක 40ට
අපි 38 39 40 එක්තරා නිෂ්පාදිකයක නිෂ්පාදිතයක මාසික විකුණුමේකක 5000ක මධ්‍යන්‍යයකින් සහ ඒකක 2025ක විචලතාවයකින් යුතු ප්‍රමත ව්‍යාප්තියක හැඩය ගනී. ඊළඟ මාසය සඳහා විකුණුම් ඉලක්කය ඒකක 5100ක් ලෙස පිහිටුවා ඇත. පහත් සඳහන් ඒවා අතරින් පිහිටවන ලද ඉලක්කයට පිටුපසින් විකුණුම් කණ්ඩායම සිටීමේ සම්භාවිතාවය කුමක්ද? හොඳයි. එතකොට මෙතන අපිට කියනවා මේ නිෂ්පාදිතයේ මාසික විකුණුම් ඒකක 5000ක් සහිත ඒකක 5000ක මධ්‍යන්‍යයකින් යුතු සහ ඒකක 5000ක මධ්‍යන්‍යයකින් යුතු සහ ඒකක 2025ක විචලතාවයකින් යුතු ප්‍රමත ව්‍යාප්තියක හැඩය ගනී. අපි දන්නවා විචලතාවය 2025 නම් සම්මත අපගමනයේ විය යුත්තේ ඒකේ වර්ගමූලය එවනම් මේකේ සම්මත අපගමනය 45යි. සම්මත අපගමනය කියන්නේ විචලතාවයේ වර්ගමූලය. ඊළඟ මාසය සඳහා විකුණුම් ඉලක්කය ඒකක 5100ක් ලෙස පිහිටුවා ඇත. ඒතර මධ්‍යන්‍ය 5000යි ඉලක්කය දීලා තියෙන්නේ 5100යි. පාත් සඳහන් ඒවා අතුරෙන් පිහිටවන ලද ඉලක්කයට පසුපසින් විකුණුම් කණ්ඩායම සිටීමේ සම්භාවිතාවය කුමක්ද? ඒ කියන්නේ 5100ට පිටිපස්සෙන් සිටීමේ සම්භාවිතාවය කුමක්ද කියලා යහන්නේ. එහෙමනම් අපි මෙතන මේ 5100ට අදාළ ඉසෙඩ් අගය ගණනය කරොත් අපිට ලැබෙනවා 5100 ඍණ 5000 බෙදීම සම්මත අපගමනය 2.22 කියලා. එතකොට 2.22ක් වූ ඉසෙඩ් අගයට අනුරූප වක්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේ අඳුරු කරලා තියෙන ඒරියා එක අපිට වගුවෙන් බලා ගන්න පුළුවන්. ඒක අපිට ලැබෙනවා 0.4868 කියලා. එතකොට ඒකයි මේ 0.5 දෙකම එකතු කරාම ලැබෙන වර්ගඵලය තමයි 5100ට වඩා පිටුපසින් සිටීමේ සම්භාවිතාවය වෙන්නේ. ඒක 98.68. ඊළඟට ප්‍රශ්න අංක 41 Urban Developers පෞද්ගලික සමාගමෙහි පොදු කාර්ය පිරිවැය එකිනෙකට වෙනස් කාර්යයන් සඳහා අන්තර්ගත කිරීම සඳහා සම්ප්‍රදායික ක්‍රමය භාවිතා කරනු ලබයි. පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම සඳහා නිර්ණායක ලෙස ශ්‍රම පැය ගණන යොදා ගැනීම එක්තරා වාර්තා කරන කාල පරිච්ඡේදයක් සඳහා පහත තොරතුරු පුටාගෙන තිබෙනි. අපිට දීලා තියෙනවා අයවැයගත ශ්‍රම පැය ගණන සහ සත්‍ය ශ්‍රම පැය ගණන මුළු පොදු කාර්ය පිරිවැය අයවැයගත සහ සත්‍ය. ශ්‍රම පැය 1000ක් භාවිතා කරන ලද කාර්යයක් සඳහා අන්තර්ග්‍රහණය කරන ලද මුළු පොදු කාර්ය පිරිවැය වෙනුයි. එතකොට මෙතන අපිට ගණනය කරන්න පුළුවන් ඕවර්හෙඩ් අබ්සෝප්ෂන් රේට් එක හැම වෙලාවකම අපි එක ගණනය කරන්නේ අයවැයගත සංඛ්‍යා පදනම් කරගෙන එතකොට මිලියන 2,750,000 අදක්ෂ 50,000 බෙදීම 12,500 එතන උත්තරය අපිට ලැබෙනවා 220යි කියලා. එහෙමනම් අපේ මේ කියලා තියෙන කාර්යය සඳහා ශ්‍රමපැය 1000ක් පාවිච්චි කරලා තියෙනවා. එහෙමනම් ඒ ශ්‍රමපැය 1000ට අන්තර්ග්‍රහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය වෙන්නේ 1000 වැඩි කිරීම 220 220,000යි. හොඳයි. ඊළඟට අපි යනවා ප්‍රශ්න අංක 42ට. ව්‍යාපාරයක් සඳහා ප්‍රමිත පිරිවැයකරණයේ භාවිතයන් පිළිබඳව පහත ප්‍රකාශනයන් මගින් විස්තර කෙරේ. අපෙන් ප්‍රශ්නය අහන්නේ ඉහත සඳහන් කුමන ප්‍රකාශය සත්‍ය වන්නේද? හොඳයි. පිරිවැය ගිණුම් කරන අරමුණු වෙනුවෙන් තොග අගය කිරීමට සහ නිෂ්පාදන පිරිවැය නිෂ්පාදනය පිරිවැයගත කිරීමට ප්‍රමිත පිරිවැයකරණයේ භාවිතයන් පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශයන් මගින් විස්තර කරනවාද කියලා යහන්නේ. පිරිවැය ගිණුම් කරන අරමුණු වෙනුවෙන් තොග අගය කිරීමට සහ
නිෂ්පාදනය පිරිවැයගත කිරීමට අපි ප්‍රමත පිරිවැයකරණය භාවිතා කරනවා. ඒක නිවැරදිද කියන එකයි අහන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් පිරිවැය ගණකාධිකරණය සඳහා අපි ප්‍රමත පිරිවැයකරණය යටතේ ඒ ප්‍රමිතගත අගයන්ට අපි තොග සහ නිෂ්පාදන පිරිවැය අගය කරලා ඊට පස්සේ අපි විචලතාවය ගිණුම්ගත කරනවා. එතකොට පළවෙනි එක නිවැරදි. නිෂ්පාදනයේ සත්‍ය පිරිවැය නිශ්චය කිරීමට. සත්‍ය පිරිවැය නිශ්චය කරන්න අපි ස්ටෑන්ඩඩ් භාවිතා කරන්නේ නැහැ. එතකොට දෙවෙනි එක වැරදි. ඊළඟට ප්‍රමිත පිහිටුවීම මගින් පාලන උපකරණයක් ලෙස ක්‍රියා කිරීමට. අපි ඉස්සෙල්ලා ප්‍රශ්නයකදී සාකච්ඡා කරා මේ ස්ටෑන්ඩඩ්ස් පිහිටුවීමෙන් ප්‍රමිත පිහිටුවීම අපිට කන්ට්‍රෝල් ටූල් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආයතනයේ වැඩ කටයුතු කන්ට්‍රෝල් කරන්න ප්‍රමිතයන් භාවිත කරන්න පුළුවන්. එතකොට පළවෙනි එකත් නිවැරදි, තුන්වෙනි එකත් නිවැරදි. එහෙමනම් අපේ උත්තරය C. ඊළඟට ප්‍රශ්න අංක 43. ද්‍රව්‍ය මිල විචලතාවය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශයද? ද්‍රව්‍ය භාවිත විචලතාවය අවාසිදායක වන විට ද්‍රව්‍ය මිල විචලතාවය සෑම විටම වාසිදායක වේ. එහෙම දෙයක් නැහැ. ඒක මේ සමහර විට අපි එහෙම ගොඩක් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. අපි අඩු මිලට යම් කිසි අමුද්‍රව්‍යයක් අරගත්තම ඒකේ නාස්තිය සහ ඒකේ ක්වලිටි එකේ තියෙන ප්‍රශ්න නිසා සමහර වෙලාවට භාවිතයේදී විචලතාවය අවාසිදායක වෙන්න පුළුවන්. ඒතකොට ද්‍රව්‍ය මිල විචලතාවය අවාසිදායකයි භාවිත විචලතාවය අවාසිදායකයි. නමුත් ඒක නියමයක් හැටියට අපිට කියන්න බෑ. ඒක ප්‍රායෝගිකව සමහර අවස්ථාවලදී වෙන දෙයක්. නමුත් නියමයක් නෙමෙයි. එනිසා ඒ කියන උත්තරය අපිට පිළිගන්න අපහසුයි. අපතේයම් වැඩිපුර සිදුවීම සහ අපරීක්ෂාකාරී ලෙස ද්‍රව්‍ය පරිහරණය කිරීම මගින් ද්‍රව්‍ය මිල විචලතාවය අවාසිදායක වනු ඇත. අපතේයම් වැඩිපුර සිදුවීම සහ අපරීක්ෂාකාරී ලෙස පරිහරණය කිරීම මගින් ඒ දෙකෙන් වෙන්නේ ද්‍රව්‍ය මිල විචලතාවය නෙමෙයි ද්‍රව්‍ය භාවිත විචලතාවය අවාසිදායක වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රකාශයත් වැරදි. ද්‍රව්‍ය මිල විචලතාවය අවාසිදායක වෙන්නේ නැහැ. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමය යටතේ තොගාගය කිරීමේදී නිෂ්පාදනය සඳහා නිකුත් කළ ද්‍රව්‍ය මත පදනම්ව ද්‍රව්‍ය මිල විචලතාවය ගණනය කළ යුතු වේ. ප්‍රථම FIFO ක්‍රමය යටතේ තොගාගය කිරීමේදී නිෂ්පාදනය සඳහා නිකුත් කළ ද්‍රව්‍ය මත පදනම්ව ද්‍රව්‍ය මිල විචලතාවය ගණනය කළ යුතු වේ. එතකොට ඒක හරිනේ. මොකද ද්‍රව්‍ය මිල විචලතාවය අපි ගණනය කරන්නේ තොගයක් පවතින අවස්ථාවලදී මිලදීගත්තු අමුද්‍රව්‍ය පදනම් කරගෙන නෙමෙයි නිෂ්පාදනය සඳහා නිකුත් කළ ද්‍රව්‍ය පදනම් කරගෙන. එතකොට ඒක ද්‍රව්‍ය මිල විචලතාවය ගණනය කරන්නේ නිෂ්පාදනය සඳහා භාවිතා කරපු නිකුත් කළ ද්‍රව්‍ය මත පදනම් කරගෙන නැතුව මිලදීගත්තු එක පදනම් කරගෙන නෙමෙයි ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ක්‍රමය යටතේ. ප්‍රමිත පිරිවැය යටතේ තොගාගය කර ඇත්තම් නිෂ්පාදනය සඳහා නිකුත් කළ ද්‍රව්‍ය මත පදනම්ව ද්‍රව්‍ය මිල විචලතාවය ඒක වැරදි. මොකද ප්‍රමිත පිරිවැය යටතේ තොගය අගය කරනවා නම් ඒ අවස්ථාවේදී අපි ද්‍රව්‍ය මිල විචලතාවය මිලදී ගැනීම පදනම් කරගෙන විචලතාවය ගණනය කරන්න පුළුවන්. absorption costing එකේදී වගේ නෙමෙයි කරන්න. ඒතර නිවැරදි පිළිතුර වෙන්නේ එහෙනම් C. ඊළඟට 44. ආයෝජන ඇගීමේ ක්‍රමයක් වන පිළිගැවුම් ක්‍රමය payback period අවාසි මොනවාද? එය මූල්‍ය හා ව්‍යාපාර අවදානම උපරිම කිරීමට මැමරුවේ.
ඒක වැරදි. මොකද හේතුව payback period එක පාවිච්චි කිරීමේදී අපි පුළුවන් තරම් payback period එක අඩු ව්‍යාපාර තමයි තෝරගන්නේ. එතකොට කාලය සම්බන්ධ අවධානම් ඔක්කොම අඩු වෙනවා. ඒ නිසා මූල්‍ය හා ව්‍යාපාර ආදායම ඒකෙදි උපරිම වෙන්නේ නැහැ. ඒකෙදි අවම වීමක් සිද්ධ වෙන්නේ. එතකොට පළවෙනි එක වැරදි. දෙවෙනි එක, එය තරමක් සංකීර්ණ ක්‍රමයක් වන අතර එය තේරුම් ගැනීමට පහසු නොවේ. payback period එක සාමාන්‍යයෙන් payback period එකේ වාසි මොනවද කියලා අහුවම අපි උඩින්ම ලියන්නේ ඒක ඉතාම පහසු තේරුම් ගැනීමට පහසු ක්‍රමයක් කියලා. ඒ නිසා දෙවෙනි එකත් වැරදි. ප්‍රාග්ධන සලාක තත්වයක් ඇති විට එය භාවිතා කර නොහැක. ඒ කියන්නේ capital rationing එකක් තියෙනකොට එය භාවිතා කර නොහැක. එහෙම එකක් නැහැ. ප්‍රාග්ධන සලාකත, ඒ කියන්නේ ප්‍රාග්ධන සලාක තත්වයක් කියන්නේ ප්‍රාග්ධනය සීමිතයි. ඒ නිසා ප්‍රාග්ධනය යොදවන්න පුළුවන් තෝරාගත්තු ආයෝජන කීපයක් සඳහා පමණයි. හැම ආයෝජනයකටම ප්‍රාග්ධනය යොදවන්න විදිහක් නැහැ. ඒ වගේ තත්වයක් යටතේ payback period එක පාවිච්චි කරන්න බෑ කියලා කියනවා. එහෙම එකක් නැහැ. payback period එක පාවිච්චි කරන්න පුළුවනි ආයෝජනය අගයන්. ඒ කියන්නේ ඉහත සඳහන් කිසි එකක් අවාසියක් වෙන්නේ නැහැ. ඒ නිවැරදි වෙන්නේ නැහැ. එහෙනම් උත්තරය ඒ. ඊළඟට 45, ආයෝජනයක අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය internal rate of return යනු කුමක්ද? ආයෝජනය ඇගැයීම කළ යුතු වට්ටම් අනුපාතිකය වේ. ආයෝජනය මූල්‍ය කිරීම සඳහා භාවිතා කරන ලද ණය සඳහා අය කරන අනුපාතිකය වේ. ආයෝජනයේ ලාභයක් ලබා ගැනීමේ සම්භාවිතාවය වේ. ආයෝජනයේ සුද්ධ වර්තමාන වටිනාකම ශුන්‍ය වන වට්ටම් අනුපාතිකය වේ. එතකොට එතන උත්තරය ඉතාම පැහැදිලි. උත්තරය D. 46, පහත සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය කුමක්ද? ආන්තික පිරිවැය අධික මිලකරණය, ඒ කියන්නේ මාර්ජිනල් කොස්ට් ප්ලස් ප්‍රයිසිං, මුළු පිරිවැය අධික මිලකරණය ලෙසද හැඳින්වේ. අපි දන්නවා ඒක වැරදි. මාර්ජිනල් කොස්ට් ප්ලස් කියන්නේ මාර්ජිනල් කොස්ට් එකට, ඒ කියන්නේ ආන්තික පිරිවැයට අපි යම්කිසි අධිකයක් එකතු කරනවා, මාර්ජින් එකක් එකතු කරනවා, මාකප් එකක් එකතු කරනවා. මුළු පිරිවැය අධික මිල කරන්නේ නැත්තම් ෆුල් කොස්ට් ප්ලස් කියලා කියන්නේ සම්පූර්ණ පිරිවැයට අපි අධිකයක් නැත්තම් මාකප් එකක් එකතු කරනවා. එතකොට ඒ දෙකම එකක් නෙමෙයි. ඒ නිසා ඒ කියන එක වැරදි. B, අවම මිලකරණය minimum pricing අදාළ පිරිවැය මත පදනම් වේ. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී අපි ගණනය කරනවා මේ ගොඩක් වෙලාවට අපි special order එකක් accept කරද්දී විශේෂ ඇනෝමක් ලබා ගනිද්දී එහෙම නැත්නම් bid කරද්දී tendering කරද්දී අපිට අවම මිල ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි ගණනය කරන්නේ relevant cost එක විතරයි. ඒ කියන්නේ එක්ක incremental cost, එහෙම නැත්නම් differential cost වගේ relevant costs ටික විතරයි අපි ඒ සඳහා ඇතුළත් කරන්නේ. එතකොට අවම මිලකරණය අදාළ පිරිවැය නැත්නම් relevant cost එක මත පදනම් වෙනවා කියන කාරණය නිවැරදි. ලාභ උපරිම කිරීම සඳහා මුළු පිරිවැය අධික මිලකරණය භාවිතා කරයි. ඒ කියන්නේ cost plus pricing කියන එක භාවිතා කරනවලු ලාභ උපරිම කිරීම සඳහා. ලාභ උපරිම කිරීම සඳහා ඒක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි අපේ full cost එකට markup එකක් එකතු කරලා විකුණන්න හදනකොට අපිට ඒක වෙළඳ පොලේ විකුණන්න පුළුවන්ද බැරිද කියන එක අපිට කියන්න බෑ. මොකද ඒ සඳහා තියෙන්න පුළුවන් යම් යම් කම්පිටිෂන් එකක් එහෙම තියෙන්න පුළුවන් තරගකාරීත්වය.
එනිසා මේ එතනදී ලාභ උපරිම කිරීම සඳහා ඒ ක්‍රමය භාවිතා කරා කියලා ලාභ උපරිම කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා C කියන එක ගැළපෙන උත්තරයක් නෙමෙයි. මිල නියම කිරීම සඳහා වන මුළු පිරිවැය අධික, ඒ කියන්නේ අපව අපි කතා කරන්නේ full cost plus margin කියන එක ප්‍රවේශයේ ප්‍රධාන සාධකයේ ඉල්ලුමයි. නැහැ ප්‍රධාන සාධකයේ ඉල්ලුමයි කියලා අපි අරගත්තොතින් මිල නියම කරන්නේ full cost plus කියන එකට නෙමෙයි competitor price කියන එක පදනම් කරගෙන. එතකොට හතරවෙනි එකත් වැරදි. එහෙනම් නිවැරදි උත්තරය නිවැරදි උත්තරය B. 47 පාද සඳහන් ඒවායින් කවරක් වක්‍ර ශ්‍රමය ලෙස වර්ග කරනු ලැබේද? රෙදිසෝදන යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක යන්ත්‍ර ක්‍රියාකරුවන්. අපි දන්නවා ඒක ඍජු ශ්‍රමය වක්‍ර ශ්‍රමය නෙමෙයි. කර්මාන්ත ශාලා ගබඩාවක ගබඩා සහායක කර්මාන්ත ශාලාවක ගබඩා සහායක අපිට මේ වගේ ප්‍රශ්නයක් කලිනුත් ආවා. එතනදී මම කිව්වා මේ මේ කොස් සෙන්ටර් එක විතරක් අරගත්තොත් මේ ගබඩා සේවා සැපීම සම්බන්ධයෙන් වෙන කොස් සෙන්ටර් එක විතරක් ගත්තොත් එතන ගබඩා සහායකගේ සේවය වක්‍ර සේවයක් හැටියට ගන්න පුළුවන්. විශේෂයෙන් කර්මාන්ත ශාලාවක. එතකොට කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍රය ටික තියෙනවා. එතකොට ඒ කර්මාන්ත ශාලාවේ නිපදවන භාණ්ඩ ටික ගබඩා කරන්න, ඒ වගේම ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ගබඩා කරන්න ගබඩාවක් තියෙනවා. එතකොට ඒ ගබඩාවේ සහායකගේ සේවය ඒ කර්මාන්ත ශාලාවට අවශ්‍යයි. ඍජුවම නිෂ්පාදනයට සම්බන්ධ නොවුණාට. එතකොට ඒක වක්‍ර ශ්‍රමයක් හැටියට අපිට ආගය කරන්න පුළුවනි. ඊළඟට ඉදිකිරීම සමාගමක ජල නල කාර්මිකයන්. අපි දන්නවා ඕනම ඉදිකිරීමකදී ජල නල එලීම අවශ්‍යම කාරණයක්. එතකොට ඒක වක්‍ර නෑ, ඒක ඍජු ශ්‍රමයක්. කළමනාකරණ උපදේශක සමාගමක කමිටුවක්. දැන් කළමනාකරණ උපදේශක සමාගමක් කිව්වම ඒක වෙනස් සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලාවකට වඩා. ඒ නිසා කළමනාකරණ උපදේශක සමාගමක 3-4 දෙනෙක් එක්කව වෙලා ඉන්න කමිටුවක් නැත්තම් ටීම් එකක් අරගත්තොත් ඒක සමහර විට ඒ අය ලබා දෙන කළමනාකාර උපදේශනය සම්බන්ධයෙන් ඒක ඍජු පිරිවැයක් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී වඩාත්ම ගැළපෙන උත්තරය උත්තර B. B කියන උත්තරය තමයි වඩාත්ම ගැළපෙන. 48 විචල්ල පිරිවැය සම්ප්‍රදායිකව සලකනු ලබන්නේ පහත් සඳහන් කවරක් කිරීමටද? විචල්ල පිරිවැය සම්ප්‍රදායිකව සලකනු ලබන්නේ පහත සඳහන් කවරක් කිරීමටද? නිමැවුම ඒකකයකට නියත වීම, නිෂ්පාදන පරිමාව වෙනස් වන විට නිමැවුම ඒකකයකට වෙනස් වේ. එහෙම වෙන්නේ නැහැනේ. විචල්ල පිරිවැය නිෂ්පාදන පරිමාව 100ක් වුණත් 1000ක් වුණත් 10000ක් වුණත් එක ඒකකයක විචල්ල පිරිවැය රුපියල් 10 නම් ස්ටෙප් අප් කොස්ට් එකක් නැත්තම් ඒක රුපියල් 10යි. ඊළඟට නිෂ්පාදන පරිමාව වෙනස් වෙන විට සම්පූර්ණයෙන්ම නියත වීම. නිෂ්පාදන පරිමාව වෙනස් වෙන විට සම්පූර්ණයෙන් නියත වෙන්නේ නැහැ. ඒකකයක නිමවම තමයි නියත වෙන්නේ. ඒතර සීත් වැරදි. නිෂ්පාදනයේ නියත වන විට කාල පරිච්ඡේදයෙන් කාල පරිච්ඡේදයට සම්පූර්ණයෙන් වෙනස් වේ. එහෙම වෙන්නේ නැහැ. විචල්ල පිරිවැය කාල පරිච්ඡේදයෙන් කාල පරිච්ඡේදයට වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න පුළුවන් යාමුද්‍රව්‍ය පිරිවැය එහෙම වෙනස් වෙනවා නම්. නමුත් මේ ප්‍රශ්නයත් එක්ක බැලුවම නිෂ්පාදනය නියත වන විට කාල පරිච්ඡේදයෙන් කාල පරිච්ඡේදයට සම්පූර්ණයෙන් වෙනස් වේ. ඒතකොට නිෂ්පාදනය නියත නම් ඒ කියන්නේ අපි හැම මාසෙකම හදන්නේ ඒකක 10000 නම් විචල්ල පිරිවැයත් වෙනස් වෙන්න විදිහක් නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනත් වඩාත්ම ගැළපෙන උත්තරය උත්තරය A. කාර්ය පිරිවැය කරන්නේ අංගයක් වන්නේ පහත සඳහන් ඒවායින් කවරක්ද? ඒ කියන්නේ ජොබ් කොස්ටිං.
නිෂ්පාදනය පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව සිදු කරයි. සාමාන්‍යයෙන් අපි දන්නවා ජොබ් කොස්ටිං කියලා කිව්වම ඒක පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙයිට අපි හිතමු ගැරේජ් එකක රිපයර් සෙන්ටර් එකක් අරගත්තොත් අපි හිතමු වාහන රිපයර් කරනවා කියලා. එතකොට එක එක පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ජොබ් එක වෙනස් වෙනවා. එතකොට ඒක නිවැරදි කියලා පේනවා. අඩුපිරිවැය භාණ්ඩ විශාල ප්‍රමාණයක් අඛණ්ඩව නිෂ්පාදනය කිරීම හා සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක වැරදි. ජොබ් කොස්ටින් එතන අදාළ වෙන්නේ නැහැ. සපයනු ලබන සේවාවන්හි පිරිවැය ස්ථාපිත කරයි. සපයනු ලබන සේවාවන්හි පිරිවැය ස්ථාපිත කරයි. සේවාවන් වල පිරිවැය ස්ථාපිත කිරීමත් සිද්ධ වෙනවා. නමුත් ඒකම විතරක්ම නෙමෙයි වෙන්නේ. අපිට ඒ උත්තරයක් ගන්න බැරි කමක් නැහැ. අපි පොඩ්ඩක් තියාගමු එක. කාල සීමාව තුළ නිපදවන ඒකක සඳහා පිරිවැය අය කරයි. ජොබ් කොස්ටින් වලදී මේ නිපදවන ඒකක වලට පිරිවැය ගණනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතනදී අපිට පේනවා C කියන පිළිතුරත් ළඟින් යන පිළිතුරක්. නමුත් A C කියන දෙක අරගත්තම A වලින් ඉතාමත්ම පැහැදිලිව කාර්ය පිරිවැය කරන්නේ අංගයක් නිරූපණය වෙනවා. C කියන එක පොඩ්ඩක් අපහැදිලියේ ඒ උත්තරය. ඒ නිසා වඩාත්ම ගැළපෙන උත්තරය හැටියට A කියන එක අපිට ගන්න පුළුවන්. 50 සේවා පිරිවැයකරණයේ ලක්ෂණ පහත සඳහන් ඒවායින් කවරේද? මුළු පිරිවැයෙහි සමානුපාතිකයක් ලෙස ඉහළ මට්ටමේ වක්‍ර පිරිවැය. මුළු පිරිවැයෙහි සමානුපාතිකයක් ලෙස ඉහළ මට්ටමේ වක්‍ර පිරිවැය. සංයුක්ත පිරිවැය ඒකක. සමානුපාතික ඒකක. එතකොට මෙතන සේවා පිරිවැයකරණයේදී පහත සඳහන් කුමන ලක්ෂණද තියෙන්නේ කියලා අහන්නේ. මුළු පිරිවැයේ සමානුපාතිකයක් ලෙස ගත්තම ඉහළ මට්ටමේ වක්‍ර පිරිවැය. දැන් සේවා සපයන ආයතනයක අරගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඒවා මේවා නැති නිසා සාමාන්‍යයෙන් වක්‍ර පිරිවැය ප්‍රතිශතය වැඩි ගොඩක්. එතකොට පළවෙනි එක මේකේ උත්තරයක් හැටියට සලකන්න පුළුවන්. Composites cost unit සංයුක්ත පිරිවැය ඒකක. ඒකත් සාමාන්‍ය ලක්ෂණයක්. උදාහරණයක් හැටියට අපි අරගමු ඔඩිට් ෆර්ම් එකක ඔඩිට් ටීම් එකක් අරගත්තොත් අපි හිතමු මේ ඔඩිට් ටීම් එකේ සීනියර් කෙනෙක් ඉන්නවා, ජූනියර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒ ටීම් එක ගිහිල්ලා වැඩ කරනකොට ඒගොල්ලන්ගේ කොස්ට් එක බලන්නේ මුළු ටීම් එකටම එකක් හැටියට. කොම්පොසිට් කොස්ට් එක. එතකොට සේවා සපයන ආයතන ගොඩක් ඒවායේ ඒ ආකාරයට තමයි මේ පිරිවැයකරණය කරන්නේ, සිද්ධ කරන්නේ. එතකොට දෙවෙනි එක නිවැරදි උත්තරයක් හැටියට සලකන්න පුළුවන්. සමානුපාතික ඒකක භාවිතය. සමානුපාතික ඒකක භාවිතා වෙන්නේ නැහැ සේවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් යුනිට් එකක් කියන එකක් ගන්න හරි අමාරුයි එතනදී. දැන් අපි ඉක්විවලන්ට් යුනිට්ස් භාවිතා කරනවා ප්‍රොසෙස් කොස්ටිං වලදී. ඒ වගේ ඉක්විවලන්ට් යුනිට්ස් භාවිතා කරන්න බෑ අපිට සේවා පිරිවැය කරන්න. ඒ නිසා තුන්වෙනි එක අදාළ වෙන්නේ නැහැ. එතකොට වඩාත්ම ගැළපෙන උත්තරය හැටියට අපිට ගන්න පුළුවන් 1 සහ 2 පමණි කියන උත්තරය. හොඳයි. ඒ අනුව අපි මේ mock examination paper එකේ අවසානයට පැමිණලා තියෙනවා. මම හිතනවා මේ සාකච්ඡාව ඔයගලන්ට ගොඩක් දුරට ප්‍රයෝගී වෙන්න ඇති. ඕගොල්ලන් ඒ mock examination එකේදී ඒ mock examination එකට මුහුණ දුන්නු ආකාරය අනුව ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගත්තු ආකාරය අනුව ඒ පිළිතුරු නිවැරදිද වැරදි නම් එහෙම වැරදුනේ ඇයි එහෙමනම් ඒවා නිවැරදි කරගන්නේ කොහොමද වගේ අපහැදිලි තැන් නිරවුල් කරගන්න මේ සාකච්ඡාව ප්‍රයෝගී වෙන්න ඇති කියලා මං හිතනවා.
සාමාන්‍යයෙන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීමේදී වේගය ඉතාමත්ම වැදගත්. මොකද ඕගොල්ලන්ට මෙතන පෙනෙන්න ඇති අවසාන ප්‍රශ්න 10 සාපේක්ෂව බැලුවොතින් ඉතාමත්ම පහසු ප්‍රශ්න 10ක් තිබෙනවා. එතකොට ඕගොල්ලෝ පළවෙනි ප්‍රශ්න 40ට මොකද එකේ ඉඳන් කොහොමද ඉතින් ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගන්නෙ? පළවෙනි ප්‍රශ්න 40දී වැඩි කාලයක් යොදවලා කාලය අවසන් වනොතින් ඒ කියන්නේ ඕගොල්ලෝ අර ලේසි ප්‍රශ්න 8ක් 10ක් අත්හරිනවා කියන එක. ඒ නිසා වේගය සහ කාලය බෙදා හදා ගැනීම ඉතාම වැදගත්. කාලය කළමනාකරණය ඉතාම වැදගත්. ඒ සියල්ලටම ඒ නිසා අවශ්‍ය වෙන්නේ ප්‍රැක්ටිස් එක. ඒතර පුළුවන් තරම් ප්‍රශ්න සහ උත්තර පාවිච්චි කරලා ප්‍රශ්න වලට උත්තර ලියලා ඒවායේ වරදින තැන් මොනවද කියන එක හදාගෙන හඳුනාගෙන ඒවා හදාගෙන වැඩි ලකුණු ගණනක් ලබා ගැනීමේ තත්වයකට එන්න ඕනේ විභාගයට යෑමේදී. විභාගයට යන්න ප්‍රථම හොඳයි. එහෙමනම් ඉදිරියේදී පැවැත්වෙන විභාගයේදී අපි තවම දන්නේ නැහැ හරියටම විභාගය කවද පැවැත්වෙන්නේ කියලා. කෙසේ වුණත් පාඩම් කරන එක නවත්තන්න එපා, ප්‍රැක්ටිස් කරන එක නවත්තන්න එපා. දිගට මේවා කරගෙන යන්න. ඔබ සැමට අනාගතයේදී මේ මූණ දෙන විභාගයේදී සාර්ථකත්වය හත්තේවා, ජයග්‍රහණය හත්තේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.